රයිට් ආයිබෝන් දුවේ පුතේ අපි එහෙනම් මේ පටන් ගන්න යන්නේ ඔයාලා මේ පාර මේ මාසේ 23 වෙනිදා ඔයාලගේ ඕ ලෙවල් එක්සෑම් එක පටන් ගන්නවා. ඉතින් ඒකට උදව්වක් විදිහට අපි විද්‍යා විෂයට අදාළව සම්මන්ත්‍රණ මාලාවක් කරගෙන යන්න plan කරලා තියෙනවා. ඉතින් ඒ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි සම්මන්ත්‍රණය තමයි අපි මේ අද කරන්න යන්නේ. ඉතින් එතකොට මේ සෙමිනාර එක ඇතුලේදී අපි විද්‍යා විෂයට අදාළව past papers වල ආපු ප්‍රශ්න තමයි විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර පුතේ මෙන්න මේ විදිහට තමයි මේක කරන්නේ. අපි විවරණය කරනවා 1986 ඉඳන් 2020 දක්වා ආපු past papers තමයි අපි විවරණය කරන්නේ. हिते मेहमदे पुते विवरण कंसी आसू हाए पेपर एक विवरण करण इलांट आसू हते पेपर एक विवरण करण इलांट पुते आसू अटे पेपर हेमने मे मे सेमिनार सीरीज से का करा मेक करा पुते मेन मे विधि दैंग अभी हितमु ओयागे सिलबस से कैतीन विद्या विषय दाल सिलबस से कैतीन पाडमग्गम को पुते अभी जीवे रासायनिक पदनम හරි 10 වසරේ පළවෙනි පාඩම නේද ජීවේ රසායනික පදනම. ඉතින් එතකොට මේ ජීවේ රසායනික පදනම කියන පාඩම අරගෙන අන්නේ පාඩමට අදාළව 1986 ඉඳන් 2020 දක්වා ඒ කාල සීමාව තුළ ආපු ප්‍රශ්න තියෙනවනේ පුතේ. 1986 ඉඳන් 2020 දක්වා අන්නේ කාල සීමාව තුළ ආපු MCQ වෙන්න බහුවර්ණ වෙන්න පුළුවන් නේ රචනා ප්‍රශ්න වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ආපු ප්‍රශ්න තියෙනවනේ. අන්නේ ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික අපි වෙන් කරගෙන ඒ ටික තමයි පොතේ අපි විවරණය කරන්නේ. ඒ විදිහට මේ සෙමිනාර් සීරීස් එකේ ඉස්සරහට දැන් අපි ගමු තව පාඩමක් සරල රේඛීය චලිතේ. ඉතින් එතකොට ඒක ෆිසික්ස් පාඩමක් නේ. එතකොට මේ සරල රේඛීය චලිතේ කියන පාඩමට අදාළව අපි ඒ පාඩම අරගෙන ඒ පාඩමට අදාළව 1986 ඉඳන් 2020 දක්වා තිබ්බ බහුවර්ණ ප්‍රශ්න ටික රචනා ප්‍රශ්න ටික අන්න ඒ ටික තමයි පොතේ අපි මේ ක්ලාස් එක ඇතුලේදී විවරණය කරන්නේ. දවට පැහැදිලි නේද? හරි 1986 ඉඳන් 2020 දක්වා තියෙන past papers වල අපි ඒ සෙමිනාර එකේදී අපි මේ සෙමිනාර එකේදී කතා කරන පාඩමට අදාළව ඒකේ තියෙන MCQ ටික ඒකේ තියෙන රචනා ඒ පාඩමට අදාළව යෙදිච්ච රචනා ප්‍රශ්න ටික තමයි අපි මේකේදී කතා කරන්නේ. දැන් පැහැදිලි වෙන්න ඇති මේ කොහොමද වෙන්නේ කියලා. හරි එතකොට පුතේ දැන් සාමාන්‍යයෙන් සයන්ස් වල තියෙන physics part එකනේ. ඒ කියන්නේ වාගේ විද්‍යා විෂයේ තියෙන भौतिक विद्यावट अदाल पाड़ गुडक अमारे अरे इतकोट पुते अभी एक सा मे सेमिनार सीरीज से पटांगे भौतिक विद्यावट अदाल कोटस डिस्कस करट अदाल पाड़ अदाल प्रश्न कथाकर मे सेमिनार सीरीज से पटांगे इतना मुलिम पुते फिजिक्स पाड़न टिकट अदाल मे सेमिनार सीरीज से क्या अरे ईट पास इतनी हाट अभी बलम टाइम तीन विधि हेट कैमिस्ट्री पाड़न टीका पुलवाणा इट पास बयो पाड़न टीका हेम पुलवांगो ए विधि हेट इवर कर लिना अरे इतना पुते हेना फिजिक्स पाठन टिकट अदालव तमाइ अभी मे सेमिनार सीरीज से मुलिम पाठांगरगे करगने हरि इतकोट मे सेमिनार सीरीज से मेहेवाणे मम साधुन प्रियांकर मगे डिग्री का समय पुते बी एस सी फिजियोथेरपी कोलंब कैंपस के मेडिकल फैकल्टी के तमाइ मम इगनगत्ते दैनट पुते मम वाला दानवैति मे ए लेवल टेक्नोलॉजी की स्ट्रीम में कक्तीन अन्य टेक्नोलॉजी की स्ट्रीम में के अनिवार्य विषय आगतीन ऐसे टेक्नोलॉजी स्ट्रीम में अभी दाने साइंस स्ट्रीम में तीन साइंस स्ट्रीम में मैथ्स तीन बायो तीन इट पास कॉमर्स स्ट्रीम में तीन आर्ट तीन इवागे आलू तेगा आपको टेक्नोलॉजी स्ट्रीम में इतनी मे टेक्नोलॉजी स्ट्रीम में हेमोम करोन अनिवार्य सब्जेक्ट कक्तीन पे अभी कहना साइंस फॉर टेक्नोलॉजी की एस एफ टी की अंकेटी साइंस फॉर टेक्नोलॉजी इति अन्ने विषय हरि ताक्षण वेदे संधा विद्या हरि एतोड अन्ने विषय उगन्नन गुरुवरेक विधियट मम कटयुतु करनवा दनट अवुरुदु 4ක් විතර आई थिंक मे ओ लेवल करन ओयालाट मे सेमिनार सीरीज एक प्लान करे दैन ओयालागे एग्जाम एकत लंगाई गोडक लमाइट अमारु कोटसक ने मे विद्यावे तीन फिजिक्स वल गणन हदन्न ए कोटस टिक इति अन्ने गणन हदन कोटस टिक इताम सरलव कोहोमद मे देवल करन्ने मेहेम एक थियरीत एक्क मम पुलुवन तरम डिस्कस करगेन यनवा ඉතින් එහෙනම් අපි වැඩේට යමු. එතකොට පුතේ කියන්න ඕනේ දැන් මම කිව්වානේ මෙන්න මේ 1986 ඉඳන් 2020 දක්වා තියෙන past papers වල ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික තමයි කතා කරගෙන යන්නේ කියලා. ඉතින් එතකොට පුතේ දැන් මේකේ දැන් අපි අද පළවෙනි සෙමිනාර එකේදී අපි කතා කරන්නේ පුතේ මේ සරල රේඛීය චලිතය කියන කොටස. හරි. සරල රේඛීය චලිතය කියන කොටස තමයි ඒ පාඩමට අදාළව 1986 ඉඳන් 2020 දක්වා ආපු MCQ ටික
සහ රචනා ප්‍රශ්න ටික තමයි කතා කරන්නේ. හරි. ඉතින් එතකොට ඔයාලට ප්‍රශ්නයක් කියනවා කොහොමද මේ ප්‍රශ්න ටික හොයාගන්නේ වෙන් කරලා කොහොමද හොයාගන්නේ කියලා. පුතේ මෙන්න මේ මේ පේසුරු ප්‍රකාශකයෝ විසින් මෙන්න මේ ගහලා තියෙන මේක ඔයාට ගන්න පුළුවන් පුතේ ඕනම සරසවි බුක් ෂොප් එකකින් රුපියල් 350ක් වගේ වෙන්නේ. එතකොට පුතේ මේක මේ විද්‍යාව 10 වසරේ 10 වසරට අදාළ පාඩම් ටික තියෙනවනේ. ඒ ටිකට අදාළ මේ 1986 ඉඳන් 2020 දක්වා ප්‍රශ්න ටික වෙන් කරලා තියෙනවා. 10 වසරට අදාළව. ඒ වගේම පුතේ 11 වසර තියෙනවනේ. ඒතර 11 වසරට අදාළවත් මේ වගේ 1986 ඉඳන් 2020 දක්වා මේ විදිහට ප්‍රශ්න වෙන් කරලා හදපු මේ පේපර් කට්ටල් දෙකක් තියෙනවා. මේක මේක මේකට අදාළව තමයි පුතේ මම ඩිස්කස් කරගෙන යන්නේ. එතකොට මේක ඔයාට ගන්න පුළුවන් නම් මේ වැඩි ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන්. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 1ක් රුපියල් 350ක් වගේ වෙන්නේ. හරිද? සරසවි බුක් ෂොප්ස් වල තියෙනවා ගන්න. මම මේකේ මේ මේකේ මේක ඔයාට එහෙම සරසවි බුක් ෂොප් එකකින් ගන්න නැති වුණොත් ඕනම සරසවි බුක් ෂොප් එක සරසවි බුක් ෂොප්ස් වල තියෙනවා. ඒ වගේම පුතේ පොඩ්ඩක් බලන්න ඕගොල්ලන්ගේ ටවුන් එකේ තියෙන මේන් ටිකක් ප්‍රධාන බුක් ෂොප්ස් වලත් මේවා තියෙනවා. හරි. එතකොට මේ එතකොට මේකේ විද්‍යාව 1982 ඉඳන් මේක 2019 දක්වා තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. එතකොට මේකේ පුතේ තියෙන්නේ පාඩමෙන් පාඩම ප්‍රශ්න ටික වෙන් කරලා. හරි. එතකොට මේක මේක තමයි මේක තමයි මම ඩිස්කස් කරන් යන්නේ. ඉතින් ඔයා මේක ගත්තා නම් මේ සෙමිනා සීරීස් එක ඔයාට ගෙදර ඉඳන්ම සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට මේක රුපියල් 350යි රුපියල් 350යි මේක රුපියල් 700ක් වගේ තමයි පුතේ මේ දෙකම වෙන්නේ 10 11 දෙකම. හරි. රයිට්. එතකොට එහෙනම් අපි අද කතා කරන්න යන්නේ පුතේ 10 වසරේ පළවෙනි පාඩම 10 වසරේ දෙවෙනි පාඩම ෆිසික්ස් වලින් මම පටන් ගන්නවා කිව්වේ. දැන් පළවෙනියට තියෙන්නේ ජීවී රසායනික පදනම කියලා පාඩමක්නේ. එතකොට මෙන්න මේ ජීවී රසායනික පදනම කියන පාඩම නෙමෙයි අපි ෆිසික්ස් පාඩමක් කතා කරන්නේ. එතකොට අපි කතා කරන්න පුතේ මෙන්න මේ සරල රේඛීය චලිතය. හරි. සරල රේඛීය චලිතය කියන කොටස තමයි කතා කරන්න යන්නේ. සරල රේඛීය චලිතය කියන කොටස තමයි කතා කරන්නේ. එතකොට පුතේ මේ 10 වසරේ පළවෙනි වාරයට අදාළ පාඩම් ටිකේ මේ දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය. එතකොට පුතේ එහෙනම් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ පාඩමට අදාළව සරල රේඛීය චලිතය. හරි. මෙන්න මේ පාඩමට අදාළ මේක ඇත්තටම අපි දන්නවා මේක දෙවෙනි පාඩම ඔයාලගේ සිලබස් එකේ නේ මේක ෆිසික්ස් පාඩමක්. හරි. එතකොට මේක ෆිසික්ස් පාඩමක් සරල රේඛීය චලිතය. මෙන්න මේ පාඩමට අදාළව 1986 ඉඳන් 2020 දක්වා තියෙන පාස් පේපර්ස් ටිකට අදාළ ප්‍රශ්න ටික තමයි විවරණය කරන්නේ. MCQ ටික සහ රචනා ප්‍රශ්න ටික. හරි. පුතේ එතකොට එහෙනම් මේකේ මේක මෙන්න මේ වගේ 10 කියලා 10 1 කියලා කියලා 10 1 කියලා තියෙනවා. මෙන්න මේ වගේ පොතක් තමයි තියෙන්නේ නිල් පාට එක. මේකේ පුතේ සරරේ අපි යමු. එතකොට ඒ අදාළ කොටසට. හරි. එතකොට සරරේ කියන චලිතය කියන කොටස තියෙනවා මෙතන. මෙන්න මෙහෙම. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ රාශීන් යුගලම. එතකොට සරරේ කියන චලිතය භෞතික විද්‍යාව මුලින්ම MCQ ටික කතා කරන්නේ. MCQ ටික. එතකොට පුතේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. රාශීන් යුගලම අදීශ වන්නේ. රාශීන් යුගලම අදීශ වන්නේ කියලා දීලා තියෙන පුතේ මෙන්න මෙහෙම. ශක්තිය, ක්ෂමතාවය, ප්‍රවේගය හා ත්වරණය, වේගය හා බර, විස්ථාපනය හා පීඩනය. එතකොට පුතේ මේ ඔයාට පොඩි අවබෝධයක්. දැන් මේක ඇවිල්ලා 1983 ආපු MCQ එකක්. එතකොට පුතේ ඔයාට පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ මොනවද අදීශ රාශි කියන්නේ, මොනවද දෛශික රාශි කියන්නේ කියලා. හරි. ඔයාලට මෙන්න මේ දෙක ගැන අදහසක් තියෙනවා. මොනවද අදීශ රාශි, මොනවද දෛශික රාශි. එතකොට පුතේ මොනවද මේ අදීශ රාශි කියලා කියන්නේ? අදීශ රාශි කියන අපි දන්නවා. අපි අදීශ රාශි ගැන කතා කරන්න කලින් ඔයාලට දෛශික රාශි මතක් කරමු. දෛශික රාශි කියන අපි දන්නවා මොනවද?
විශාලත්වයක් හා දිශාවක් තියෙන රාශිය. ඒ කියන්නේ පුතේ දෛශික රාශියක් ගත්තොත් ඒකට අනිවාර්යෙන් අපි දන්නවා මොකක් තියෙන්න ඕනද? දෛශික රාශියක් ගත්තොත් මේකට විශාලත්වයක් තියෙන්න ඕනේ. හරි. ඒ වගේම පුතේ මේකට දිශාවක් තියෙන්න ඕනේ. හරි. දෛශික රාශියක් නම් විශාලත්වයක් තියෙන්න ඕනේ, දිශාවක් තියෙන්න ඕනේ. හරි. එතකොට පුතේ දෛශික රාශිය වලට උදාහරණ මොනවද? දෛශික රාශිය වලට උදාහරණ තමයි පුතේ විස්ථාපණයනේ. විස්ථාපණය. හරි. ප්‍රවේගය. ප්‍රවේගය. ත්වරණය. හරි. ත්වරණය. හරි. විස්ථාපණය, ප්‍රවේගය, ත්වරණය. ඊළඟට පුතේ බලය. බලය. හරි. එතකොට මෙන්න මේවා තමයි පුතේ මේ දෛශික රාශි තව තියෙනවා. මම මේ කිහිපයක් ලිව්වේ. ඒ කියන්නේ විශාලත්වයකුත් තියෙනවා, දිශාවක්. අපි දැන් විස්ථාපණය කියන භෞතික රාශිය ගත්තොත් පුතේ මේ අපි ඒකේ විශාලත්වය විතරක් කියන්නේ නැහැ. හරි. විස්ථාපණය කියලා කියන්නේ අපි දන්නවා ලක්ෂ දෙකක් අතර කෙටිම දුරනේ, සර්වරේඛීය දුරනේ. එතකොට පුතේ අපි දිශාවත් කියන්න ඕනේ. මෙන්න මේ පැත්තට මෙච්චරක් නේ. හරි. එතකොට අපි හිතමුකෝ නැගෙනහිරට මීටර් 100ක් විස්ථාපණය. මේ ඉන්න තැන ඉඳන් නැගෙනහිරට මීටර් 100ක්. නැත්තම් බටහිරට මීටර් 50ක්. ඒ විදිහට පුතේ විශාලත්වයයි දිශාවයි එකට තමයි අපි මේ විස්ථාපණය කියන එක ප්‍රකාශ කරන්නේ. විශාලත්වයත් කියවෙන්න ඕනේ, දිශාවත් කියවෙන්න ඕනේ. එතකොට ප්‍රවේගයත් මේ වගේ පුතේ. හරි. නැගෙනහිර දිශාවට 5 ms/1 ප්‍රවේගයක්. හරි. ඒ වගේ. හරි. එතකොට ඒ වගේමයි ත්වරණය කියන්නේ දෛශික රාශියක්නේ. බලයක් කිව්වහම බලයකට මොකක් තියෙනවද? අනිවාර්යෙන් බලයකට දිශාවක් තියෙනවා. හරි. එතකොට පුතේ එහෙනම් මොනවද දෛශික රාශි කියන්නේ? දැන් මේ භෞතික විද්‍යාවේ ෆිසික්ස් වල එන රාශි අපි කොටස් දෙකකට බෙදනවා. භෞතික රාශි ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා, දෛශික රාශි සහ අදීශ රාශි කියලා. එතකොට දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් තියෙන්නත් ඕන, දිශාවක් තියෙන්නත් ඕන. එතකොට විස්ථාපණය, ප්‍රවේගය, ත්වරණය, බලය. හරි. තව මේකට තියෙන පුතේ ගම්මිතාවය. ගම්මිතාවය. හරි. මෙතන දීලා තියෙන උදාහරණ ගත්තොත් බර. බර කියන්නේ පුතේ බලයක් ඈ. බර කියන්නේ අපි දන්නවා වස්තුවක බර කියන්නේ මොකද්ද? වස්තුවක බරය කියන්නේ යා පොළව පොළවට පොළව දෙසට ක්‍රියාත්මක කරන බර. අපි හිතමු මේක කිලෝ 5යි කියලා. එතකොට මේක මෙහෙම මේ විදිහට කිලෝ 5ක වස්තුවක් තියෙනවා. අපි දන්නවා මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා පොළව දෙසට නිව්ටන් කීයක්ද? නිව්ටන් කිලෝ 5යි කියන්නේ නිව්ටන් 10යි. හරි. එතකොට පුතේ එහෙනම් මොකද්ද බර කියන්නේ? බලයක්. හරි. වස්තුවක් පොළවට ඇද ගන්නා බලය. ඒකට තමයි අපි බර කියන්නේ. වේට් එක. හරි. බර බර. වස්තුවක් පොළවට ඇද ගන්නා බලයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? බර කියලා. එතකොට ඒක බලයක්නේ. හරි. ඒක බලයක්. හරි. එතකොට පුතේ ඒවට අපි කියන්නේ දෛශික. එහෙනම් දෛශික කියන්නේ මොනවද? විශාලත්වයක් තියෙන්නත් ඕන, දිශාවක් තියෙන්නත් ඕන. විශාලත්වයක් හා දිශාවක් තියෙන රාශි වලට තමයි අපි කියන්නේ දෛශික රාශි කියලා. එතකොට පුතේ අදීශ රාශි කියන්නේ මොනවද? අදීශ රාශි කියන්නේ පුතේ විශාලත්වයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? විශාලත්වයක් තියෙනවා. හැබැයි පුතේ මොකක් නැද්ද? දිශාවක් නැහැ. හරි. විශාලත්වයක් තියෙනවා. හැබැයි දිශාවක් නැහැ. දැන් උදාහරණයක් මම කියන්න පුතේ කාලය. කාලය කියන එක ඔයා කියනවාද තප්පර 5ක් නැගෙනහිරට? තප්පර 5 බට එහෙම කියන්නේ නැහැ නේ. තප්පර 5යි. කාලය තප්පර 5යි. දිශාවක් කියනවාද? නැහැ නේ. දිශාවක් කියන්නේ නැහැ. විශාලත්වයක් විතරයි නේ. එතන පුතේ එහෙනම් කාලය කියන්නේ මොන රාශියද? කාලය කියන්නේ අදීශ රාශියක්. එයාට විශාලත්වයක් තියෙනවා, අගයක් තියෙනවා. තප්පර 5යි, විනාඩි 5යි, පැය 5යි. හැබැයි දිශාවක් අපි ප්‍රකාශ කරන්නේ නැහැ. එතන පුතේ ඒක ඒවා ඇවිල්ලා අදීශ රාශි. මොනවද උදාහරණ එන්නේ පුතේ මේ අදීශ රාශි වලට? අදීශ රාශි වලට උදාහරණ එන්නේ පුතේ කාලය. හරි. කාලය. හරි. ඊට පස්සේ පුතේ දිශාවක් නැති ඒවා. කාලය, පීඩණය. හරි. ඊට පස්සේ පුතේ ශක්තිය, ස්කන්ධය. පුතේ ස්කන්ධයයි බරයි පටල ගන්න එපා ඈ. ස්කන්ධය කියන්නේ අපි කිලෝ 5යි, කිලෝ 10යි. ඒ ස්කන්ධය. හැ බර කියන්නේ වෙන කතාවක් ඈ. බර කියන්නේ බරයි ස්කන්ධයයි එක නෙමෙයි. බර සහ ස්කන්ධය කියන්නේ පුතේ දෙකක්. හරි. බර කියන්නේ වස්තුවක් පොළවට ඇද ගන්නා බලය. හරිද? වස්තුවක් පොළොව දෙසට ඇද ගන්නා බලයට තමයි අපි බර කියන්නේ. ස්කන්ධය කියන්නේ පුතේ වස්තුවේ තියෙන පදාර්ථ ප්‍රමාණය පිළිබඳ මිනුමක්. හරි. එතකොට පුතේ අපි ඒ කිලෝ කිලෝ 5යි. හරි. එතකොට ඒකට දිශාවක් කියන්නේ නැහැ. හැබැයි බර හැමතිස්සෙම පොළව දෙසට. බරට දිශාවක් තියෙනවා. හැම වස්තුවකම බර ක්‍රියාත්මක වෙන්නේ කොහටද? පොළව දෙසට. එතකොට පුතේ බරට දිශාවක් තියෙනවා. බරට දිශාවක් තියෙනවා. හැබැයි ස්කන්ධය කියන එක එහෙම දිශාවක් නැහැ. ඒ ආදීශ රාශිය. ඒ වගේම පුතේ වදන්නවා දුර. දැන් විස්ථාපණය කියන්නේ
දෛශික රාශිය. ඒකට ගැලපෙන අදීශ රාශිය තමයි පුතේ දුර. දුර. හරි. දුර කියන එක අපි දැන් සරල රේඛීය පාරක ගියොත් අපි කියන්නේ විස්ථාපනය. හැබැයි වංගු තියෙන පාරක ගියොත් අපි කියන්නේ ඒක දුර කියලා. හරි. දුර. හරි. එතකොට පොඩ්ඩක් තේරුම් ගන්න දුර කිය. දුර කියනකොට අපි දිශාවක් කියන්නේ නැහැ. හරි. දුර කියද්දී අපි දිශාවක් කියන්නේ. හරි. එතකොට මෙතන ඉඳන් අපි කියනවා නුවරට දුර මෙච්චරයි. හැබැයි සරල රේඛීයව ගත්තොත් ඒක විස්ථාපනය. දැන් මේ මම ඉන්න තැන ඉඳන් නුවරට සරල රේඛීයව මැන්නොත් ඒක විස්ථාපනය. හැබැයි අපි යන පාර පාරේ මැන්නොත් ඒක දුර. මොකද පාරේ වංගු තියෙනවනේ පුතේ හරිකලින් නෙමෙයිනේ. හරි. රයිට්. එතකොට දුර කියන්නේ පුතේ මොන රාශියද? දුර කියන්නේ අදීශ රාශියක්. ඊළඟට පුතේ දුරට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන අපි ප්‍රවේගය කියන්නේ දෛශිකනේ. එහෙනම් දුරත් එක්ක ප්‍රවේගයට අනුරූප වෙනවා පුතේ මොකද්ද? වේගය. වේගය අදීශ රාශියක්. වේගය ප්‍රවේගයේ දෛශිකයක්. ප්‍රවේගය කියනකොට අනිවාර්යෙන් දිශාව කියන්න ඕන. හැබැයි පුතේ වේගය කියනකොට අපි දිශාව කියන්නේ නැහැ. වේගය කියනකොට ඒක අදීශ ප්‍රවේගයට මැච් වෙන දැන් මේ දෙන්නගේ මේකක එකයිනේ පුතේ. දැන් මෙයාම ඉන්නේ ප්‍රවේගයේ ඒකකයක් මොකද්ද? ms ඍණ එක. වේගයේ ඒකකයක් තප්පරයට මීටර්. ms ඍණ එක. ඒකකයේ එකමයි. හරි. හැබැයි වෙනසක් තියෙනවා. මේක දෛශික රාශියක් ප්‍රවේගය කියන්නේ. වේගය කියන්නේ අදීශ රාශියක්. මොකද වේගයට දිශාවක් නැහැ. හරි. වේගයට දිශාවක් නැහැ. රයිට්. ඒතොර පුතේ එහෙනම් ඔන්න පොඩ්ඩක් ඔයාලට තියරි පොඩ්ඩක් මතක් කරලා දුන්නා. මොකද දෛශික රාශියක් කියන්නේ? මොකද්ද අදීශ රාශියක් කියන්නේ? දෛශික රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් හා දිශාවක් තියෙන රාශියක්. ඒ වගේ එකකට අපි කියනවා දෛශික රාශියක් කියලා. අදීශ රාශියක් කියන්නේ විශාලත්වයක් විතරයි දිශාවක් නැහැ. ඒ වගේ රාශියකට අපි කියනවා අදීශ රාශියක් කියලා. රයිට්. යන්නකෝ ප්‍රශ්නෙට. රාශීන් යුගලම අදීශ වෙන එකක් අහන්නේ. හරි. පළවෙනි එක තියෙනවා ශක්තිය හා ක්ෂමතාවය. හරි. පුතේ ශක්තිය හරි මෙතන ක්ෂමතාවයත් පුතේ අපි ප්‍රකාශ කරද්දී ක්ෂමතාවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයනේ. දැන් මතක් වෙන්න ඕනේ. ක්ෂමතාවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කියන්නේ කෙරුණු කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. හරි. ක්ෂමතාවය කියන්නේ ඒකනේ අපි වොට් කියලා කියන්නේනේ. ක්ෂමතාවය කියන්නේ පුතේ කෙරුණු කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. ඕකනේ ක්ෂමතාවය කියන්නේ. හරි. කෙරුණු කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කෙරුණු කාර්ය ප්‍රමාණය පුතේ ජූල් වලින් ගත්තාම ගත වූ කාලය තප්පර වලින් ගත්තාම J බෙදීම S. හරි. එතකොට පුතේ මේක ඒකකයේ ඉන්නේ කොහොමද? JS ඍණ 1. JS ඍණ 1. අපි ඔය JS ඍණ 1 තප්පර JS ඍණ මොකද S යටනේ තිබ්බේ. එතකොට JS ඍණ 1. S උඩට ගියාම ඍණ 1 වෙනවා. දර්ශකේ ඍණ වෙනවනේ. එතකොට JS ඍණ 1. පුතේ අපි ඔකට තනි ඒකකයක් දෙනවා මොකද්ද? වොට් කියලානේ. වොට් කැපිටල් කැපිටල් W දෙනවා. අපි ඒකට තනි ඒකකයක් දෙනවා වොට් කියලා. හරි. වොට්. හරි. එතකොට පුතේ දැන් අපි දන්න ඔය විදුලි බල්බ වල අපි මේකට අපි ක්ෂමතාවය වගේ තව නමක් කියන මොකද්ද? ක්ෂමතාවය නැත්තම් මේකට අපි කියනවා මොකද්ද? ජවය කියලා. වයි ඉගෙනගෙන ඇති. ක්ෂමතාවය නැත්තම් ජවය. හරි. මේකෙන් මයින්නත් පුළුවන්. JS ඍණ 1 වලින් මයින්නත් පුළුවන්. වොට් වලින් මයින්නත් පුළුවන්. හරිද? එතකොට පුතේ මේකේ අර්ථ දැක්වීම මොකද්ද? ක්ෂමතාවයවත් ජවය කියන්නේ? දැන් කෙරුණු කාර්ය ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදනවා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කෙරුණු කාර්ය ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදනවා කියන්නේ එහෙනම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ඒකට තමයි අපි කියන්නේ ජවය හෙවත් ක්ෂමතාවය කියලා. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? ජවය හෙවත් ක්ෂමතාවය කියලා. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එතකොට පුතේ ඒකකය එක්කෝ තප්පරයට ජූල්. එහෙම නැත්නම් වොට්. හරි. ඒ අපි දැන් එතකොට කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය දැන් ඔයා දන්නවා බල්බ් අපි විදුලි බල්බ ගේනවා ගෙදරට. ඒ විදුලි බල්බ වල ගහලා තියෙන පොතේ CI වොට් කියලා. දිශාවක් කියවෙනවද කියන්නකෝ? CI වොට් කියන්නේ මොකද්ද? මෙයා තප්පරයට ජූල් 100ක් විදුලි සැපයුමෙන් ගන්නවා. දැන් ඔයා වොට් 100 බල්බ් එකක් ගෙනාවා කියලා කියන්නේ. එතන වොට් කියන්නේ දැන් CI වොට් කියලා ගහලා තියෙනවා කියන්නේ පුතේ වොට් කියන එකේ තේරුමමනේ තප්පරයට ජූල් කියන්නේ. මෙහෙම ලිව්ව කියලා වැරද්දක් නැහැනේ. ඒකම නේද? එතකොට පුතේ ඒකේ තේරුම තමයි මේ විදුලි බල්බය ඔයාලා විදුලි සැපයුමෙන් උරා ගන්නවා තප්පරයට ජූල් 100ක්. තප්පරයට ජූල් 100ක් උරා ගන්නවා. හරි. දැන් පැහැදිලිනේ. එතකොට පුතේ ඕකට තමයි ක්ෂමතාවය හේවත් ජවය කියන්නේ. එතකොට අපි දිශාවක් කියනවද? දිශාවක් කියන්නේ නැහනේ. අගයක් විතරයි වොට් 100යි. වොට් 60 බල්බ් එක. හරි. වොට් 15 බල්බ් එක.
එහෙමනේ නේ හරි එතකොට පුතේ ඒක ඇහෙනම් දිශාවක් කියවෙන්නේ නැහනේ එන එක මොන රාශියක්ද ආදීශ රාශියක් එතකොට පුතේ එහෙනම් මෙන්න ක්ෂමතාවයත් මට මෙතෙන්ද ලියන්න පුළුවන් ඒකත් මොන රාශියක්ද ආදීශ රාශියක් රයිට් එතකොට පුතේ එහෙනම් බලන්න උත්තර මේකේ තියෙනවා රාශින් යුගලම ආදීශ වෙන්න ඕනේ ඈ රාශින් යුගලම ආදීශ වෙන්න ඕනේ රාශින් යුගලම ආදීශ වෙන රාශිය තමයි පළවෙනියට තියෙනවා පුතේ ශක්තිය හා ක්ෂමතාවය හරි ශක්තිය කියන්නේ ආදීශ රාශියක් ක්ෂමතාවය කියන්නේ ආදීශ රාශියක් ඔන්න උත්තරේ හරිය ඈ उत्तरे पुते एक का ये तो घोटे देवन उत्तरे बालन ना प्रवेग्य हाथ तोरणे प्रवेग्य हाथ तोरणे की ना देखा मैं पुते आप ही जानना विशालत्ते कुत्ती है ना वा दिशा वो कुत्ती है ना राशि ये वा दायिशिक हरे देखा मैं ओके दायिशिक हरे इधर पुते एक का ये का उमा उत्तरे गांड बैने हरे इलान बान तुम्हीं उत्तरे वेगे हाँ बार पुते वेगे किया ने ना आदिशा राशिया है भाई बार किया ने बाले या अभी जाना बार किया ने मुकद වස්තුවක් පොළවට ඇද ගන්නා බලය වස්තුවක් පොළවට ඇද ගන්නා බලයට තමයි බර කියන්නේ මේ වස්තුවේ හරි එතකොට බර කියන්නේ බලයක් එහෙනම් ඒක මොන රාශියද ඒක දෛශික එතකොට පුතේ වේගය කියන්නේ අදීශයක් උනට වැඩක් නැහැ බර කියන්නේ දෛශිකයක් මෙයාලා මේක අහන්නේ දෙකම අදීශ එහෙනම් තුන්වෙනි උත්තරේ ගන්නත් බෑ හතරවෙනි උත්තරේ විස්ථාපනය හා පීඩනය විස්ථාපනය කියන්නේ දෛශික රාශියක් පීඩනය කියලා කියන්නේ අදීශ රාශිය විස්ථාපනයේ දෛශික පීඩනයේ අදීශ එතකොට පුතේ ඒ උත්තරේ ගන්නත් බෑ එහෙනම් මේක ගැලපෙන්නේ 1ට 1 ශක්තිය හා ක්ෂමතාවය ශක්තිය හා ක්ෂමතාවය මේ ඇවිල්ලා 1983 ප්‍රශ්නේ 83 ආපු MCQ එකක් හරි ඊට පස්සේ පුතේ මේකේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ රේඛීය මගක චලනය වූ වස්තුවක චලිතය මුල් තප්පර 60 තුල නිරීක්ෂණය කර ලබාගත් VT ප්‍රස්ථාරයක් පෙන්වා ඇත වේගය සහ කාලය ප්‍රස්ථාරයක් පෙන්ලා තියෙනවලු රේඛීය මගක ඔව් එතකොට රේඛීය මගක චලනය වූ චලිතය මුල් තප්පර 60ක් තුල එතකොට අපි අද කතා කරන්නේ සරල රේඛීය චලිතයට දාලා MCQ මේක අවිල පොතේ 1983 ආපු ප්‍රශ්නයක් 83 හරි මෙන්න මෙහෙම රේඛීය මගක චලනය වූ වස්තුවක චලිතය මුල් තප්පර 60 තුල නිරීක්ෂණය කර ලබාගත් ප්‍රවේග කාල ප්‍රස්ථාරය පෙන්වා ඇත. පුතේ මෙන්න මෙහෙම පෙන්වලා තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඒතර අපි මේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට කතා කරන්නේ 1983 ප්‍රශ්නයක්. මෙන්න මෙහෙම පුතේ වාට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. ප්‍රවේගය අපි දන්නවා v නේ velocity. ඒකයි v අකුර දෙන්නේ. ms ඍණයක ප්‍රවේගය. හරිද? ඊට පස්සේ පුතේ මේ පැත්ත කාලය තප්පර වලින් දීලා තියෙනවා. simple s හරි තප්පර වලින් දීලා තිනවා seconds නේ. එතකොට මෙන්න මෙහෙම පුතේ ප්‍රස්ථාරය තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා ඊට පස්සේ මෙතනට කාලය තප්පර 30යි කියලා දීලා තිනවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ හරියට කාලය තප්පර 60යි කියලා දීලා තිනවා. හරි මෙතෙන් පුතේ ප්‍රවේගය 6යි කියලා දීලා තිනවා. හරි ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඊට අමතරව මෙතන කාලය 90යි කියලා දීලා තිනවා මෙන්න මේ හරියේ. අපිට ඒ ටික නම් වැඩක් වෙන්නේ නැහැ. උනට ඒගොල්ලෝ දීලා තියෙනවා මෙහෙම. තප්පර 90යි තප්පර 120යි කියලා. ඔන්න ඔය විදිහට දීලා තියෙනවා. ඔන්න ඔහොම තමයි අපිට දීලා තියෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය. මේ ඇවිල්ලා මොන ප්‍රස්ථාරයද පුතේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. VT නේ. VT එක. VT කියලා කියන්නේ අපි දන්නා මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒතර මේ තියෙන ප්‍රවේගය ms ඍණයක අර තියෙන කාලය. හරි. ඒතර පුතේ පළවෙනි තප්පර 30 දි මෙතන අපිට දීලා නැහැ ආගේ. හරි. රයිටර්ස් මෙහෙම කියනවා ඈ මෙහෙම ප්‍රස්ථාරයක් පෙන්වා ඇත පහත සඳහන් ප්‍රකාශ සලකන්න මුල් තප්පර 30 තුල වස්තුව ගමන් කර ඇති දුර මීටර 90ක් කියලා කියනවා මුල් තප්පර 30 මෙයා ගමන් කරපු දුර පුතේ මීටර 90ක් කියලා කියනවා හරි දැන් ඔයාට මතක් වෙන්න ඕන පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරකින් කොහොමද විස්ථාපන විස්ථාපනේ නැත්තම් දැන් මේ කොහොමත් අපිට ඔව් මේක දැන් සරල රේඛීය චලිතයක් කියලා ගන්න වෙන්නේ මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නේ දීලා තියෙන්නේ. එතන පුතේ දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නාම ඒකෙන් කොහොමද විස්ථාපනය හොයාගන්නේ? අන්නේ ඒ ඒක දැනගෙන ඉන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් විස්ථාපනය හොයන්න ඔයාට කියලා ඇති. ඔයා දන්නව ඇති ඔයා ඉගෙනගෙන ඇති. ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් විස්ථාපනය හොයන්න මොකද්ද කොහොමද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි දන්නා පුතේ මෙහෙම නේ දෙන්නේ. ප්‍රවේගය කියන්නේ මොකද්ද? සරලව ප්‍රවේගය කියන්නේ මොකද්ද පුතේ විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලයනේ
එතකොට අපි ප්‍රවේගයේ අර්ථ දැක්වීම කොහොමද ඉදිරිපත් කරන්නේ? ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි, ඒකනේ ප්‍රවේගය කියන්නේ නේ. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට පුතේ ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය. එතකොට මේක අකුරු දාලා ලිව්වොත් v සමානයි අපි විස්ථාපනයට s දැම්මොත් කාලයට t දැම්මොත් s බෙදීම t නේ. තේරුණා? v සමානයි s බෙදීම t. එතකොට පුතේ අපි විස්ථාපනය ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? විස්ථාපනය ගන්න ඕන නම් vt t මෙතෙන්ට ಗುಣ වෙනවනේ. එහෙනම් ප්‍රවේගයේ කාලයෙන් මොනවා කරන්න ඕනේද පුතේ? ප්‍රවේගයේ කාලයෙන් ಗುಣ වෙන්න ඕනේ. ප්‍රවේගයේ කාලයෙන් ಗುಣ වුණොත් අපිට ලැබෙන්නේ මොකද්ද? ප්‍රවේගයේ කාලයෙන් ಗುಣ වුණොත් අපිට ලැබෙන්නේ විස්ථාපනය. හරි, ප්‍රවේගයේ කාලයෙන් ಗುಣ වුණොත් අපිට ලැබෙන්නේ විස්ථාපනය. දැන් එතකොට පුතේ දැන් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් මේ ප්‍රවේගයේ අක්ෂය මේ කාල අක්ෂය මේ වගේ එකක පුතේ කොහොමද අපි විස්ථාපනයක් හොයන්නේ? ඔයා ඉගෙනගෙන ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නොත් ඒකෙන් විස්ථාපනය හොයන්නේ. දැන් ප්‍රවේගය සහ කාලයේ ගුණිතේනේ. එතකොට පුතේ අපි හොයන්නේ දැන් ඔයාට මේ තප්පර 30 විස්ථාපනය හොයන්න ඕන නම් ඔයා මේක හොයන්න ඕනේ මෙන්න මේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ පුතේ එතකොට ගුණිතය තමයි ප්‍රවේගය සහ කාලයේ ගුණිතය තමයි අපිට මෙතනින් ලැබෙන්නේ. හරි, එතකොට ප්‍රවේගය සහ කාලයේ ගුණිතය. එතකොට මේ තියෙන විස්ථාපනය කියලා දැන් ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කියන්නේ ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය. එතකොට පුතේ ප්‍රවේගයට v අකුර ගත්තොත් විස්ථාපනයට s අකුර ගත්තොත් කාලයට t ගත්තොත් t මෙතෙන්ට දැම්මම vt වලින් s එනවා. කියන්නේ ප්‍රවේගය කාලයෙන් ගුණ වුණාම විස්ථාපනය එනවා. හරි, එහෙනම් පුතේ ප්‍රවේගයේ කාලයෙන් ගුණ වෙනවා කියලා කියන්නේ අපිට එතකොට මේකේ වර්ගඵලය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් අපිට ලැබෙනවා මොකද්ද පුතේ? විස්ථාපනය. හරි, ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය. දැන් එතකොට මෙතන දැන් මේක කියන්නේ පුතේ මෙහෙමනේ. දැන් මේක කියන්නේ මුල් තප්පර 30 තුල වස්තුව ගමන් කළ දුර මීටර 90යි කියලා. මුල් තප්පර 30 තුල වස්තුව ගමන් කළ දුර මීටර 90යි කියලා කියන්නේ. හරි, දැන් එතකොට දැන් මෙතන අපිට දැන් මේ මුල් තප්පර 30 තුල වස්තුව ගමන් කළ දුර හොයන්න නම් පුතේ අපි දැනගෙන ඉන්න බෑ. දැන් මේ වර්ගඵලයනේ අපි හොයන්න ඕනේ. හරි, අපි මේ වර්ගඵලය හොයන්න ඕනේ. හරි, එතකොට පුතේ අපි නිකමට බලමුද. දැන් මෙතන අපිට මේ මෙතන අගේ දීලා නැහැනේ. මෙන්න මෙතන අගේ අපිට දීලා නැහැනේ. එතකොට අපි එහෙනම් මෙතන අගේ කීයද කියලා මොකද අපිට මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න නම් මුල් තප්පර 30 තුල ගමන් කරපුද දැන් අපෙන් නිකමට මම මේ මුල් තප්පර 60 තුල වස්තුව ගමන් කළ දුර හොයන්න කිව්වනම් කොහොමද හොයන්නේ? මුල් තප්පර 60 තුල. එතකොට එහෙනම් මේ මුළු ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න ඕනේ. එතකොට පුතේ එහෙනම් භාගයයි භාගයයි මම මේ මුල් තප්පර 60 මෙතනින්නම් මෙතෙන්ට වස්තුව ගමන් කළ දුර නැත්තම් විස්ථාපනය. දුර නැත්තම් විස්ථාපනය කියන්නේ මෙන්න මේකේ වර්ගඵලය හොයන්න ඕනේ. එතකොට පුතේ භාගය වැඩි කිරීම 60 වැඩි කිරීම මොකද? ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස 6යි. 6නේ. හරි. 30යි 30ව 6ක් 180යි. හරි. එතකොට පුතේ අපිට එනවා මුල් තප්පර 60 තුල මේ ගමන් කරපු දුර නම් 180යි. මීටර 180යි. හරි. දැන් අපිට ඕනේ මුල් තප්පර 30 තුල ගමන් කරපු දුර. ඒ කියන්නේ මෙන්න මේ ටිකේ වර්ගඵලය හොයන්න. හරි. දැන් ඒ ටිකේ වර්ගඵලය හොයන්න බෑ පුතේ මෙතන අගේ දන්නේ නැතුව. තේරුණාද මං කියන්නේ? මෙතන අගේ දන්නේ නැතුව අපිට වර්ගඵලය හොයන්න විදිහක් නැහැ නේ. මොකද ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න අපි එතන අගේ දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට කොහොමද පුතේ අපි එතන අගේ හොයාගන්නේ? හරි. එතකොට දැන් ඔයා මෙන්න මේ දේත් මතක් වෙන්න ඕනේ ඔයාට. පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරය දුන්නාම ඒකෙන් ත්වරණය හොයන්නේ කොහොමද? ත්වරණය හොයන්නේ කොහොමද? ත්වරණය කියලා කියන්නේ අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය. අනුක්‍රමණය ත්වරණය එනවා පුතේ අනුක්‍රමණය හෙව්වනම්. හරි. එතකොට පුතේ විස්ථාපනය හොයන්නේ කොහොමද ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින්? ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් විස්ථාපනය හොයන්නේ වර්ගඵලයෙන්. මොකද vt ගුණිතේන්නේ වර්ගඵලය. හරි, වර්ගඵලය. හරිද? දැන් අපි මෙතන අගේ අපි දන්නේ නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. හරි, මම දැනට පුතේ මෙතෙන්ට v කියලා දාගන්නවා. මෙතෙන්ට මම v කියලා දාගන්නවා. ඒක හොයන්න ඕනේ මොකද ඒක දැතුව මෙතන වර්ගඵලය හොයන්න බෑ. දැන් අපි දන්නවා ත්වරණය කියන්නේ අනුක්‍රමණය. මේ සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න ඕනේ. අනුක්‍රමණය හොයන්න ඔයා මැත්ස් වල ඉගෙන ගන්නවා කොහොමද? අනුක්‍රමණය කියලා කියන්නේ අපි දන්නවා කොහොමද? y වෙනස බෙදීම y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. කොහොමනේ අනුක්‍රමණය හොයන්නේ? y ඛණ්ඩාංක වෙනස බෙදීම x. අපි මෙන්න මේ ලක්ෂ දෙක ගමු. පුතේ අපි මෙතන හොයා ගන්න ඕන හින්දා තමයි එහෙම ගන්නෙ. හරිද? එතකොට පුතේ අපි දැන් ඔන්න ඔය ලක්ෂ දෙක ගත්තට පස්සේ දැන් y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරි. එතකොට මෙන්න බලන්න අනුක්‍රමණය අපිට එනවා කොහොමද? y ඛණ්ඩාංක වෙනස අපිට මෙතන ලියන්න පුළුවන් පුතේ කොහොමද?
higher in a V. හරි. Y ඛණ්ඩාංක වෙනස higher in a V. X ඛණ්ඩාංක වෙනස 60 in a 30 එතකොට. හරි. Higher in a V 60 in a 30. ඉතින් පුතේ අනුක්‍රමණය අපිට එනවා මෙන්න මෙහෙම. Higher in a V 60න් 30ක් ගියපුවාම කීයද 30යි. ඔන්න ඔහොම වෙනවා. ඉතින් පුතේ මම පාවිච්චි කරේ මේ ලක්ෂයයි. දැන් මෙතන ඛණ්ඩාංකය 66. මෙතන ඛණ්ඩාංකයේ 30V. හරි. එතකොට y වෙනස බෙදීම x වෙනසනේ. දැන් ඒ විදිහටම පුතේ මට පුළුවන් මේක ලක්ෂයේ ඛණ්ඩාංකයයි මේ ලක්ෂයේ ඛණ්ඩාංකය අරන් දැන් මෙතන අපි දන්නවා බිංදුව බිංදුව. මේකයි මේකයි අරනත් ඕන්න මට අනුක්‍රමණය ලියන්න පුළුවන්. හරි. එතකොට කොහොමද පුතේ අනුක්‍රමණය එන්නේ? එතකොට අනුක්‍රමණය එන්නේ අපි දන්නවා මම මේ ලක්ෂය ගන්න. කොහොමද එකම රේඛාවේ අනුක්‍රමණ දෙකක් තියෙන්න බෑනේ? එකම අනුක්‍රමණය තමයි තියෙන්නේ. එතකොට මම මේක ගත්තොත් මෙතන 6 මෙතන බිංදුව. එහෙනම් y වෙනස 6 ඍණ බිංදුව x වෙනස පුතේ 60 ඍණ බිංදුව. පුතේ මෙතන ඇවිල්ලා බිංදුවේ බිංදුව. මෙතන ඛණ්ඩාංකයේ බිංදුවේ බිංදුව නිසා. හරි. 60 ඍණ බිංදුව. එතකොට පුතේ අනුක්‍රමණය අපිට එනවා 6 යට 60යි කියලා. ඒ කියන්නේ පුතේ 1 යට 6 බිඳුනම 1 යට 10යි. හරි. 1 යට 10යි. රයිට්. එතකොට මට මේ අනුක්‍රමණයට ආපු වගේ මේකට දාගෙන v හොයාගන්න පුළුවන් මෙතන. එතකොට පුතේ මම මෙතන අනුක්‍රමණය ආවේ 1 යට 10යි. අතන අනුක්‍රමණය හෙව්වහම මට ආවේ 6 6 ඍණ v යට 30. එතෙන්ට මම දානවා මේක. එතකොට පුතේ මෙන්න මෙහෙම එනවා. 1 යට 10 සමානයි 6 ඍණ v යට 30. රයිට්. දැන් මෙන්න මේක සුළු කරගන්න. මේක සුළු කරගෙන මට පුළුවන් v හොයාගන්න. ඒකෙන් මට විස්ථාපනය හොයාගත හැකියි. එතකොට පුතේ මේ 30 මෙතෙන්ට දාන්නකො. 30 මෙතෙන්ට දැම්මහම මොකද වෙන්නේ? 30 මෙතෙන්ට දැම්මහම 30 යට 10 වෙනවා. 30 උඩට එනවනේ. 30 බෙදීම 10 කියන්නේ 3යි එතකොට ඈ. එහෙනම් 3 සමානයි 10 30 මෙතෙන්ට ආවම 30 බෙදීම 10 3යි. සමානයි 6 ඍණ v. v ඍණ v මෙහෙට ගන්න 3 මෙහෙට යවන්න. එතකොට ඍණ v මෙහෙට ආවම ධන v වෙනවා. 3 මෙහෙට ගියාම පුතේ 6 ඍණ 3 වෙනවා. එතකොට v සමානයි 6 3ක් ගියාම 3යි. ඒ කියන්නේ පුතේ මෙතන තිබිලා තියෙන ප්‍රවේගය කීයද? 3. ප්‍රවේගය තිබිලා තියෙන්නේ 3. හරි. ප්‍රවේගය 3. ආ දැන් මේකේ වර්ගඵලය හොයන්නකො. මොකද අපිට මෙතන පළවෙනි ප්‍රකාශය කියන්නේ මුල් තප්පර 30 තුල වස්තුව ගමන් කරලා මීටර 90ක්. අයි බලමු මේක හොයලා. හරි. එහෙනම් ඔන්න භාගය වැඩි කිරීම දැන් ආධාරකයේ 30යි ලම්බ උස 3යි. හරි. 15යි 15 වරක් 3 පුතේ 45යි. මීටර 45යි එන්නේ. හරිද? එතකොට A කියන ප්‍රකාශය වැරදි. A වැරදි. A වල කියනවා මුල් තප්පර 30 තුල වස්තුව මීටර 90ක් ගිහිල්ලා නැහැ නේ. 90ක් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙන්නේ කීයද? මීටර 45යි. ඊළඟට මුල් තප්පර 60 තුල වස්තුව නියත බලයක් ක්‍රියාත්මක බලයක් ක්‍රියා කර ඇත. පුතේ මෙහෙමනේ වස්තුවක් මත දැන් අපි දන්නවා මෙහෙමනේ නිව්ටන්ගේ පළවෙනි දවඩ මතක් වෙන්න ඕනේ නිව්ටන්ගේ පළවෙනි නියමය දෙවන නියමය. නිව්ටන්ගේ පළවෙනි නියමය කියනවා නේද වස්තුවක් මත නියත බලයක් ක්‍රියාත්මක වුණොත් එයා ඒකාකාර වස්තුව මත නියත බලයක් ක්‍රියාත්මක කියන්නේ වස්තුවක් මත අපි කියනවා අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක්ක එයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නැත්නම් එයා නිශ්චලව ඉන්නවා. නිව්ටන්ගේ පළවෙනි නියමය. හරි. වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක්ක එයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා එහෙම නැත්නම් නිශ්චලයි. හරිද? දැන් මේක පුතේ ඒකාකාර ප්‍රවේගයක්ද නැහැ. ඒකාකාර ප්‍රවේගයක් නම් ප්‍රස්තාරෙ මෙහෙම එන්න ඕනේ නේ. ප්‍රවේගකාල ප්‍රස්තාරය වදන්න ඒකාකාර ප්‍රවේගයක් නම් මෙහෙමනේ. හැබැයි මේක තොරණේ වෙලා එන්න ප්‍රවේගය වැඩි වෙලා. ඒ කියන්නේ තොරණේ කියන්නේ මෙහෙම ආවොත් අපි දන්නවා ඒක තොරණයක් තියෙනවා. හරිද? මෙතන අපි තොරණයක් හොයාගත්තා. අපිට තොරණේ වටිනාකම 1 යට 10යි. ඒකකේ දැම්මොත් 1 යට 10 කියන්නේ 0.1යි. 0.1යි. ms ඍණ 2 තොරණේ. තොරණේ. ප්‍රවේග වෙනස y වෙනස බෙදීම x වෙනස කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස. y වෙනස බෙදීම x වෙනසනේ අනුක්‍රමණය හොයද්දී ඒ කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස. ඒ තමයි තොරණේ කියන්නේ. හරි. ඒතර පුතේ මේක එන්න එන්න ඔයාලට තේරෙනවා ප්‍රවේගය වැඩි වෙලා. ඒ කියන්නේ මේක තොරණයක්. මේක තොරණයක්. හරි. අපි දන්නවා මොකද තොරණේ කියන්නේ? තොරණේ කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. තොරණේ කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. රයිට්. ඒතර මෙතන පුතේ එන්න එන්න මොනවා වෙලා තියෙනවද? එන්න එන්න ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තොරණයක් තියෙනවා. තොරණයක්ද අපි දන්නවා. ඒ කියන්නේ ඒතර ඒකාකාර ප්‍රවේගය යන වස්තුවක්ද නැහැ. එන්න එන්න ප්‍රවේගය වැඩි වෙලා. එහෙනම් අනිවාර්යෙන් අපි දන්නවා අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරි. දැන් මේක ඒකාකාර තොරණයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අනිවාර්යෙන් මොන බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවද?
නියත බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට පුතේ B ප්‍රකාශය හරි. ඒ වැරදි. මේ වස්තු මත නියත බලයක් ක්‍රියාත්මක වෙලාද? ඔව්. නියත බලයක් ක්‍රියාත්මක වෙන හින්දා තමයි මෙයා ඒකාකාරව ත්වරණය වෙලා තියෙන්නේ. හරි. එන්න එන්න ඒකාකාරව ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ ඒකයි. නියත බලයක් ක්‍රියාත්මක වෙච්ච නිසා. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රකාශය තියෙනවා T තප්පර 120ක් වූ විට වස්තුවේ ප්‍රවේගය නියත වශයෙන් 12 ms ඍණයක වේ. T තප්පර 120ක් වුණාම ප්‍රවේගය 120යි සෝරි T තප්පර 120ක් වෙනකොට ප්‍රවේගය 12 වෙනවලු. ඒක අපිට කියන්න බෑනේ පුතේ. අපි දන්නේ නැහැනේ මෙතනින් පස්සේ මේක ඒකාකාර ප්‍රවේගයෙන් ගියාද නැත්නම් මේ විදිහටම ත්වරණය වුණාද? අපි කියන්න දන්නේ නැහැ ඒක. අපිට දීලා නැහැනේ ප්‍රස්තාරය එතනින් එහාට. හරි. මෙතනින් එහාට අපි දන්නේ නැහැ මේක මෙහෙම මේ මෙතෙන්ට එනකන් මෙහෙම ත්වරණය වෙලා ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් ගියාද? නැත්තම් ඒ විදිහටම තරණය වුණාද? ඒ විදිහටම තරණය වුණා නම් පුතේ 120 වෙනකොට 12 වෙනවා. මේ විදිහටම මේක දිග්ගටම තරණය වුණා නම් 120 දි 12 ms ඍණයක එනවා. හැබැයි ඒක අපි දන්නේ නැහැ නේ. අපිට ඇඳලා නැහැ නේ ප්‍රස්තාරය මෙතනින් එහාට කන්ටිනියු කරලා නැහැ. ඉතින් ඒක අපිට හරියට කියන්න බෑ. හරියට කියන්න බෑ ඒක වෙයිද නැද්ද කියන නිසා වැරදි. ඒතර පුතේ මේකේ සපයා ඇති තොරතුරු වලට අනුව නිවැරදි යයි නිගමනය කළ හැක්කේ B පමණි. B පමණි. B පමණි B පමණි B පමණි ඊට පස්සේ පොතේ බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මේක ඇවිල්ලා 1985 85 සරල රේඛී චලිතයේ කොටසට අදාළව තමයි මේ කතා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නේ 85 MCQ එක තිරස් රේඛීය මගක ගොනෙකු විසින් අඳුනු ලබන කරත්තයක් ඒකාකාර වේගයෙන් ගමන් කරයි ඒකාකාර වේගයෙන් යනවලු කරත්තේ චලිතයට බලපාන ප්‍රතිරෝධය හරි පුතේ මෙහෙමයි දැන් මේ කරත්තයක් තියෙනවා කියලා හිතන්නකෝ හරිද දැන් මේක මේ විදිහට ගොනෙක් ඇදගෙන යනවා කියලා හිතන්නකෝ ගොනෙක් මේක ඇදගෙන යනවා කියලා හිතන්නකෝ දැන් මේ කියනවා පුතේ කොහොමද මේ කරත්තේ කොහොමද යන්නේ ගොනෙකු විසින් අඳුනු ලබන කරත්තයක් ඒකාකාර වේගයෙන් ගමන් කරනවලු ඒකාකාර වේගයෙන් යනවා කියන්නේ පුතේ එකම වේගයෙන් යනවා අපි දන්නවා ඒකාකාර වේගයට ප්‍රවේග කාලවස්තරය ඇඳුත් කොහොමද එන්නේ මෙන්න මෙහෙම ප්‍රවේග කාලවස්තරය ඇඳුත් ඒකාකාර ප්‍රවේගයකට මෙන්න මෙහෙම එකම ප්‍රවේගය අපි දන්නා මෙතන අගේ කීයද කියන්නේ ඒකාකාර ප්‍රවේගය යනකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරය කොහොමද එන්නේ VT ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරය ප්‍රවේගය ms ඍණයක තප්පරයට මීටර් කාලයේ තප්පර හරි එතන ඔන්න ඔය විදිහට එන්නේ පුතේ දැන් ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්නේ මේ කරත්තේ යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නම් හරිද දැන් මේ ගුණා විසින් මේක ගුණා විසින් මේ දැන් මෙහෙ ගුණා විසින් මේක ඇදගෙන යනවා ඒක ගුණා විසින් බලයක් දෙනවනේ පුතේ ඒ සරලව හිතන්න ගුණා විසින් මේ දේ ඉස්සරහට බලයක් දෙනවා ඉස්සරහට බලයක් දෙනවනේ හරි එතකොට පුතේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මත තියෙන ඝර්ෂණ බලය මේ කරත්තේ මත තියෙන ඝර්ෂණ බලයත් අපි හිතමු ඝර්ෂණ බලය F කියලා ගුණා විසින් ඉස්සරහට දුපු බලය P කියලා කියමු හරි අනිවාර්යෙන් මෙතන මේක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ එකම ප්‍රවේගයෙන් යනවා ප්‍රවේගය වැඩි වෙයි කියන තොරණයක් තියනවද නැහැ තොරණයක් තියෙනවා නම් ප්‍රවේගය වැඩි වෙන්න එපා හරි එතකොට පුතේ දැන් මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ දැන් අපි දන්නවා නිව්ටන්ගේ පළවෙනි නියමයේ නේද ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තු ගැන කියන්නේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා කරන්නේ නැත්තම් හරි ක්‍රියා කරන්නේ නැත්තම් නිව්ටන් කියනවා එක්ක නිශ්චලයි එහෙම නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා. ඒක පොයින්ට් එක මාර වැදගත්. හරි. නිව්ටන් කියනවා නිව්ටන්ගේ පළවෙනි නියමයේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් නැත්තම් අසන්තුලිත බලයක් නැහැ කියන එකේ තේරුම මොකද පුතේ? හිතන්නකො මෙහෙම වස්තුවක් තියෙනවා. මෙහෙට නිව්ටන් 10කින් අදිනවා. එතන පුතේ මෙහෙටත් නිව්ටන් 10කින් අද. අන්න පුතේ අසන්තුලිත බලයක් නැහැ. මොකද කැපිලා යනවනේ. R n නිව්ටන් 10 මෙන්න නිව්ටන් 10 බිඳුවයි. අසන්තුලිත බලයක් නැහැ. එතකොට පුතේ මෙයා කියනවා දැන් ඔයාට හිතෙන්නේ මේක නිශ්චලයි කියලා නේද? දැන් ඔයාට හිතෙන්නේ හරි.
वाट इतना मे का मेस तीन के लिए वाट इतना मेघ निश्चल है अब न्यूटन क्यू हेम कथा न्यूटन क्यू हुआ असंतुलित बल नेता असंतुलित बल अन्या मे पेत्र दहाय मे पेत्र दहाय कैपी लगे हम बिंदु है असंतुलित बल अन्या इतना न्यूटन क्यू हुआ एक्को पुते मेक निश्चल की हुआ या एक्को निश्चल की हुआ ये भी तरह अन्य क्यू हुआ यह मनता मेक एकाकार प्रवेगे चलने वे किया अरे एक्को याको मेक निश्चल किया नेता याको मैं नै मेक एकाकार प्रवेगे ना वेंडा पुलवा किया है भाई मेक तोरने वेंड में तोरने वेंड में मुझे असंतुलित बल नेता तोरने वेंड में मेहम तिब्बत पुते මෙහෙට 10යි මෙහෙට අපි 5කින් අදිනවා එතකොට අසන්තුලිත බලය දැන් මේකේ අසන්තුලිත බලය බිඳුවයි මොකද මෙහෙට 10යි මෙහෙට 10යි කැපිලා ගියහම බිඳුවයි හැබැයි මේකේ පුතේ අසන්තුලිත බලයක් තියෙනවා මෙහෙට 10යි මෙහෙට 5යි කියන සමස්තය ගත්තාම මෙහෙට නිව්ටන් 5ක් ඉතුරු වෙනවානේ දැන් මේක පුතේ නිව්ටන්ගේ පළවෙනි නියමය මේක ගැලපෙන නිව්ටන්ගේ දෙවන නියමයට මොකද අසන්තුලිත බලයක් නැත්නම් එක්ක නිශ්චලයි එක්ක මේක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවද ඔයා මගෙන් අහනවා අනිවාර්යෙන් සර් කොහොමද මේක චලනය වෙන්නේ කියලා හරි ඒක එහෙම තමයි නිව්ටන් කියලා තියන්නේ එහෙම වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් එක්ක නිශ්චලයි නිශ්චල ඔයාට මේක නිශ්චලයි කිව්වම ඔයා පිළිගනී හැබැයි මේක පිළිගන්න අකමැති මම දන්නවා හරි වැඩේ තියෙන්නේ මේක මම කියපු දෙයක් නෙමෙයි මේක නිව්ටන් කිව්වේ එතකොට මේ පැත්තට 10යි නම් මේ පැත්තට 10යි නම් අසන්තුලිත බලයක් නැහැ එක්ක නිශ්චලයි එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක් හරි එතකොට මේක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතින වස්තුවක් වෙන්නත් පුළුවන් හරි රයිට් ඊට පස්සේ උටේ මේක ගැන කතා කරොත් මේක මත අසන්තුලිත බලයක් තියෙනවා ඒ කියන්නේ මේක අනිවාර්යෙන් තොරණය වෙනවා එතකොට පුතේ ඒක ගැලපෙන නිව්ටන්ගේ දෙවන නියමයට අනිවාර්යෙන් අර පැත්තට අපි හිතමු සරලව මේ පැත්තට තොරණය වෙනවා හරි රයිට් එතකොට පුතේ දැන් මේ කරත්තේ ඒකාකාර ප්‍රවේගයෙන් ලු යන්නේ එහෙනම් පුතේ මේක අයිති වෙන්නේ මොකටද හරි සරලව හිතන්න පුළුවන් මේක අයිති වෙන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු. හරි. ඒතර පුතේ අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? අසන්තුලිත බලයක් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ගුණා විසින් ඉදිරියට යොදන බලය කරත්තේ මත පස්සට පාරෙන් යදෙන ඝර්ෂණ බලයට සමාන වෙන්න ඕනේ. ප්‍රතිරෝධී බලයට මේකට අපි ඝර්ෂණ බලය කියලා කියන්න පුළුවන් නේ. නැත්තම් ඝර්ෂණ බලය කියන්න පුළුවන්. නැත්තම් පුතේ මේකට මම කියන්නම් ප්‍රතිරෝධී බලය කියලා. කමන්නේ කොහොම හරි කමන්නේ ඝර්ෂණ බලය නැත්තම් ප්‍රතිරෝධී බලය. ඒතර මේ හරක විසින් ඉදිරියට යොදන බලය කරත්තේ මගින් පස්සට යදෙන පුතේ ඝර්ෂණ බලය නැත්තම් ප්‍රතිරෝධී බලයට සමානයි. හරි සමානයි මොකද මේක අපිට කියනවා මේක යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. හරි මම දන්නවා අර ප්‍රශ්නයක් එන ඔයාට හිතෙනවා යකෝ මෙහෙට 10යි මෙහෙට 10යි ගියාම කැපිලා ගියාම මේක ගමන් කරන්නේ කොහොමද කියලා. හරි මේකේ දැන් නිශ්චලයි කිව්වම අපි පිළිගන්නවා අරක පිළිගන්න කැමති නෑ නමුත් ඒකත් අපිට පිළිගන්න වෙනවා නිව්ටන්ගේ පළවෙනි නියමයේ තියෙන එහෙම තමයි වස්තුව මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක්ක නිශ්චලයි එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙයි හරි රයිට් එතකොට පුතේ එහෙනම් අනිවාර්යෙන් ගුණාමගින් ඉදිරියට යොදන බලය කරත්තේ මත පිටිපස්සට යොදන ප්‍රතිරෝධී බලයට සමාන වෙන්න ඕනේ මොකද මේක පැහැදිලිව කියනවා මේක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කියලා අසූපහේ ප්‍රශ්න මේ 1985 තිරස් රේඛීය මගක ගොණෙකු විසින් අඳුනු ලබන කරත්තයක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි කරත්තේ චලිතයට බලපාන ප්‍රතිරෝධය ප්‍රතිරෝධය කියන්නේ පිටිපස්සට එදෙන බලය හරි ප්‍රතිරෝධය පුතේ අනිවාර්යෙන් ඉස්සරහට තියෙන බලයට සමාන වෙන්න ඕනේ ඉස්සරහට තියෙන බලයට සමාන වෙනවා. එතකොට මේකේ තියෙනවා පුතේ ප්‍රතිරෝධී බලය ශුන්‍ය වේ. ශුන්‍ය වෙන්න බෑ. පුතේ ප්‍රතිරෝධී බලය ශුන්‍ය වුණොත් ගුණා විසින් යොදන බලය විතරයි තියෙන්නේ. එතකොට තොරණේ වෙනවා. මේ වගේ වෙනවනේ ප්‍රති මේ පස්සට තියෙන බලය බිඳුව වුණොත් ඉස්සරහට තියෙන බලය විතරනේ තියෙන්නේ. ඒතර තොරණය වෙන්නේ. ඒකාකාර ප්‍රයෝගයෙන් යන්න බෑ. නිව්ටන්ගේ පළවෙනි නියමේ දාන්න බෑ. හරි. ගුණා විසින් යොදන බලයට සමාන වේ. ආ මේ ප්‍රතිරෝධී බලය ගුණා විසින් යොදන බලය. හරි. මේ දෙක සමාන වුණොත් තමයි එක්ක මේක නිශ්චලව තියෙනවා නැත්තම් චලනය වෙන වස්තුවක් නම් ඒ දිගටම ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. හරි ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා හරි එහෙනම් පුතේ උත්තරේ ගන්න වෙන්නේ දෙක ගුණා විසින් යොදන බලයට සමාන වේ ගුණා විසින් යොදන බලය ප්‍රතිරෝධී බලය පුතේ ගුණා විසින් යොදන බලයට වඩා විශාල වෙන්න බෑනේ මොකද ගුණා විසින් යොදන බලයට වඩා ප්‍රතිරෝධී බලය විශාල වුණොත් මේක මේ පැත්තට තොරණේ වෙනවා එහෙම වෙන්නේ නැහැ නේ ජීවිතේට ඒක ගන්න බෑ හතරවෙනි උත්තරේ ගුණා විසින් යොදනු ලබන බලයට වඩා කුඩා වේ පුතේ ගුණා විසින් යොදන බලයට වඩා ප්‍රතිරෝධී බලය අඩු නම්
මේක තොරණය වෙනවා අර පැත්තට එන්න එන්න ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ මේක කියන්නේ එහෙම නෙමෙයිනේ මේක කියන්නේ ඒකාකාර ප්‍රවේගය යනවා එන පුතේ අනිවාර්යෙන් ගුණා විසින් මොකද ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක් නම් නිව්ටන්ගේ පළවෙනි නියමය බලය අසන්තුලිත බල වෙන්න බෑ අසන්තුලිත බල තියෙන්න බෑ එතකොට පුතේ අනිවාර්යෙන්ම සන්තුලිත වෙන්න ඕනේ බිඳුව වෙන්න ඕනේ එහෙනම් මේ බලයයි සමානයි එහෙනම් පුතේ ප්‍රතිරෝධී බලය ගුණා විසින් ඉදිරියට යොදන බලයට සමාන වේ උත්තරේ 3ට 2 ඒකට හේතුව ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා කියන හින්දා හරි 3ට 2 තුනට දෙක තුනට දෙක න්‍යූටන් නියම ගැන පුතේ ඔයා ඔයාට ඒ ලෙවල් වල ඔයා සයන්ස් හරි හරි ඒ කියන්නේ බයෝ හරි මැත්ස් හරි කරන්න බලාපොරොත්තු වෙනවනම් එහෙම නැත්නම් ඔයා ටෙක්නොලොජි කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාට SFT වල මේ කොටස ආපහු තියෙනවා හරි ඉතින් එතකොට මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඔයා මැත්ස් හරි බයෝ හරි කරන්න බලාපොරොත්තු වෙනවනම් නැත්නම් ටෙක් කරන්න බලාපොරොත්තු වෙනවනම් හරි රයිට් ඊට පස්සේ පුතේ අහනවා හතරවෙනි ප්‍රශ්නේ අපි ගන්නවා 1987 හතරවෙනි ප්‍රශ්නේ 1987 තොරණයේ නිවැරදි ඒකකය පුතේ තොරණය කියන්නේ මොකද්ද තොරණය කියන්නේ අපි ඉගෙන ගන්න කොහොමද ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එතකොට ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය දැන් මෙහෙම නෙමෙයි ප්‍රවේගය ප්‍රවේගය කියන්නේ මොකද්ද විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ආය කියන්නේ කොහොමද පුතේ විස්ථාපන වෙනස බෙදීම කාලය ඔන්න බලන්න ලස්සන්ට ඒකකයේ හදලා පෙන්නනවා ඈ විස්ථාපන වෙනස විස්ථාපනයමයිනේ මීටර් වලින් කාලයේ තප්පර වලින් ආ ඒකකේ කොහොමද එන්නේ පුතේ S එක උඩට ගියාම ආ ms ඍණ 1යි ඒ ඇවිල්ලා ප්‍රවේගය තොරණ ඒකකේ කොහොමද එන්නේ තොරණය කියන්නේ පුතේ ප්‍රවේගය වෙනස් වීමේ අපි දන්නවා ප්‍රවේගය වැඩි වෙනවා නම් ධන තොරණයක් එන්න එන්න ප්‍රවේගය අඩු වෙනවා නම් අපි දන්නවා මන්දනයක් මන්දනයක් හරි එතකොට පුතේ තොරණය අපි දන්නවා එහෙනම් කොහොමද ගන්න ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එහෙනම් ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය ඔන්න බලන්න ලස්සන්ට ඒකකේ හදලා පෙන්නනවා ප්‍රවේග වෙනස ප්‍රවේගයක් ms ඍණ 1 හරි ගත වූ කාලය ආපහු තප්පර ms ඍණ 1 ආපහු s වලින් බෙදද්දි මේ s එක උඩට ගියාම තව s ඍණ 1ක් එනවා මෙතන s ඍණ 1ක් තියෙනවා මේ උඩට ගියාම තව s ඍණ 1ක් එනවා ඒතර පුතේ ms ඍණ 2 ඔන්න පුතේ තොරණයේ ඒකකය ms ඍණ 2 හතරවෙනි එක උත්තරේ 4 1987 අහනවා තොරණේ ඒකකය ms ඍණ 2 4ට 4 4ට 4 ඊට පස්සේ පුතේ රතයකින් පස්වෙනි ප්‍රශ්නේ 1987 පස්වෙනි ප්‍රශ්නේ 1987 රතයකින් තප්පරයකට තෙල් බිඳුව බැගින් කාන්දුවේ හරි තෙල් බිඳුව බිඳුව වැටලා රතයකින් තප්පරයට තෙල් බිඳුව බැගින් කාන්දුවේ හරි මෙම රතේ චලනය වන විට පාරේ වැටී තිබුණු තෙල් බිඳුව අතර දුර මැන කුඩා පරිමාණවල කඩදාසියක සටහන් කළ විට මේ ආකාරයට ලැබුණා පුතේ මෙන්න මේ විදිහට මෙන්න පස්වෙනි ප්‍රශ්නේ එකත් 1987 මෙන්න මේ විදිහට තමයි පුතේ තෙල් බිඳුව ඒක අරන් පරිමාණය පොඩි කරලා කඩදාසියක ලකුණු කරාම මෙන්න මේ විදිහට ඔය විදිහට පුතේ එන්නෙන්ද ඈත් දුර වැඩි වෙලා තමයි තෙල් බිඳුව වැටලා තියෙන්නේ මෙන්න මේ විදිහට මොටර රථයේ මෙහෙට තමයි ගිහිල්ලා තියෙන්නේ හරි ඔන්න ඔය විදිහට දීලා තියෙනවා දැන් ඔයාලට තේරෙනවා පළවෙනියට මෙතන පොඩි දුරයි ඊළඟ ටික දුර වැඩිපුර දුරක් ගිහිල්ලා තෙල් බිඳුව වැටලා තියෙන්නේ එන්නෙන්ද දුර මේ අතර පරතරේ වැඩි වේගන යනවා ඒ කියන්නේ පුතේ මේක ඒකාකාර ප්‍රවේගයෙන් ගියපු එකක් වෙන්න බෑ හරි මොකද ඒකාකාර ප්‍රවේගයෙන් ගියා නම් VT ප්‍රස්ථාරය මෙහෙම ආවා නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගියා නම් පුතේ මේ තෙල් බිඳු සමපරතර වලින් වැටෙන්න ඕනේ ඒකාකාර ප්‍රවේගයෙන් ගියා නම් හැබැයි මේ තෙල් බිඳු එන්නෙන්ද ඈත ඈත වැටිලා එන්නෙන්ද වැටෙන දුර වැඩි වෙලා ඒ කියන්නේ පුතේ එන්නෙන්ද මේකේ ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා
එන්නෙන්න මේ රතේ ගමන් කරන ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද පුතේ මෙතන වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මේක කොහොමද ගිහිල්ලා තියෙන්නේ පුතේ? තොරණයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන්දු තොරණයට මෙහෙම. ඒකාකාර තොරණයක් නම් ඔන්න ඔය විදිහට. හරි. එතකොට පුතේ මේක එහෙනම් අපිට තේරෙනවා එන්නෙන්න තෙල් බිඳුව අතර පරතරය වැඩි වෙලා. එන්නෙන්න තෙල් බිඳුව අතර පරතරය වැඩි වුණා නම් මේක එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා නම් මේක මොකද්ද? තොරණයක්. ධන තොරණයක්. ඒ කියන්නේ මේක තොරණයෙන් ගිහිල්ලා තියෙන්නේ. හරි. රයිට්. එතකොට රතය මුලින්ම කියන පළවෙනි එක රතේ නියත ප්‍රවේගයෙන් ගිහිල්ලා බෑ. නියත ප්‍රවේගයෙන් ගියා නම් තෙල් බිඳු සමදුරින් වැටෙන්න ඕනේ. එකම ප්‍රවේගයෙන් නම් යන්නේ. දැන් හිතන්න මෙහෙම මම බයික් එක 50ට ඇක්සලරේට් කරලා කෙලින් පාරක ඇක්සලරේට් කරලා 50ට ඇක්සලරේට් කරගෙන දැන් එන්ඩෙන් ටිකේ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තොරණයක් නෙවෙන්නේ. තොරණේ වෙලා ඊට පස්සේ දිගටම 50 තියන් යනවා. ඒක නේගාකාර ප්‍රවේගය කියන්නේ. දිගටම 50යි 50 km/h ඍණ එක පැයට කිලෝමීටර් 50 වේගෙ තියාගෙන යනවා. එතකොට පුතේ ඒක ඒකාකාර ප්‍රවේගයක්. එහෙම යන වෙලාවේ අර 50 දිගටම තියාගෙන යන වෙලාවේ තෙල් බිඳු සමදුරින් වැටෙන්න ඕනේ. මෙහෙම වැඩි වෙන්න බෑ. මෙහෙම වෙන්නේ පුතේ තෙල් බිඳු එන්නෙන්න පරතර වැඩි වෙන්නේ එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙච්ච නිසා. හරි. එතකොට ප්‍රවේගය වැඩි වෙනවා නම් ඒක තොරණයක්. හරි. රයිට්. එතකොට පුතේ බැරි විලක්වත් මේක මෙහෙම දීලා තිබ්බනම් මෝටර රතේ දැන් මෙහෙට කියලානේ දීලා තිබ්බේ. එන්නෙන්න තෙල් බිඳු උතර පරතරේ වැඩි වෙලා. පුතේ එන්නෙන්න බැරි විලක්වත් මේ පැත්තට මේ ඊතලේ දාලා තිබ්බනම් රතේ මෙහෙට ගිහිල්ලා තියෙන්නේ. එන්නෙන්න තෙල් බිඳු අතර පරතරේ අඩු වෙලා. එතකොට මොකද්ද? දැන් මම ඉස්සල්ලා කිව්වා පුතේ මෙහෙම වුණොත් මේක ඇවිල්ලා ධන තොරණයක්. එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙලා. මෝටර රතේ ධන තොරණයෙන් ගිහිල්ලා තියෙන්නේ. දැන් බැරි වෙලක්වත් පුතේ මේක මෙහෙට තිබ්බනම් ආ හිතන්නේ මොකද්ද? එන්නෙන්න තෙල් බිඳුව අතර පරතරේ අඩු වේගණ යනවා. එන්නෙන්න තෙල් බිඳුව අතර පරතරේ අඩු වේගණ යනවා කියන්නේ පුතේ මේක ප්‍රවේගය එන්නෙන්න අඩු වෙලා. ප්‍රවේගය එන්නෙන්න අඩු වෙනවා කියලා කියන්නේ පුතේ මේක මොකද්ද? මන්දනයක්. හරි. ප්‍රවේගය එන්නෙන්න අඩු වෙනවා කියන්නේ මොකද්ද? මේක මන්දනයක්. හරි. ප්‍රවේගය එන්නෙන්න අඩු වෙලායි මේ තෙල් බිඳුව අතර පරතරේ එන්නෙන්න අඩු වෙනවා. හරියට නිකන් මේ වාහනේ බ්‍රේක් ගහලා එන්නෙන්න වේගය අඩු වෙලා එන්නෙන්න ප්‍රවේගය අඩු වෙලා මන්දණය වෙලා. එහෙම වුණා නම් මන්දනයක්. හරි. දැන් මෙහි ඉතලේ මෙහෙට නෙමෙයි දාලා තිබ්බේ අර පැත්තට. හරි. එතකොට අපි ඒක තේරුම් ගන්නවා එහේ මන්දනයක් නෙමෙයි මේක ඇවිල්ලා ධන තොරණයක්. ඒ කියන්නේ එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙලා එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙලා. රයිට්. එතකොට පුතේ මේකේ බලන්න උත්තර කියනවා රතේ නියත වේගයෙන් ගිහිල්ලා නැහැ. නියත වේගයෙන් ගියා නම් තෙල් බිඳුව අතර පරතර එක දුර තියෙන්න ඕනේ. රතේ තොරණයෙන් ගමන් කර ඇත. හරි පුතේ. තෙල් බිඳුව අතර පරතර වැඩි වෙනවා නම් එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙලා රතේ තොරණයෙන් ගිහිල්ලා. ඊළඟට කියන රතේ මන්දණයෙන් ගිහිල්ලා නැහැ. රතේ මන්දණයෙන් ගියා නම් තෙල් බිඳුව අතර පරතර එන්නෙන්න අඩු වෙන්න ඕනේ. කියන්නේ මේක අනිත් පැත්තට ගත්තා නම් මන්දණය. හරි. රයිට්. මේව සටහනට අනුව රතේ චලනය ගැන කිසිවක් කිව නොහැක නෑ. වැරදි. උත්තරේ පුතේ රතේ තොරණයෙන් දිගටම ගමන් කොට ඇත. පහට දෙක. පහට දෙක 1987 ආපු MCQ එක. හරි. පහට දෙක. රයිට්. ඊට පස්සේ වහන්න පුතේ 6 වෙනි ප්‍රශ්නේ. හය එක්තරා කුමියෙක් ඒ ලක්ෂයෙන් ගමන් නරඹා මෙන්න මෙහෙම කියනවා එක්තරා කුමියෙක් ඒ ලක්ෂයෙන් ගමන් නරඹා මේක ඇවිල්ලා පුතේ 1988 ප්‍රශ්නේ එක්තරා කුමියෙක් ඒ ලක්ෂයෙන් ගමන් නරඹා අරය මීටර 7ක් වන වෘත්තාකාර මාර්ගයක් දිගේ හරි අපි අරය මීටර 7ක් වෙන වෘත්තාකාර පතයක් කරන මෙතන තමයි කේන්ද්‍රය කියලා හිතාගෙන ඔන්න ඔක කියලා හිතමු ඈ හරි. එතකොට අපි හිතමු ඒ ලක්ෂයෙන් පටන් ගත්තා. ආ මෙතනින් පටන් ගත්තා කියලා හිතන්නකො. කුමියා මෙතනින් පටන් ගත්තා. ඒ ලක්ෂයෙන් ගමන් නරඹා අරය සෙන්ටිමීටර 7යි. අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්තාකාර මාර්ගයක් දිගේ නැවත ඒ ලක්ෂයට පැමිණේ. හරි පුතේ මේක දැන් මූ යනවා මෙහෙම. දැන් මූ මෙහෙම යනවා. දැන් මූ මෙහෙම ගිහිල්ලා මේම ගිහිල්ලා ආපහු මෙතෙන්ට එනවා. ඒ ලක්ෂයෙන් බා ඒකනේ කියන්නේ අරය හතක් වෙච්ච වෘත්තාකාර මාර්ගයක දිගේ නැවත ඒ ලක්ෂයටම වැවිනේ. එම චලිතයේදී කුමියා ගමන් කර දුරහා විස්ථාපනය.
පුතේ දැන් මෙහෙමයි මූ මෙතන ඉඳන් මේම ගිහිල්ලා ආපහු මෙතෙන්ට එනවා කියන්නේ පටන් ගත්ත තැනටම ඇවිල්ලානේ එතකොට පුතේ විස්ථාපනය අපි ගන්නෙ මොකද්ද විස්ථාපනය කියන එකේ තේරුම මොකද්ද ලක්ෂ දෙකක් අතර කෙටිම ඔයාගෙන් අහනවා විස්ථාපනය කියන එකේ අර්ථ දැක්වීම මොකද්ද කියලා ලක්ෂ දෙකක් අතර කෙටිම දුර නැත්තම් ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය අතර කෙටිම දුර දැන් පුතේ මූ මෙතනින් පටන් අරගෙන ආපහු මෙතෙන්ටම ඇවිල්ලා හරියට නිකන් මම මෙතන ඉඳගෙන කිලෝමීටරයක් විතර දුරට ගිහිල්ලා ආපහු ආරම්භක තැනටම එනවා එතන පුතේ විස්ථාපනය කියේද විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයයි අවසන් ලක්ෂයයි අතර සරල රේඛීය දුරට හරි සරල රේඛීය දුර එතන පුතේ මම මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා ආපහු මෙතෙන්ටම එනවා එතනමයි විස්ථාපනය කියේද පුතේ ආරම්භක ලක්ෂය අවසන් ලක්ෂය අතර දුර බිඳුවයි විස්ථාපනයේ බිඳුවයි හරි පුතේ ඉතින් මෙතනින් පටන් අරගෙන ආපහු මෙතෙන්ටම එනවා කියන්නේ විස්ථාපනයේ බිඳුවයි मीटर हरी दम मेक सेंटीमीटर वाली ने दिला तीन आ रही ने निसाबी सेंटीमीटर वाली ने दामो विस्थापने बिंदु आई अरे सेंटीमीटर वाली ने दामो अबे दूरा आ दूरा दा विस्थापने के ने दाईशी क्या दूरा क्या अन्य मेटिक है मैंने मेटिक को कुम्ह होया गानों ने दूरा एक अन्य में उरते वाटे दिगो होया गान लोग हरी आ ऐ ना दूरा होया गामो दूरा 2πr दम हम हरी बुते वो तो मेरे उरते अपने उरते वाटे दिगो 2πr ने दान ने හරි එහෙනම් දෙක වැඩි කිරීම පුතේ 7/22 අරය සෙන්ටිමීටර් 7යි. ඔන්න දුර. හරි. එතකොට මුලින්ම මේකේ පිළිවෙලට ගන්න මේකේ අහන්නේ මෙයාලා කෘමියා ගමන් කළ දුරහා විස්ථාපනයේ විශාලත්වය. එතකොට පුතේ මුලින් දුර එන්න ඕනේ ඊළඟට විස්ථාපනය එන්න ඕනේ. හරිද? මේකළු උත්තර දීලා තියෙනවා මුලින්ම දෙක වැඩි කිරීම 7/22 වැඩි කිරීම 7. ඒක තමයි දුර විස්ථාපනයේ බිඳුවයි කියලා. පුතේ පළවෙනි උත්තරේම හරි. මේ පිළිවෙලට එන්න ඕනේ. මෙහෙම බෑ මුලින් විස්ථාපනය ලියලා පස්සේ දුර ලියන්න බෑ මෙයාලා අහන පිළිවෙලට උත්තරේ දෙන්න ඕනේ මෙයාලා අහන්නේ මුලින් දුර ඊළඟට විස්ථාපනය එතකොට මුලින් දුර එන්න ඕනේ දුර මේක දීලා තියෙනවා මේ විදිහටම ඊළඟට විස්ථාපනය දීලා තියෙනවා හා විස්ථාපනයේ බිඳුවයි කියලා රයිට් ඔන්න ඔක තමයි පොතේ උත්තරේ 1 6ට 1 දැන් මෙයා මෙතනින් පටන් අරන් මූ ආපහු මෙතෙන්ට එනවා කියන්නේ ඉතින් මූ විස්ථාපනය වෙලා නැහැ හිටපු තැනටම ඇවිල්ලා ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය අතර බිඳුවයි දුර මේ විස්ථාපනයේ බිඳුවයි හැබැයි දුර කියන්නේ ගමන් පතේ මුළු දිග කියන්නේ ඒතර මේ චාපයේ දිග හොයන්න ඕනේ කියන්නේ සම්පූර්ණ වෘත්තය ඒ තමයි 2πr දැන් හරි right එහෙනම් උත්තරේ 6ට 1 6ට 1 7 බලන්න 7 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ ते हाथ मेगा असु अटे आप प्रश्न या MCQ का हाथ नहीं है क्या मैंने मेहमती है ने गुरुत्व यात्रे यू प्रवेगेन सिरस्व यात्रिया तटे विसीकरण ला दांशुआ इगर मेहम पुते आप गाल कटे करां मेहम पोलो देशर माहितनो ताटू देगा कितर उड़े उस तैनक मैं गल कटे अक विसीकर पोलव दिश यू प्रवेगे हरिद यदर पुते अभी दान नाम कद गल कटे अभी मेहमे निकंगा तरिया गुरुत्वज तोरने अटते नहीं अभी दान वस्तु पोलवट एदगा तोरने गुरुत्वज तोरने गुरुत्वज तोरने तोरने अभी सामान्य ए अकूर देने नमुत अभी गुरुत्वज तोरने जी अकूर पावित करवा गुरुत्वज तोरने अभी दान दहा एम एस देखा वस्तु एंड एंड प्रवेगे कियगा वेड़ी विना पुते एंडेंड प्रवेगे दहाय गाने वैडी वेनो लेकिन अभी मैं निश्चल आता है रियोत बिंदु एंग आता है रियोत पालवनी ताप पर इवर दी मैं आगे प्रवेगे दहाय ये मिस्री ने कहा ईलंग ताप पर इवर दी दहाय वैडी ना तोरने दहाय ये मिस्री ने देखा ने गुरुत्व जो तोरने इतना भी वास्तु अक पुते मेहम विसिकरण ने तो मेहम निकंती लाता है रियात पालवनी ताप पर बिंदु आई ईलंग ताप पालवनी पटांगन और बिंदु आई පළවෙනි තප්පරයේදී 10යි ඊළඟ තප්පරයේදී තව 10කින් වැඩි වෙනවා 20යි ms ශ්‍රේණියක දැම් ප්‍රවේගය තව 10කින් වැඩි වෙනවා ඊළඟ තප්පරයේදී 30යි ms ශ්‍රේණියක ඔන්න ඔහම තමයි පුතේ පොළොට වැටෙන්නේ හරි දවා හිතන්නකෝ වැහි බිඳුවකට කොච්චර ප්‍රවේගයක් ඇද්ද කොච්චර උඩ ඉඳන්ද වැටෙන්නේ කියලා හරි කොච්චර වෙලාවක් වැටෙනවද හරි ඕනම වස්තුවක් මෙහෙමයි ඈ ගුරුත්වජ ත්වරණය පුතේ 10යි ms ශ්‍රේණිය දෙකයි හරි ගුරුත්වජ ත්වරණය 10 ms ශ්‍රේණිය දෙකයි ඒත් හැම වස්තුවක්ම පොළොවට වැටෙන වස්තුව පොළොවට වැටෙනකොට ওই විදිහට පුතේ යාගේ ප්‍රවේගය 10 10 වැඩි වෙනවා මොකද ගුරුත්වජ ත්වරණය 10 ms ශ්‍රේණි දෙක නිසා. ඒතර ප්‍රවේගය 10 10 වැඩි වෙනවා. ත්වරණය කියන්නේ ඒකනේ ප්‍රවේගය වැඩි වෙනවා කියන එකනේ. හරි.
right එතකොට පුතේ දැන් අපි මෙහෙම යටට විසි කළා ඔයා හිතන්නකෝ මම මේක විසි කරනවා හරි විසි කරනවා වස්තුවක් මම පල්ලෙහාට විසි කරනවා දැන් නික නිදහසේ අතාරිනව නෙමෙයි විසි කරනවා පල්ලෙහාට 40ක ප්‍රවේගයෙන් පටන් ගන්නකොට විසි කරනවා කියන්නේ ඊළඟ තප්පරේ දැන් ගුරුත්වය තරණේ හින්දා ඊළඟ තප්පරේ මෙයාගේ ප්‍රවේගය කීයක් වෙනවද 10කින් වැඩි වෙනවා මොකද ගුරුත්වය තරණේ පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා ඊළඟ තප්පරේ 50 වෙනවා මෙතනින් මම විසි කරා පල්ලෙහාට පුතේ මම නිදහසේ අතෑරිය නෙමෙයි නිදහසේ අතෑරිය නම් බිඳු වෙන්න පටන් ගන්න ප්‍රවේගය මම පුතේ පල්ලෙහාට විසි කරනවා ඒතර පටන් ගන්නකොට ප්‍රවේගයක් දෙනවා 40යි ඊළඟ 10 10 වැඩි වේගනේ නේද මොකද පහලටනේ වැටෙන්නේ පහලට වැටෙන්න වැටෙන්න ගුරුත්වය තරණේ 10යි ms ඍණ 2 ප්‍රවේගය 10 10 වැඩි වෙනවා 40යි 50යි 60යි ඔය විදිහට හැම තප්පරෙම ප්‍රවේගය 10 10 වැඩි වෙනවා පුතේ ඒ කියන්නේ අනිවාර්යෙන් අපි දන්නවා දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇන්දොත් VT ප්‍රස්ථාරය ඇන්දොත් පටන් ගන්න වෙලාවේ ප්‍රවේගයක් තියනවද ඔව් එයි මම පල්ලෙහාට විසි කළා 40කින් ආයෙනම් පටන් ගන්න වෙලාවේ U ප්‍රවේගයක් තියෙනවා මොකද මෙයා කියනවා මේක පල්ලෙහාට විසි කරන්නේ U ප්‍රවේගයෙන් ගුරුත්වය යටතේ U ප්‍රවේගයෙන් සිරස්ව යටි අතට විසි කරන ලද අංශුවක් U ප්‍රවේගයෙන් මම පල්ලෙහාට විසි කරනවා U ප්‍රවේගයෙන් එහෙනම් පටන් ගන්නකොට තියෙනවා ඊට පස්සේ පටන් ගන්නකොට තියෙන U ප්‍රවේගය ඊළඟ මොකද වෙන්නේ පුතේ 10 10 වැඩි වේගණ යනවා ඒ කියන්නේ තොරණය වෙනවා මෙන්න මේ තොරණයක් ওই විදිහටනේ ඒතර ප්‍රස්ථාරය ඔන්නෝ මෙන්න පටන් ගන්නකොට බිඳුව නෙමෙයි පටන් ගන්නකොට බිඳුව වෙනවා පුතේ නිදහසේ අතෑරියනම් වස්තුව නිදහසේ මෙහෙම අතෑරියනම් පටන් ගන්නකොට ප්‍රවේගයේ බිඳුව තමයි එතකොට මේ ප්‍රස්ථාරය මෙතනින් පටන් ගන්න ඕනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය හැබැයි පුතේ පටන් ගන්නකොට යටි අතර විසි කරලානේ එතර ආරම්භක ප්‍රවේගයක් තියෙනවා ආරම්භක ප්‍රවේගය තමයි මෙයාලා දෙන්නේ U කියලා එතනින් එහාට 10 10 වැඩි වේගණ යනවා මොකද තොරණය ගුරුත්ව තොරණේ 10 නිසා එතකොට පුතේ පටන් ගන්නකොට ප්‍රවේගයේ බිඳුව වෙන්න බෑ U ප්‍රවේගයක් තියෙනවා ඊට පස්සේ ප්‍රවේගයේ වැඩි වේගණ යන හින්දා ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය එන්න ඕනේ හතට පුතේ මේ වගේ ප්‍රස්ථාරයක් තියෙන්නේ හතට 2 හතට 2 හත් වෙනි ප්‍රශ්නෙට 2 හත් වෙනි ප්‍රශ්නේ 2 ඊළඟට පුතේ 8 වෙනි ප්‍රශ්නේ අටවෙනි ප්‍රශ්නේ මේක ඇවිල්ලා 1990 ආපු MCQ එකක් ගුරුත්වය සෝරි පහත සඳහන් වෙනවා තින් දෛශික රාශිය මොකක්ද කියලා අහනවා එකදී තියෙන පොතේ දිග අපි දිග කියනකොට දිශාවක් කියනවද පොඩ මතක් කරන්න දැන් අපි දන්නවා භෞතික රාශි ಜಾති දෙකයි මොනවද එකක් දෛශික අනිකා දීශ අපි දන්නවා දෛශික වලට විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා අපි දන්නවා අදීශ වලට විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් නැහැ හැබැයි දිශාවක් නැහැ right අපි ඊතර එක දන්නවනේ හරි ඒතර දෛශික වලට විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා හැබැයි අදීශ වලට පුතේ විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් නැහැ දිශාවක් නැහැ එතකොට දිගට අපි දිශාවක් කියනවද නැත්නම් මීටර් 5යි දිශාවක් කියනවද නැහැ අපි කියන අගේ විතරයි මීටර් 5යි මීටර් 10යි එහෙම හරි එහෙනම් මොකද දිග කියන්නේ දැන් මේක අහන්නේ දෛශික රාශියක් දිග කියන්නේ අදීශයක් මේක ගැලපෙන්නේ නැහැ දෙක ස්කන්ධය ස්කන්ධය අපි කියන්නේ පුතේ අකිලෝ 5යි අකිලෝ 10යි අපි දිශාවක් කියනවද නැහැ එහෙනම් ඒකත් අදීශයක් ඒකත් අදීශ රාශියක් දිශාවක් කියන්නේ නැහැ නේ විශාලත්වයක් තියෙනවා හැබැයි බර කිව්වනම් හොඳට මතක තියාගන්න වස්තුවක බර හැමති වස්තුවක බර කියන්නේ බලයක් ඒක පොළව දෙසට හරිද ඒකේ දිශාව පොළව දෙසට බර කිව්වනම් ඒක දෛශිකයක් හැබැයි ස්කන්ධය අදීශ රාශිය. ඒතොර ස්කන්ධයයි බරයි කියන්නේ දෙකක්ද ඔව් දෙකක්. ස්කන්ධය කියන්නේ කිලෝ වලින් බර කියන්නේ නිව්ටන් වලින්. හරි ඒක දෙකක්. ස්කන්ධය අදීශ බර කියන්නේ දෛශික. හරි රයිට් දැන් මෙතන ස්කන්ධය දීලා තියෙන එක අදීශ රාශියක් ඒ නිසා දෛශික නෙමෙයි මේකට ගැලපෙන්නේ නැහැ. 3. බලය අපි දන්නවා පුතේ බලය කියන්නේ අපි නිව්ටන් වලින් ඒකකය හරි බලය කියන්නේ අපි දන්නවා පුතේ විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා අපි දන්නවා අපි බලය ලකුණු කරනකොට ඊතල ගහනවානේ ඒ දිශාවක් තියෙන හින්දා දිශාවක් තින්න තමයි ඊතලයක් ගහලා ලකුණු කරන්නේ හරි එතකොට පුතේ බලය කියන්නේ දෛශික රාශියක් විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා 4 දීලා තියෙනවා පුතේ මෙයාලා කාලය කාලය අපි මයින්ව තප්පර වෙන්න පුළුවන් පෑ වෙන්න පුළුවන් මිනිත්තු වෙන්න පුළුවන් නේ කාලය කියලා කියන එකට දිශාවක් නැහැ කාලයට දිශාවක් නැති හින්දා ඒක අදීශ රාශියක් එහෙනම් පුතේ මෙතන තියෙන 8 වෙනි ප්‍රශ්නේ මෙතන තියෙන දෛශික රාශිය උත්තරේ බලය
බලය බලය බලය හරි ඊට පස්සේ අපි යනවා පුතේ 9 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 9 ප්‍රශ්න අංක 9 මෙන්න මෙහෙම තියෙනවා පැයට කිලෝමීටර යන අන්තර්ජාතික සම්මත ඒක ක්‍රමයට අනුව නිවැරදිව දැක්වෙන්නේ රයිට් මේ අහගන්න පුතේ අපි දැන් දන්නවා වේගය වෙන්න පුළුවන් ප්‍රවේගය වෙන්න පුළුවන් අපි මයින ඒකක මොකද්ද පුතේ වේගය අපි මයින්නවා ප්‍රධාන වශයෙන් ms ශ්‍රේණියක වලින් හරි ඒ කියන්නේ පුතේ අපි දුර බෙදීම කාලය කියලා ගත්තොත් මෙහෙම නෙන්නේ නේ මීටර් බෙදීම තප්පර එතකොට මේ සිම්පල් s සිම්පල් m සිම්පල් s s එක උඩට ගියාම අපි ලේනවා m s ශ්‍රේණියක වේගය ප්‍රවේගය කියන රාශි දෙකම අපි ms ශ්‍රේණියක වලින් තමයි ප්‍රකාශ කරන්නේ දැන් පැයට කිලෝමීටර් වලුත් අපි දන්නවා වේගය ප්‍රවේගය ප්‍රකාශ කරන්න පුළුවන් පැයට කිලෝමීටර් වලින් එතකොට පුතේ දැන් අපි දන්නවා මෙහෙම නේ අපි සාමාන්‍ය වේගය ගන්නෙ කොහොමද දුර බෙදීම කාලයනේ එතකොට පුතේ දුර මීටර් වලින් අරගෙන කාලයේ තප්පර වලින් දැම්මහම අපිට ඒක කියනවා කොහොමද s එක උඩට ගියාම ms ඍණ 1යි හැබැයි පුතේ මෙන්න බලන්න දුර පුතේ කිලෝමීටර් වලින් අරන් මේ කිලෝමීටර් කියන උත්තර මතක තියාගන්න සිම්පල් k ඈ කිලෝ කියනකොට සිම්පල් k මේ කිලෝමීටර් සිම්පල් k සිම්පල් n කිලෝග්‍රෑම් සිම්පල් k සිම්පල් g කිලෝ කියද්දි සිම්පල් ලක් k එන්නේ හරි එතකොට සිම්පල් k සිම්පල් m එහෙනම් දුර අපි කිලෝමීටර් වලින් අරන් පුතේ කාලයේ පැය වලින් ගන්නවා සිම්පල් h hours නේ සිම්පල් h එතකොට පුතේ එහෙනම් ඒක කියනවා කොහොමද පැයට කිලෝමීටර් k m h මේ h එක උඩටම h ඍණ 1 මේ s එක උඩටම s ඍණ 1යි ඒ වගේ h එක උඩටම h ඍණ 1යි හරි තේරුණා නේ එතන ඔන්න ඔය විදිහට තමයි ඒක කිය හැදෙන්නේ. එතන පුතේ පැයට කිලෝමීටර් කියන්නේ සිම්පල් k සිම්පල් m සිම්පල් h ඍණ 1 හරි එතන ඔන්න ඕක තමයි එන්න ඕනේ. එහෙම නැත්තම් මේක මෙහෙම ලිව්වත් අවුල නැහැ. පැයට කිලෝමීටර් කියන එක කවුරු හරි මෙහෙම ලියලා තියනවා නම් k m බෙදීම h හරිනේ k m බෙදීම h ඒත් අවුල නැහැ. පැයට කිලෝමීටර් පැයට කිලෝමීටර් මේක තප්පරයට මීටර් මේ ඍණ කියන එක ආවා ට තප්පරයට මීටර් පැයට කිලෝමීටර් හරි අර හැම තිබ්බත් අවුලක් නැහැ මෙතන අන්න අර විදිහට උත්තරේ තියෙන්නේ km බෙදීම h සිම්පල් වෙන්න ඕනේ ඈ කැපිටල් k එහෙම නෙමේ කිලෝග්‍රෑම් කියනකොට කිලෝමීටර් කියනකොට සිම්පල් k එහෙනම් සිම්පල් km බෙදීම h සිම්පල් km බෙදීම සිම්පල් k සිම්පල් m බෙදීම h උත්තරේ පුතේ 4 උත්තරේ 4 උත්තරේ 4 10 ඊට පස්සේ ගසකින් වැටෙන ගෙඩියක් ගෙඩියක චලිතය නිරූපණය කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගසක තියෙන ගෙඩියක් පුතේ පොළවට වැටෙන අපි දන්නවා ඇයි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා හරි දැන් ගහක තියෙන ගෙඩියක් පොළවට වැටෙනවා හරි මේ කියන්නකෝ දැන් ගහක තියෙන ගෙඩිය නිශ්චලව තියෙනවා මේ අත්තේ දැන් මේක එකපාරටම මේක කැඩිලා පොළවට වැටෙන්න ගන්නවා මේක ඇවිල්ලා පුතේ 10 වෙනි අපි MCQ එක කතා කරන්නේ මේක 1992 ඈ හරි එතකොට මේක පොළවට වැටෙන්න ගන්නවා දැන් මේ නට් මෙතන නැට්ට කැඩිලා පොළවට වැටෙන්න ගන්නවා එතකොට අපි දන්නවා මේක නිශ්චලව පටන් ගන්න එහෙනම් බිඳුවයි දැන් අපි දන්නවා පුතේ වස්තුවක් ගහක ගෙඩියක් විතර නෙමෙයි ගල් කැටයක් මෙහෙම තියලා අතෑරියත් මොකක් හෝ මෙහෙම නිශ්චලව අතෑරියත් එයා හැමදේම වැටෙන්නේ පොළව දිහාට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ගුරුත්වජ ත්වරණය යටතේ ත්වරණය කීයද ගුරුත්වජ ත්වරණය කීයද එක්කෝ a නැත්නම් g සාමාන්‍ය g අකුර පාවිච්චි කරන්නේ 10 අපි සාමාන්‍ය ඉගෙන ගන්නෙ 10යි ms ඍණ 2යි ඒක පුතේ මේක නිශ්චලව පටන් ගත්තොත් පළවෙනි තප්පරේ ඉවර වෙද්දී මේ පළතුර නැත්නම් මේක වේගය 10 ms ඍණ 1 වෙනවා ප්‍රවේගය 10 10 වැඩි වෙවි යනවා ඊළඟ තප්පරේ ඉවර වෙද්දී මේකේ ප්‍රවේගය පල්ලෙහාට කීයද 20යි ms ඍණ 1 වෙනවා ඊළඟ තප්පරේ ඉවර වෙද්දී මේකේ ප්‍රවේගය කීයක් වෙනවද පල්ලෙහාට 30යි ms ඍණ 1 වෙනවා ඔන්න ඔය විදිහට ප්‍රවේගය එන්නෙන්ද වැඩි වෙවි යන්නේ. ඉතින් එතකොට අපිට පුතේ ඒකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ කොයි විදිහටද කියලා අපි දන්නවා. VT ප්‍රස්ථාරය කාලයේ තප්පර VT ප්‍රස්ථාරය අපි දන්නවා ත්වරණයකට ඒකාකාර ත්වරණයක් නෙවෙන්නේ 10 10 වැඩි වෙනවා. ඒකාකාර ත්වරණයක්. බිඳුවෙන් පටන් ගන්න. එහෙනම් බිඳුවෙන් පටන් ගන්න. ඒකාකාර ත්වරණයක් මෙහෙම. හරි. පළවෙනි තප්පර බිඳුවේ බිඳුවයි මෙතන පටන් ගන්න තැන. ඊළඟ තප්පරේ ඉවර වෙද්දි කොච්චරද? ඊළඟ තප්පරේ ඉවර වෙද්දි ප්‍රවේගය 10යි. ms ඍණ 1
දෙවෙනි තප්පරයට ඉවර වෙනකොට ප්‍රවේගය 20යි 10 10 වැඩි වෙනවා ප්‍රවේගය ඊළඟ තප්පරය ඉවර වෙනකොට ප්‍රවේගය 30යි ms ඍණ 1යි හරි හරිනේ ඔය විදිහට මේ වෙන්නේ නේ වැටෙන ගෙඩියක් හරි එතකොට මෙන්න මේ විදිහේ උත්තරයක් ඔන්න ඔය වගේ හැඩ ප්‍රස්තාරයක් එන්න ඕනේ පුතේ උත්තරේ 2 දෙවෙනි එකේ තියෙනවා මේ වගේ ප්‍රස්තාරයක් ප්‍රවේග කාල ප්‍රස්තාරයක් හරි එතකොට 92 ප්‍රශ්නේ 10 10ට 2 10ට 2 10ට 2 ඊට පස්සේ අපි යනවා පුතේ කතා කරන්න දැන් මේ ෆිසික්ස් ටික කතා කරන්න හේතුව තමයි පුතේ ෆිසික්ස් මේ ළමයින්ට අමාරුයි හරි ළමයි ෆිසික්ස් එහෙම මේ දින ගණන් හදන්න අමාරුයි ඒ නිසා ගොඩක් වෙලාවට බයෝ පාඩම් කරනවා ඒ වගේ මේ ෆිසික්ස් ටික තේරුම් ගත්තා නම් මාර ලේසි හරි ඇත්තටම මේක ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන් මේක පාඩම් කරන්න දේවල් හරිම අඩුයි හරි මේක තියෙන තේරුම් ගන්න හරි මේ ගණන් ටික හදන එකේ අරමුණ වෙන්නේ ඔයාලට මේක මේකේ තේරෙන්නේ නැති දේවල් ටික ඔළුවට දාන එක හරි එතකොට මේක පාඩම් කරන්න දෙයක් නැහැ ළමයි ඇත්තටම හරි ඊළඟ පුතේ අහනවා ප්‍රවේගයේ ඒකකය 11 වෙනි ප්‍රශ්නේ ප්‍රවේගයේ ඒකකය මින් කවරක්ද 1993 ප්‍රවේගයේ ඒකකය දැන් අපි දන්නවා ප්‍රවේගය කියන්නේ මොකද්ද පුතේ ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ කියන්නේ අපි දන්නවා කොහොමද ප්‍රවේගය ගන්නෙ කොහොමද පුතේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය හරි ඒ කියන්නේ පුතේ එතකොට කොහොමද ඉන්නේ විස්ථාපනය කියලා කියන්නේ ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය අතර කෙටිම දුරනේ ආ කියන්නේ මීටර් කාලයේ තප්පර ඉතින් මොකද්ද පුතේ ඒක කෙරේ සිම්පල් එම් සිම්පල් එස් එස් එක උඩට ගියාම එස් ඍණ 1 තප්පරයට මීටර් එම් එස් ඍණ 1 ප්‍රවේගයේ ඒකකය කුමක්ද කියලා අහනවා 1993 ප්‍රශ්නේ සරල ප්‍රශ්නයක් එම් එස් ඍණ 1 එම් එස් ඍණ 1 මේ ප්‍රවේගයයි ත්වරණයයි පටල ගන්න එපා ප්‍රවේගයේ එම් එස් ඍණ 1 ත්වරණය කියන්නේ එම් එස් ඍණ 2 ප්‍රවේගය කියන්නේ පුතේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එතකොට ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස බෙදීම කාලය ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය එතන පුතේ ඉන්නේ මෙතන ප්‍රවේග වෙනස ප්‍රවේගයක් එම් එස් ඍණ 1 බෙදීම ගත වෙච්ච කාලය එතකොට පුතේ මේස් එකත් උඩට ගියාම ඒක ඇවිල්ලා MS ඍණ 2. හරි. පටල ගන්න එපා ඈ. හරි. ඊට පස්සේ පුතේ අපි යනවා 12. 12 වෙනි ප්‍රශ්නේ. ඊතර මේකට පුතේ උත්තරේ MS ඍණ 1 ඒ කියන්නේ උත්තරේ 3. දැන් 12 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. 1993 ප්‍රශ්නය තප්පරයට මීටර් 5ක වේගය පැයට කිලෝමීටර් වලින් දැක්වුවොත් සමානවන්නේ ආ හොඳ ප්‍රශ්නයක් ඒ කියන්නේ මොකද මෙයාලා කියනවා මේ MS ඍණ 1 තප්පරයට මීටර් කියලා ඒකකයෙන් තියෙන එක පැයට කිලෝමීටර් කරලා දෙන්න කියලා හරි මොකද ලේසියෙන් කරන විදිය කියලා දෙන්නම් තප්පරයට මීටර් කියන එක පැයට කිලෝමීටර් කරලා දෙන්න කියලායි මෙයාලා කියන්නේ දැන් කියලා තප්පරයට මීටර් 5ක වේගයක් තමයි ආ මෙහෙම 5යි ms ඍණ 1 කියන එක මෙයාලට ඕනෙලු පැයට කිලෝමීටර් කරගන්න. හරි පැයට කිලෝමීටර් කරගන්න. පුතේ මේක 5යි ms ඍණ 1 කියන එකේ තේරුම මොකද්ද? මීටර් 5ක් යනවා තප්පරයකදී. හරි නේද? එතකොට 5යි කියන්නේ දුනහම 5යි ms ඍණ 1. හරි. එතකොට 5යි ms ඍණ 1 තප්පරයට මීටර් 5යි කියන එකේ තේරුම පුතේ තප්පරයට මීටර් 5යි කියන එකේ තේරුම 5 ms ඍණ 1 නේ කියන්නේ මීටර් 5ක් යනවා තප්පරයකට. ඔන්න බලන්න මම ලස්සනට මේක පැයට කිලෝමීටර් කරනවා. හරි. මුලින්ම පුතේ අපි මේ 5යි මීටර් කියන එක 5යි මීටර් කියන එක මොනවා කරගෙන ඉන්න ඕනද? මීටර් 5 කියන එක කිලෝමීටර් කරන්න ඕන. කොහොමද කරන්නේ? මීටර් 5 කියන එක කිලෝමීටර් කරන්න නම් අපි දන්නවා මීටර් කිලෝමීටර් කරන්නේ කොහොමද? ඇයි මුතේ මේ මෙතන දැන් අපිට ඕනේ මේක මෙන්න මේ එකක වලට හදන්නනේ. පැයට කිලෝමීටර්. ඒ කියන්නේ මෙහෙමනේ. මීටර් තියෙන එක කිලෝමීටර් කරන්න ඕනේ. තප්පර තියෙන එක පැය කරන්න ඕන. ඕකනේ කරන්න ඕනේ නේ. හරි. එහෙනම් ඔන්න බලා ගන්න. මීටර් කොහමද කිලෝමීටර් කරන්නේ? මීටර් කිලෝමීටර් ගන්නේ 1000ෙන් බෙදලා. ආ එහෙනම් මීටර් 5 කිලෝමීටර් කරන්නකො. මෙතන එනවා පුතේ. 5 බෙදීම 1000. උඩ එනවා ඈ. ඔන්න එතන ඒක කිලෝමීටර් කරා. හරි. 1000ෙන් බෙදුවම කිලෝමීටර් වෙනවා. ඊළඟ කොහොමද පුතේ තප්පර පැය කරන්නේ? අපි දන්නවා පැයකට තප්පර කොච්චරක් තියෙනවද?
පැයකට තප්පර 3600යි 3600යි එතකොට කොහොමද පුතේ තප්පර පැය කරන්නේ තප්පර පැය කරන්නේ 3600 න් බෙදනවා එතකොට පැය ගාන කීයද කියලා එනවා හරි එහෙනම් ඒවා හිතන්නකො තප්පර 3600ක් කියන්නේ පැයක් හරි එතකොට තප්පර එකක් කියන්නේ කොහොමද ඒ 3600 න් බෙදන්නේ එතකොට අපිට මේක තප්පර පැය වෙනවා හරි රයිට් එතකොට දැන් ඔයා හිතන්නකො තප්පර 7000 දැවට කියනවා මෙහෙම ආ තප්පර 7200ක් පැය කරන්නේ කොහොමද තප්පර 7200 කියන්නේ පැය කොහොමද ආ 3600 න් බෙදන්නේ මේ 1යි 2යි අයතර පැය 2යි හරි තප්පර 7200ක් කියන්නේ පැය 2ක් හරි එහෙනම් පුතේ තප්පර පැය කරන්නේ 3600 න් බෙදලා එහෙනම් 1 බෙදීම 3600 ඔන්න පැය වුණා රයිට් ඔන්න ඔහොම එන්න ඕනේ ඔන්න ඔහොම ඒක උත්තරයක් තියනවද නැහැ මෙහෙම උත්තරයක් නැහැ පුතේ මේක මේ දැන් මේ භාග දෙකක් නේ තියෙන්නේ පැයට කිලෝමීටර වලින් අපිට ඕනේ මේ භාග දෙකක් නේ තියෙන්නේ අපිට බැයිද මෙහෙම පුළුවන් නේද 5යට 1000 මෙන්න මේ බෙදීම මේ ලොකු බෙදීම වැඩි කිරීමක් කරලා යට තියෙන භාගය පරස්පරය අරන් ලියන්නනේ අපි ඉගෙනගෙන තියෙන්නේ මැත්ස් වලටනේ හරි මේ භාගය කොහොම ලිව්වා මේ ලොකු බෙදීම වැඩි කිරීමක් කරා මේ යට තියෙන භාගය පරස්පරය අරන් ලිව්වා මෙන්න මේ විදිහට රයිට් අපිට එතකොට එන්න පුතේ පැයට කිලෝමීටර වලින් ඔහොම තමයි ඔක සුළු කරන්නේ නේ භාගයක් තව භාගයකින් බෙදුනහම ඔහොමනේ කරන්නේ නේ ලොකු බෙදීම වැඩි කිරීමක් කරලා යට තියෙන භාගය පරස්පරය අරන් ලියනවා හරි එතකොට මෙන්න මෙහෙම එන්න පුතේ මෙන්න මෙහෙමෙන් උත්තරයක් ඔතන තියෙනවා කියලා බලන්න 5 වැඩි කිරීම 3600 බෙදීම 1000 ඔන්න එතකොට පැයට කිලෝමීටර වෙනවා තප්පරයට මීටර් පැයට කිලෝමීටර වෙන්න ඔන්න ඔය විදිහට හරි මේ මේ තියෙන හරියටම ලියලා ඒක පුතේ තව සුළු කරද්දි අර විදිහට මේක යට තියෙන භාගයේ පරස්පරය වෙලා ලියවෙනවනේ නේ ಗುಣ කිරීම මේ බෙදීම දිග බෙදීම ಗುಣ කිරීමක් වෙනකොට යට තියෙන භාගයේ පරස්පරය වෙලා උඩයට මාරු වෙලා ලියවෙනවා හරි එතකොට 5 වැඩි කිරීම 3600 බෙදීම 10 තියෙනවා නම් පුතේ උත්තරේ 3 12ට 3 12ට 3 12ට 3 12ට 3 sorry එලන අපි යනවා පුතේ 10 13 13 වෙනි ප්‍රශ්නේ 13 මේක පුතේ ඇවිල්ලා 1993 ප්‍රශ්නේ 93 MCQ එක සරල රේඛීය චලිතයට අදාළව රූපේ දැක්කන ප්‍රවේ VT ප්‍රස්ථාරයක් මෙන්න මෙහෙම දීලා තියෙනවා පුතේ ප්‍රවේගකාල ප්‍රස්ථාරය ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් ඔන්න මන්දනයක් නේ එන්නෙන්න ප්‍රවේගය අඩු වෙලා එන්නෙන්න ප්‍රවේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නිශ්චල වෙලා ගිහිල්ලා මන්දනයක් තිබිලා තියෙනවා හරි ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් චක්‍රයක් ලැබීමට වඩාත්ම ඉඩ ඇත්තේ පස්න කුමක්ද කවරත් මේ වගේ එකක් ලැබෙන්නේ මොකෙන්ද නිශ්චලතාවයේ සිට උදාහරණ හයිඩ්‍රජන් බැලුන් එකක් පුතේ අපි දන්නවා හයිඩ්‍රජන් බැලුන් එක මෙහෙම අල්ලන් ඉඳලා අතෑරපු ගමන් මේක උඩට යන්න ගන්නවා. එතකොට පුතේ මෙයාගේ බරට වඩා අනිවාර්යෙන් ඉහළට තියෙන බලය වැඩි. එතකොට මේක අනිවාර්යෙන් මොකද වෙන්නේ? තොරණය වෙනවා උඩට. අපි දන්නවා එන්නෙන් වේගය වැඩි වී උඩට යනවා. බැලුන් එක අතරපු ගමන් හිමින් පටන් නිශ්චලව පටන් ගන්නවා. එන්නෙන් ප්‍රවේගය වැඩි වී උඩට යනවා. එතකොට ඒක තොරණයක් නේ. ඒක මෙහෙම එන්න බෑ. ඒක මෙහෙම හයිඩ්‍රජන් බැලුන් එක. ඒ කියන්නේ තොරණයක්. හරි. එතකොට පළවෙනි එක ගන්න බෑ. එක ගන්න බෑ. ඒක තොරණයක්. දෙවණියගේ උත්තරේ තියෙනවා හරි නටුවෙන් ගිලිහුණු පොල් ගෙඩියක් දැන් මං කිව්වා ගෙඩියක් වැටෙනකොට පල්ලෙහාට මොනවා වෙනවද එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙනවා ඒකත් තොරණයක් මෙහෙම මන්දනයක්ද නෑ තොරණයක් හරි ඊළඟට ගමන් කරමින් සිටි නිශ්චලතාවයට පැමිණෙන දුම්රියක් දුම්රියක් මෙහෙම ගමන් කරමින් තිබ්බා ස්ටේෂන් එකක් තියෙනවා ඉස්සරහා ඒ නිසා පුතේ එයා තිරංග යෙදීම නිසා වේගය අඩු වෙලා නිශ්චල වෙනවා. ඒක මන්දනය. ඒක හරි. ප්‍රවේගය අඩු වෙලා නිශ්චල වෙනවා. ඒක හරි. ඒතොර ගමන් කරමින් සිට නිශ්චලතාවයට පැමිණෙන දුම්රියක චලිතය දෙක වැරදි. 3 හරි. දුම්රියක චලිතය ගන්න පුළුවන්. 4 වෙනි උත්තරේ මෙයාලා දීලා තියෙනවා. ආනත තලයක් දිගේ පහළට පෙරලෙන බෝලයක්. ආනත තලයක් දිගේ පොතේ ආනත තලයක් කියන්නේ මේ විදිහේ එකක් නේ. ආනත තලයක්. මේක තමයි ආනත තලය. එළයි. මේකේ පුතේ මෙහෙම බෝලයක් පල්ලෙහාට පෙරලෙනකොට අපි දන්නවා ආනත් තලයක් දිගේ බෝලයක් පල්ලෙහාට පෙරලෙනකොට එන්නෙන්න මොකද වෙන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. හරි එතකොට එන්නෙන්න ප්‍රවේගය වැඩි වෙන චලිතය තොරණයක් එන්න ඕනේ. ඒතර මේකේ එක ගන්නත් බැහැ. මෙතන මන්දනයක් තියෙන්නේ. මන්දනයක් තියෙන නිසා මේකේ උත්තරය වෙන්නේ පුතේ
අපිට ගන්න පුළුවන් ගමන් කරමින් සිටින නිශ්චලතාවයට පැමිණෙන දුම්රිය. දුම්රිය ගමන් කරමින් තිබ්බා ඉස්සරහා ස්ටේෂන් එකක් තිබ්බ හින්දා මෙයා බ්‍රේක් කරලා නිශ්චලතාවයට පත් වෙනවා. හරි. එහෙනම් පුතේ උත්තරේ. ඒතොර එහෙම තමයි මන්දනය කියන එක අර්ථ දක්වන්න වෙන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මෙහෙමනේ නේද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ පුතේ මෙහෙම ආවොත් මේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔයා දැකලා තියෙනවනේ ගොඩක්. VT ප්‍රස්ථාරයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම වෙන එකනේ. මේක තේරුම් මොකද්ද පුතේ? මෙහෙම ආවොත් ත්වරණයක්. මෙහෙම ගියොත් ඒකාකාර ප්‍රවේගයක්. සරලවම මෙහෙම ෆ්ලැට් ඉලක්ක આવොත් ඒකාකාර ප්‍රවේගයක්. මෙහෙම ආවොත් මන්දනයක් නේ මන්දනයක්. හරි. රයිට්. එතකොට මෙතන උත්තරේ 13ට 3. 13ට 3. 13ට 3. ඊට පස්සේ බලන්න 14 14 ප්‍රශ්න කියන පුතේ 195 MCQ එක 95 MCQ එක මෙන්න මෙහෙම මෝටර රථයක විස්ථාපනයේ කාලය සමග වෙනස් වන අන්දම මෙම ප්‍රස්ථාරයෙන් පෙන්වා ඇත මෝටර රථයේ වේගය කොපමණද පුතේ මෙන්න මෙහෙම අපිට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් දීලා තියෙනවා ඒ කියන්නේ මේ මේ අක්ෂයේ පුතේ විස්ථාපනය ප්‍රවේගය හැම නෙමේ विस्थापने मीटर मे अक्षय पुते खाले तपर मे कविल प्रवेग काल प्रस्तार मे मे अक्षय मेल विस्थापने 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 अरे तर मेतन मीटर देखेंतम विस्थापने पटंगर दिए पास मे की तीन विधि मेतन अटर मेतन तपर मेहरी तपर दिख मेहर तपर हाथ उन्नम दीला तीन मेहता हाय मेहरी निका हाथ वाले उन्होंने मित्र बिंदु अरे उन्होंने विस्थापन काल प्रस्तार दी दिन मोटर अति विस्थापने काले समय नंद मेम प्रस्तारे पेन्ना मोटर अति वेगे कोपमन के लिए हाँ इति हरी सरल पे वेगय मेतन मैं मीटर देखे मीटर अटक विस्थापने करना तप पलवी तपद मैं पटंग विस्थापने तिबिलती है मीटर देखे मीटर अटक विस्थापने करना तपर हतर अक्तुत इतना अभी कहुमद पुते प्रवेगे नेता वेगे होयानी प्रवेगय नेता वेगे होयानी कहुमद विस्थापन विनस बेदीम गतौ काले मेक मे विस्थापने तीन मेक वेगे की वडा वेगे की वचन वडा हों मुखद प्रवेगे की वचने अय मित्र विस्थापने विस्थापन काल प्रस्तार दील दीन सामान्य पुते दिख मेकाई वगे तमाइ अरे विन सत्य न मेका दाइशिक अनेक अदीश द्रपुते प्रवेगे कियाने विस्थापन वेनस बेदीम गतवेच्च काले वेगे कियाने दूर बेदीम गतवेच्च काले दैन मेके पुते मे वस्तुवे नांग वे प्रवेगे किव्वत्ते काई वेगे किव्वत्ते काई हेतु मे सरलरेखीय गमन मार्गेक वेच्च चलनयक गेननी मे कथा करन्नी एतकोट प्रवेगे बेदीम विस्थापन वेनस बेदीम गतवु काले हरि दैन मे विस्थापन वेनस मीटर देखे इंदा मीटर अट दक्वा अपि मेतन इंदा मेतेंट तमाई एतकोट मेक हदन्ने एकेन मेके मीटर देखे विस्थापन काल प्रस्तार अनुक्रमणे हेवुहा प्रवेगे प्रवेग काल प्रस्तार अनुक्रमणे हेवुत तोरणे विस्थापन काल प्रस्तार अनुक्रमणे अनुक्रमणे होमद आ वाई वेनस बेदी अभी लक्ष्य देखा गण मे आई गाँव अनुक्रमणे होते वाई वेनस बेदी मेक से मेके अनुक्रमणे हेवुत अभी टेन्नी प्रवेगे विस्थापन काल प्रस्तार प्रवेग काल प्रस्तार अनुक्रमण ऐके अनुक्रमण तोरने अरे राइट तोर मेन विस्थापन काल प्रस्तार मेके अभी अनुक्रमण हो मेलक्ष्य मेलक्ष्य तोरगा अरे तो विस्थापन वेनस वाई वेनस की वाई वेनस अट डेके अटटने अटरी देख मीटर गतवेच काले मेते बिंदु आई मेतन मेतन हतर हतर रीन बिंदु हतर अटन देखा हाय आई हाथर बिंदु क्या हाथर आई मे काले तापर आई तो एम बेदी मेस की आने एम एस श्रीनेकर इतर बुते मेक बेदू ना तून आट देखा उन्न बुते प्रवेगे मेक तव सार लगर तून बेदी में देखा क्या इकाई दशम पहाई एम एस श्रीनेकर इकाई दशम पहाई तून देखे बेदू हम इकाई दशम पहाई एम एस श्रीनेकर उन्न पुते प्रवेग न तब ये गए हर इतर उत्तर मेके पेन मोटर वेगे को विस्थापन वेनस बेदी में गतवेच काले आरंभेदी काले बिंदु विस्थापने मीटर देखा तो एक अदाल मीटर देख इतने यहाँ अट
කාලයේ තප්පර 4ක් පුරාවට විස්ථාපනයේ මීටර් 6ක් දෙකේ ඉඳන් 8ට 6යිනේ හරි රයිට් එතකොට විස්ථාපනයේ 8 රින්න 2 කාල වෙනස ඒ කියන්නේ y වෙනසනේ මේක y අක්ෂය මේක x අක්ෂය අනුක්‍රමණය කියන්නේ y වෙනස බෙදීම x වෙනස මේක y අක්ෂය ඔයා දන්නවනේ නේ ප්‍රස්ථාර අඳිනවනේ ඔය මේ මැත්ස් වලට මේක y අක්ෂය මේක x අක්ෂය එතකොට මේකේ අනු විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ඔයාට ලැබෙන්නේ ප්‍රවේගය හරි එහෙනම් y වෙනස බෙදීම x වෙනස ඔයා ඛණ්ඩාංක දෙකක් තෝරන්න ඕනේ මම මේ ලක්ෂයයි තෝරනවා ආ ඒ ලක්ෂ දෙකේ y වෙනස ගන්න බෙදන්න ඒ ලක්ෂ දෙකේ x වෙනසෙන් y වෙනස මෙතන y යගේ 8යි මෙතන y යගේ 2යි එතකොට 8 ඍණ 2 හරි ලියලා දින් x වෙනස මෙතන 4 මෙතන 0 4 ඍණ 0 මේ ලක්ෂ දෙක තමයි මම තේරුවේ හරි එතකොට මට ප්‍රවේගය එනවා පුතේ 3 බෙදීම 2යි ms ඍණ 1 ඒ කියන්නේ 1.5යි ms ඍණ 1 1.5යි ms ඍණ 1 හරි එයාවිල්ලා 14 වෙනි ප්‍රශ්නේ අපි කතා කරේ 1995 95 ඊට පස්සේ පුතේ 15 වෙනි ප්‍රශ්නේ 1996 මේක බලන්න ගැමුණු තම නිවසේ සිට නැගෙනහිරට කිලෝමීටර් හරි අපි හිතමු මෙතන තමයි නිවස තියෙන්නේ කියලා නැගෙනහිරට යනවලු කිලෝමීටර් 3ක් හරි මෙතින් නම් මෙතෙන් ගියා කිලෝමීටර් 3ක් හරි මෙතන තමයි නිවස තියෙන්නේ ආයතෙන් නම් මෙතෙන් කිලෝමීටර් 3ක් ගියා නැගෙනහිරට ගොස් එතෙන් සිට උතුරට කිලෝමීටර් 3ක් ගියා. මෙතන ඉඳන් උතුරට ගියා. ආ මෙහෙටනේ. කිලෝමීටර් 3ක් ගියා. හරි දැන් මෙතෙන්ට ගියා. කිලෝමීටර් 3ක් ගියා. ඒතර හරියටම පුතේ මෙතන ලම්බකයි නේද? නැගෙනහිර උතුර ලම්බකයි. කිලෝමීටර් 3ක් ගමන් කළේ නම් ඔහු දැනට සිටින ස්ථානය පිහිටා ඇත්තේ ඔහුගේ මුල් ස්ථානයේ ඉඳන්. මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චර දුරක් තියෙනවද කියලා අහන්න මෙන්න මේක අහන්න. එයා විස්ථාපනය අහන්න. හරි. මේක පුතේ ආරම්භක ලක්ෂ්‍යනේ එතකොට. මේක පුතේ මෙයා ඉවර කරපු තැනනේ. ඒ කියන්නේ පුතේ අවසාන ලක්ෂ්‍යනේ. දැහන්නේ මේ දෙක අතර දුර. ඒ කියන්නේ පුතේ මේකනේ අහන්නේ. මේ මොකක්ද එහලා තියෙන්නේ? ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය අතර සරණ රේඛීය දුර. ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය අතර සරණ රේඛීය දුර කියන්නේ මොකද්ද පුතේ? ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය අතර සරණ රේඛීය දුර කියන්නේ මේ නොකිය අහන්නේ මොකද්ද? විස්ථාපනය හොයන්න කියලා. දැන් මේකේ දුර ඇහුවා නම් කවුද මෙයාගේ නම? ගැමුණු. ගැමුණු ගමන් කළ දුර ඇහුවා නම් කිලෝමීටර් 3යි කිලෝමීටර් 3යි කිලෝමීටර් 6යි. ගැමුණු ගමන් කර දුර ඇහුවා නම් කිලෝමීටර් 3යි කිලෝමීටර් 3යි කිලෝමීටර් 6යි. එතකොට මෙතන අහන්නේ ඒක නෙමේ ආරම්භකයයි අවසානයකයි අතර සරණ රේඛීය දුර. ඒ අහන්නේ විස්ථාපනය. නොකිය අහන්නේ විස්ථාපනය මේ. ගැමුණු තම නිවසේ සිට කිලෝමීටර් 3ක් ගොස් නැගෙනහිරට කිලෝමීටර් 3ක් ගොස් එතෙන් සිට උතුරට කිලෝමීටර් 3ක් ගමන් කළේය. ඔහු දැනට සිටින ස්ථානය කියන්නේ මෙතන. පිහිට ඇත්තේ මුල් ස්ථානයේ ඉඳන් කොච්චර ඒ කියන්නේ මුල් ස්ථානයේ ඉඳන් කියලා තියෙන්නේ ආ කොච්චර දුරකින්ද කියන එක නෙහන්නේ හරි. එතකොට පුතේ මෙන්න මේක හොයන්න ඕනේ. මේ ඍජුකෝණී ත්‍රිකෝණය. කර්ණය හොයන්න ඕනේ. දාන්න ඕනේ මොකද්ද පුතේ? පයිතගරස්. හරිනේ? මේක හොයා ගන්න ඕනේ. එහෙනම් පයිතගරස් දැම්ම නම් හරි නේද? හරි. එතකොට එහෙනම් කොහමද දෙන්නේ? x වර්ගයේ සමානයි මේකත් 3යි මේකත් 3යි. එතකොට 3 වර්ගයේ ධන 3 වර්ගය. හරි නේද? කර්ණයේ වර්ගය සමානයි අනෙක් පාද දෙකේ වර්ග දෙකේ එකතුවට. එහෙනම් කර්ණය x කර්ණයේ වර්ගය සමානයි අනෙක් පාද දෙකේ වර්ග දෙකේ එකතුවට. එහෙනම් පුතේ x වර්ගය සමානයි 3 වර්ගයේ 9 දන 9. එතකොට පුතේ x වර්ගය සමානයි 18. 18 නේද? හරි. එහෙනම් x හොයන්න නම් කොහොමද 18 ේ මූලය? දැන් අපි දන්නවා මේක තව සරල කරන්න පුළුවන් නේ. අපිට මූල ලකුණ ඇතුළේදී මේක කඩන්න පුළුවන් 18 9 වරක් 2. හරි නේ? 9 වරක් 2 කියලා කඩන්න පුළුවන්. මොකද නම්බර දෙක 18යිනේ 9 මූලයේ එළියට ගන්න බලමු. මොකද 9ට මූලයක් තියෙනවා. 9 මූලෙ එළිය. ඒතර x සමානයි පුතේ අපිට එන්නේ කීයද? 3යි මූල 2යි කිලෝමීටර්. මේක 3යි මේක 3යි නම් මෙතන පුතේ එන්නේ කීයද? 3යි මූල 2යි කිලෝමීටර්. 3යි මූල 2යි කිලෝමීටර්. හරි. ඒ කියන්නේ මෙයා විස්ථාපනය ඇහුවා නම් ගැමුණු ගමන් කළ දුර ඇහුවා නම් කිලෝමීටර් 6යි. ගැමුණුගේ විස්ථාපනය ඇහුවා නම් 3යි මූල 2යි කිලෝමීටර්. 3යි මූල 2යි කිලෝමීටර්. හරි. 3යි මූල 2යි කිලෝමීටර්. හරි. කොයි දිශාවටද පුතේ? මේක නැගෙනහිර, මේක උතුර. ඒතර මෙයා යන්න ඕනේ මොන පැත්තටද යන්නේ මේ? මෙතන ඉඳන් හිතුවොත් මේ උතුර ඊසාන නැගෙනහිර. ඊසාන දෙසට 3යි මූල 2යි කිලෝමීටර්. ඊසාන දෙසට උත්තරේ 3. 15 තියෙනවා පුතේ. මුලින්ම තියෙනවා 1.
किलोमीटर हायक उतर दे सट गिहिल्ला मे इन तेन टेन बोलो अवसान लक्ष्य किलोमीटर हायक मेतनी दम उतरोट गिहिल्ला बैन मेतनी दम पुते उतरोट हायक गिहिल्ला मेने मेहे आने एक हरियाल ने देवनी के दिन किलोमीटर हायक बस ना हिरट बैन किलोमीटर हायक बस ना हिरट गिहिल्ला मेने मेहे मे सॉरी मेने मेहे टे आने हरे आ मे अवसान लक्ष्य दिन आरंभक लक्ष्य ही ना किलोमीटर तुनाई मूल देखा ආරම්භක ලක්ෂයේ ඉඳන් බැලුවාම අවසාන ලක්ෂය පේන්නේ කිලෝමීටර් 3යි මූල දෙකක් එහෙයි ඊසාන දෙසින් يعني මේ විස්ථාපනය පුතේ මේ ගැමුණුගේ විස්ථාපනය ගැමුණු ගමන් කරපු දුර කිලෝමීටර් 6යි ගැමුණුගේ විස්ථාපනය පුතේ ඊසාන දෙසට දැන් අපි දුර කියනකොට දිශාවක් කියන්නේ නැහැ දැක්කනේ මේ ගැමුණු ගමන් කරපු දුර කිලෝමීටර් 6යි හැබැයි අපි විස්ථාපනය කියද්දී දිශාවක් කියනවා ගැමුණුගේ විස්ථාපනය කිලෝමීටර් 3යි මූල දෙකයි ईशान देशत एक दाइशिकया दूर अदिशया विस्थापने दाइशिकरा एक दिशा वक समग किया ने हर एना बुद्धे में के ईशान देशत तुनाई मूल देगा किलोमीटर पहाल वट तुन एड़ पास से बुद्धे दासे वेनी प्रश्न है दासे विमल काडेकिंग हाल रगने में सदा दिने लगे विस्थापन काल प्रस्तार है पुत्र या विस्थापन काल प्रस्तार है कहते हैं ना काडेट की ले हाल लारांगे विल्ला मैंने मेहमत ये नहीं आप हो गिदर है विल्ला मेतन ने विस्थापने बिंदु आई मेतन ने विस्थापने बिंदु है ना क्या ना आप हो गिदर है विल्ला हरी इधर पुत्र मेतन उड़म हार सी ये थी ने मेघल विस्थापने में अक्ष प्रवेग काल वस्ता रखे मने में है विस्थापने मीटर पुते काले तप्पर वलिन ती काले मिनिट तोलिन ती है काले मिनिट तो मेतर मिनिट तो पहाई मेतर मिनिट तो हाताई मैं कहा है नहीं मैं विधर नाम कर लेती ना मम्मी और दामिन एक देखा तूना हातर पहा आया हातर मटो ओनली की तरह दाम इतने दासे හරි මෙතන 400 අය පොතේ ඊට පස්සේ මේ මැදවල් ඔය 100 මෙහෙම දාලා තියෙනවා 100 200 300 400 ඔහොම දාලා තියෙනවා ඒ ටික මම ලකුණු කරේ නෑ මට ඔන්න ටික විතරයි ඈ හරි ඔන්න ඔහොමලු පොතේ මේ විමල් කඩේකින් හාල් රැගෙන ඒමට අඳිනලද විස්ථාපන කාල ප්‍රස්ථාරය තමයි තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය නෙවෙයි විස්ථාපන ප්‍රස්ථාරයක් ඈ හරි ඒ අනුව ඉහත චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේහි ස්වરૂපය වඩාත් හොඳින් දැක්වෙන්නේ මොකේද කියලා අහනවා දැන් පුතේ මෙහෙමනේ මෙයා මේ ගෙද නිවසෙන්නේ පටන් අරගෙන තියෙන නිවසෙන් පටන් අරන් මෙයා ගිහිල්ලා කඩේට කඩේ මෙයා රැඳිලා ඉඳලා දිනා මීටර් 400ක් ඇහින්නේ මෙතනත් මීටර් 400 මෙතෙන් විස්ථාපනය 400 දැන් එන්න එන්න 100 200 මේ විදිහට ගිහිල්ලා මේ වැඩි වෙලා මෙතෙන්ට ගිහිල්ලා එතකොට මෙයා පුතේ මුලින්ම ඒ දැන් මෙහෙම අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එකක් එනවා කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා මෙයා विस्थापन काल प्रस्तार एक मेवागे का क्या नाम एक एकाकार प्रवेग गए हरि प्रवेग काल प्रस्तार ते का पाटला नेपा मेवेल विस्थापन काल प्रस्तार एक पुते मेहमे का क्या नाम मैं एकाकार प्रवेग गिहिल्ला गिहिल्ला पुते मैं खाडेट आना हुआ मेतन दी विनाडी पहाक मैं खाडेट आना हुआ गिहिल्ला मैं खाडे नैवतिला इन नवा विनाडी पहे इन हाथ दाखवा इधर पुते मेकट अदाल प्रवेग प्रस्तार आनी ने किया वीटी एक प्रवेग काल वस्तार है खाली इधर पुते पलविनी मेतन पलविनी विनाडी पहा मैं विस्थापने हारसी मैं यम प्रवेगे किंग हिल एकाकार प्रवेगे किंग हिल पलविनी विनाडी पहा हरे पलविनी विनाडी पहा मैं यम एकाकार प्रवेगे किंग हिल हरे द इड पसे पुते मैं विनाडी पहे इंदा हतदाक्वा खाडे नैवती लाइन एक प्रवेगे बिंदु आई मे मेतन टेनका प्रवेग काल प्रस्तार है मुकुत मेतन बिंदु है अरे पहेद हत मे प्रवेगे बिंदु तेरे यम प्रवेगे किला प्रवेगे अगे होगा बोलू मे हरियम अनुक्रमणे हुआ इतना मित्र अनुक्रमणे बला मेतन में हारसी मित्र बिंदु बिंदु अने हारसी बिंदु अनुक्रमणे वायवेन सभी मेक्सन से मे प्रवेगे होया हारसी बिंदु बेदी मित्र विनाडी पहा
විනාඩි 5න් බෙදන්න. එතකොට පුතේ මෙතන එනවා 400 5න් බෙදුනහම 400යි 5යි. එතකොට මේකේ අනුක්‍රමණය y වෙනස බෙදීම x වෙනස. 400 5න් බෙදුනහම 5 රට 40යි 80යි. විනාඩියට මීටර ඈ. ඇයි මේක විනාඩි නෙමෙයි අක්ෂය? මිනි විනාඩියට මීටර 80ක වේගෙන් ගිහිල්ලා තියෙනවා. එතකොට පුතේ මෙතන ප්‍රවේගය ඔයාලට ඕන නම් දාන්න පුළුවන්. මිනිත් MIN රණේ කියන්නේ මිනිත්තු. එතන මීටර මිනිත්තුවට මීටර 80ක ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙයා 5යි 7යි අතර මෙතන මීටර 400 කියන තැනම ඉඳලා තියෙනවා. කියන්නේ නැවතිලා ඉඳලා ගිහිල්ලා නැහැ කොහෙවත්. කඩේ ඉඳලා. ඊළඟට පුතේ මෙයා ආපහු එනවා ගෙදරට. ඇවිල්ලා ගෙදරටම එනවා. එතකොට විස්ථාපනයේ බිඳුවයි මේ. විස්ථාපන කාලපස්තරයක ආපහු පුතේ මේ කාලක්ෂයට එනවා කියන්නේ එයා හිටපු තැනටම ඇවිල්ලා. හරි. එයා ගිහිල්ලා ආපහු එනවා. හරි ආපහු එනකොට ප්‍රවේගය අනිත් පැත්තටනේ. මොකද මෙහෙට යනකොට එයා මෙහෙම යනකොට ප්‍රවේගය මේ උඩා පැත්තේ නම් ආපහු එනකොට ප්‍රවේගය පුතේ විරුද්ධ දිශාවටනේ. ආ එහෙනම් පුතේ ප්‍රවේගය පහළ කැඳින්නේ. දැන් ආපහු එනකොට මෙයා හැබැයි අර ගියාට වැඩිය වැඩි කාලෙ මෙතන 7 ඉඳන් 16 නේ. මෙතන පළවෙනි විනාඩි 5න් එයා කඩේට ගියා. හැබැයි කඩේ ඉඳන් එන්නේ එයාට ගිහිල්ලා තියෙනවා විනාඩි 7යි 16 අතර ප්‍රමාණය. ඔයාලට මං කියන එක තේරෙනවනේ. කඩේට යන්න ගිහිල්ලා තියෙන විනාඩි 5යි. ඒ මීටර 400ක් යන්න ගිහිල්ලා තියෙන විනාඩි 5යි. හැබැයි මීටර 400 එන්න ගිහිල්ලා තියෙනවා 7 ඉඳන් 16 කියලා කියන පුතේ විනාඩි 9ක් ගිහිල්ලා. ඒ කියන්නේ හිමින් ඇවිල්ලා තියෙන මිනිහා. හිමින් හිමින් අයිස් පැකට් එකක් කකා එන්නේ නැති. හරි. හිමින් ඇවිල්ලා තියෙන. හරි. එතකොට පුතේ මීට වඩා අඩු ප්‍රවේගයකින්. ඒ කියන්නේ මේ ඇඳෙන්න ඕනේ දැන් මෙතන 80යි. හැබැයි අනිත් පැත්තට. ඒ කියන්නේ මෙහෙම වැඩි කාලයක් යනවා ඔන්න ඔය විදිහට. දැන් මේක 80 නම් පුතේ මේ ඍණ 80 මේ හරිය නම් ඊට වඩා අඩු ප්‍රවේගයකින් තමයි ආපස්සට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් එනවා මෙතෙන්ට 16 විනාඩි. ඔන්න පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔන්න ඔහොම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් එන්න ඕනේ. පුතේ මේ වගේ උත්තරයක් තියෙනවා මේ වගේ උත්තරයක්. උත්තරේ 2. උත්තරේ 2. උත්තරේ 2. වාට ඔන්න මෙතන පුතේ ආපු ප්‍රවේගය හොයාගන්න පුළුවන්. y වෙනස ආපහු බෙදුවොත් මෙතන ඒතර 400 බෙදුවා නම් හරි විනාඩි 9. 409 න් බෙදුවා නම් මෙතන ප්‍රවේගය හොයාගන්න පුළුවන් ආපහු ආපු ප්‍රවේගය කීයද කියලා. ඒතර මේ ඇන්නේ මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයට ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඒතර පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක දැන් මේකේ අනුක්‍රමණය හෙව්වා නම් ඒ ප්‍රවේගය. මේකේ අනුක්‍රමණය හෙව්වා නම් ඒ ලැබෙන්නේ එතන ප්‍රවේගය. හරි. රයිට් ඊට පස්සේ අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 17. ඒ ප්‍රශ්න අංක 16 කියන්නේ 1996 ප්‍රශ්නයක්. ඊළඟ පොතේ ප්‍රශ්න අංක 17. 17. ඒක 99. බිම සිට ඉහළට බෝලයක් විසිකරන ලදී. උඩු සිරස් අතට ප්‍රවේගයේ දන ලෙස සැලකුව විට බෝලයේ චලිතය. පුතේ බිම ඉඳන් බෝලයක් උඩට විසිකරනවා. අපි හිතමු මෙතනදී අපි පටන් ගන්නකොට යම් ප්‍රවේගයකින් විසිකරා කියලා. මොකද වෙන්නේ පුතේ මේ බලන්න අපි හිතමු 30කින්. දැන් මම බෝලයක් මෙහෙම හරි උඩ විසිකරනවා තනි උඩ 30ක ms වෙනක ප්‍රවේගයකින්. දැන් මේ බෝලේ පුතේ අපි දන්නවා පල්ලෙහ එන්න එන්න වේගය අඩු වෙනවනේ. උඩට යන්න යන වේගය අඩු වෙලා බෝලේ නවතිනවනේ උඩ යම් තැනක නවතිනවා. එහෙනම් මෙහෙම නේද චලිත වෙන්නේ. උඩ ගිහලා මේක බිඳුව වෙනවා. ආපහු හැරිලා මේක එනවා. ඔහොම නෙවෙන්නේ නේද? හරි. එතකොට එන්න එන්න ප්‍රවේගය අඩු වෙනවා. 10 10 අඩු වෙනවා තප්පරයකට. 30න් විසි කරා නම් 20 වෙයි 10 වෙයි උඩම ලක්ෂයට ගියාම මෙතනදී බිඳුව වෙයි. ඊළඟට ආපහු 10 10 වැඩි වෙනවා මෙතනදී 10 වෙයි. දැන් ඒ වැටෙනවනේ වැටෙනකොට 10 10 වැඩි වෙනවා. ms ඍණයක මෙතෙන් දෙදී පුතේ ආපහු 30යි ms ඍණයක වෙනවා. ඔන්න ඔය විදිහට. හරි. උඩට යනකොට 10 10 අඩු වෙලා බිඳුව වෙලා ආපහු ප්‍රවේගය පුතේ 10 10 වැඩි වෙනවා පල්ලෙහාට වැටෙනකොට. එහෙමයි වෙන්නේ. හරි. දැන් මේකට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳිනවා. මොන ප්‍රස්ථාරය? vt ප්‍රස්ථාරය. හරි. ප්‍රවේගය ms ඍණයක කාලය පුතේ තප්පර. දැන් උඩට යන්න යන ප්‍රවේගය මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. උඩට යන්න යන ප්‍රවේගය මොනවා වෙනවද? උඩට යන්න යන ප්‍රවේගය සෝරි මේ ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙලා උඩදිම ප්‍රවේගයේ බිඳුව වෙනවා. ආ ඒ කියන්නේ පුතේ මෙතන පටන් ගන්නකොට 30ක ප්‍රවේගයක් තියෙනවා. 30ක උඩට ප්‍රවේගයක් තියෙනවා. අපි හිතමු මෙතනින් පටන් ගන්න කියලා. දැන් මෙයා කියනවා උඩට ප්‍රවේග ධන. මේක කියනවා නෙමෙයි.
උඩු සිරස් අතර ප්‍රවේග ධන ලෙස සලකන්න. එතකොට පුතේ යටට වැටෙන ප්‍රවේග උඩට ප්‍රවේග ධන නම් යට අතට තියෙන ප්‍රවේග ඒව ඍණ වෙන්න ඕනේ ඈ. යා ඒ කියන්නේ මෙතනින් පස්සේ ඔක්කොම ප්‍රවේග ඍණ. මෙතන ඉඳන් මෙතෙන්ට ඔක්කොම උඩ උඩ අතට මේ 10 උඩ අතට. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට ප්‍රවේග උඩ අතට. ඒව ධන පල්ලෙහාට වැටෙන ප්‍රවේග එතකොට ඍණ. හරි. එහෙනම් එතන ප්‍රවේග කාලමස්තරය නම් පටන් ගන්න 30 කියලා හිතමු අපි නිකන්. ආ එන්නෙන් උඩට යන්න යන්න ප්‍රවේග අඩු වෙලා බිඳුව වෙනවා. කොහොම වෙනවා? ප්‍රවේග අඩු වෙලා බිඳුව වෙනවා. හරි. ඊට පස්සේ එන්නෙන් ප්‍රවේග වැඩි වෙනහම යටි අතට. ඒ කියන්නේ ඍණ. මේ ප්‍රවේග ඍණ. 10 පල්ලෙහාට, 20 පල්ලෙහාට, 30 පල්ලෙහාට උඩු අතට ධන වුණොත් යටි අතට ප්‍රවේග කියන්නේ දෛශික. දිශාවක් තියෙනවා. එතකොට පුතේ උඩ අතට ප්‍රවේග ධන කියලා ගත්තොත් යටි අතට ප්‍රවේග ඍණ. ආ ඊට පස්සේ මොකද වෙන්නේ? 10 20 30 විදිහට වැඩි වේගන යනවා මේ. මෙන්න මෙහෙම එන්නේ. ඍණ 10. එතකොට යටි අතට ඍණනේ. ඍණ 20 ඍණ 30. මෙන්න මේ වගේ ප්‍රවේග කාල ප්‍රස්තාරයක් තමයි පුතේ එන්න ඕනේ. ඔය වගේ විසි කරපු වස්තුවකට උත්තරේ මේකට ගැලපෙන්න තියෙනවා. 17ට 1. 17ට 1. 18 වෙනි ප්‍රශ්නේ කියන්නේ පුතේ 2000. 2000 ආපු MCQ එක. මිනිසෙක් පැයට කිලෝමීටර් 6ක වේගයෙන් කිලෝමීටර් 12ක් ගමනක් ගොස් 3ක වේගයෙන් එමදුර ආපසු ආවේය. ඔහුගේ ගමනේ මධ්‍යක වේගය වන්නේ. හරි. අපි තුමුද මෙතන ඉඳන් මෙතෙන්ට ගියේ A සිට B ට ගියේ. මු ගියේ පුතේ පැයට කිලෝමීටර් 6ක වේගෙන් ගියේ. මෙතන ඉඳන් මෙතෙන්ට පුතේ කිලෝමීටර් 12යි ඈ. හරි. සමස්ත දුර තියනවලු කිලෝමීටර් 12ක්. හරි. හැබැයි පුතේ මු ආවේ හිමි. පැයට කිලෝමීටර් 3ක වේගෙන් ආපහු මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරි. අපි බලමුද මේ අපි අහන්නේ මොකද්ද ගමනේ මධ්‍යක වේගය. මොකද්ද පුතේ මධ්‍යක වේගය කියන්නේ? මේක මෙන්න මේක හොයන්න ඕන. මධ්‍යක වේගය කියන්නේ පුතේ ගමන් කළ මුළු දුර බෙදීම ගමනට ගත වූ මුළු කාලය. ගමන් කළ මුළු දුර බෙදීම ගමනට ගත වෙච්ච මුළු කාලය. හරි. දැන් මුළු දුර හොයා ගන්න ඕනේ. මුළු දුර හරි සරලයි. මෙහෙට ගියා ආපහු ආවා. කිලෝමීටර් 12ක් ගියා ආපහු 12ක් ආවා. එහෙනම් ගමන් කළ මුළු දුර කිලෝමීටර් 24යි. දැන් ගමනට ගත වෙච්ච කාලය හොයන්න ඕනේ. හරි. අපි මුලින්ම පුතේ මෙතනින් මෙතෙන්ට යන්න කියපු ටයිම් එකයි මෙතනින් මෙතෙන්ට යන්න කියපු ටයිම් එකයි හොයාගමු. දැන් අපි දන්නවා මේ බලන්න. වේගය සමානයි දුර බෙදීම කාලයනේ. මෙතන තියෙනවා වේගය 6යි. හරි. 6යි පැයට කිලෝමීටර්. දුර කිලෝමීටර් 12යි. අපි හිතමු කාලය පුතේ T කියලා. දැන් අපි බොයමු මෙතෙන්ට කොච්චර ටයිම් එකක් යන්න කොච්චර වෙලාවක් ගියාද? අටි යුක්ත කරන්න. T මේ පැත්තේ උඩට ගන්න පැයට කිලෝමීටර් 6 මෙහෙට යවන්න. ඒතර T සමානයි හරි. දැන් කපන්න කිලෝමීටර් කිලෝමීටර් කැපෙනවා. 6.2යි. එහෙනම් T පුතේ H ඍණයක උඩට ආවම H එනවා. 12 6.2යි. පැය 2යි. මේකට වැඩේට පුතේ මෙයාට ගිහිලා තියෙනවා පැය 2ක්. A වල ඉඳන් B වලට යන්න. A වල ඉඳන් B වලට යන්න ගිහිලා තියෙනවා පැය 2ක්. අය බලමු පුතේ B වල ඉඳන් A වලට එන්න කොච්චර වෙලාවක් ගියාද? ආපහු පාරක් මේ විදිහට වේගය සමානයි දුර බෙදීම කාලය. දුර පුතේ එතකොට මෙතනින්නම් මෙතෙන්ට තාපහු කිලෝමීටර් 12යි. මෙයා මේ ඇවිල්ලා තින්න හැබැයි විතරට අඩු වේගේ. කාලය අපි හිතමු එතන මේක අපි T1 කියලා ගමු. මේක අපි T2 කියලා ගමු. එතකොට T2 මෙතෙන්ට නම් මේක මෙහෙට දාන්න. එතකොට T2 සමානයි T2 මේ පැත්තේ උඩට එනවා. පැයට කිලෝමීටර් කියන එක එහා පැත්තේ යටටනේ සුළු වෙන්නේ නේ. T2 මේ පැත්තේදී T2 වෙන්නේ උඩට. මේක මෙහෙට යටට යනවා. එතකොට පුතේ මෙන්න මෙහෙම එනවා.
එතකොට කැපුණාම 12 තුනෙන් මිදුණාම පුතේ අපිට ඉන්නේ පැය 4යි. ආ රයිට් හරි. මෙයාට යන්න පැය 2ක් ගිහිල්ලා එන්න පැය 4ක් ගිහිල්ලා. එහෙනම් පුතේ ගමනට ගත වෙච්ච මුළු කාලය කීයද? පැය 6යි. ආ දැන් බලන්න. 24යි 6යි. 24 6ෙන් මිදුණාම කීයද ඉන්නේ පුතේ? 4යි. මෙන්න මෙයාගේ මධ්‍යක වේගය ගමනට ගත වෙච්ච මුළු කාලය දැන් මෙහෙට යන්න පැය 2යි එන්න පැය 4යි ඔක්කොම පැය 6යි. යන්න 12යි එන්න 12යි කිලෝමීටර් 24යි. එතකොට පුතේ මධ්‍යක වේගය කියන්නේ ගමනට ගත වෙච්ච ගමන් කළ මුළු දුර බෙදීම ගමනට ගත වෙච්ච මුළු කාලය. එතකොට පුතේ කිලෝමීටර් 24 බෙදන්න 6ෙන් 24 6ෙන් බෙදුනහම පුතේ කීය දෙන්නේ? පැයට කිලෝමීටර් 4යි. හරි. 24 6ෙන් බෙදුනහම පැයට කිලෝමීටර් 4ක වේගෙන් තමයි මෙයාගේ මධ්‍යක වේගය. උත්තරේ 18ට 2. मध्यक वेगे चलित පොළවේ ඉඳන් අපි හිතමු උඩට වස්තුවක් විසිකරා කියලා. අපි හිතමු 40ක ප්‍රවේගයෙන් විසිකලා කියලා. මේක පුතේ ඊළඟ තප්පරේ මේක එන්න එන්න ප්‍රවේගය මොනවා වෙනවද? ප්‍රවේගය අඩු වෙගෙන ගිහිල්ලා මෙතනදී හරියටම ප්‍රවේගයේ බිඳුව වෙලා ආපහු මේක ආපස්සට වැටෙන්න ගන්නවා. ප්‍රවේගය වැඩි වෙවි. එතකොට මෙතන මෙතනදී ප්‍රවේගය මෙයාගේ කීයක් වෙනවද? බිඳුව වෙනවා. මුදුන් ලක්ෂයේ. ඒ කියන්නේ යා එතන නිශ්චල වෙනවා. නිශ්චල වෙලා ආපහු වැටෙනවා. එතකොට පුතේ මෙයා පොළොවට වැටෙන්නේ ආපහු කොච්චර වාත ප්‍රතිරෝධය නැත්තම් මේ වාතයට ප්‍රතිරෝධයක් නැත්තම් 40ක ප්‍රවේගයෙන් තමයි ආපස්සට වැටෙන්නේ. ඔන්න ඔහොමයි වෙන්නේ. ඒතර මේ 40 ඊළඟ තප්පරේ 30 20 10 බිඳුව ප්‍රවේගය අඩු වුණා. නිශ්චල වුණාද? ආපහු හැරුණා. පළවෙනි තප්පරේදී 10යි ඊළඟ තප්පරේදී 20යි 30යි 40යි. ඒ විදිහට වැටෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට කියනවා සිරස්ස ඉහළට විසිකරන ලද වස්තුවක් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ උඩු අතට යන ගමනේදී කිසියම් ඒ ලක්ෂයක් පසු කර ගොස් නැවත එම මාර්ගයේ ඔස්සේම පහළට වැටි බිම පතිත වේ. වාත ප්‍රතිරෝධයෙන් නොසලකා හැරිය විට මේ වස්තුව චලිතයේ සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතුරින් අසත්‍ය ප්‍රකාශයේ කුමක්ද? දහයයි තොරණේ යනකොට ප්‍රවේගය අඩු වෙනවා ආපහු වැටෙනකොට ප්‍රවේගය වැඩි වෙනවා හරි එතකොට මේ පළවෙනි ප්‍රකාශයේ හරි වස්තුවේ ත්වරණය මුළු චලිතයේ පුරාම මේ යගේ තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ දෙක වස්තුවේ ප්‍රවේගය ශුන්‍ය දක්වා අඩුයි නැවත වැඩි වෙයි හරිනේ වස්තුවේ වේගය එන්ඩින්ඩ අඩු වෙලා බිඳුව වෙලා නැවත වැඩි වෙනවා හරි තුන වස්තුව උපරිම ලක්ෂයේදී වස්තුවේ ප්‍රවේගය හා ත්වරණය ශුන්‍ය වේ ප්‍රවේගයේ බිඳුවක් වෙනවා හැබැයි තොරණයේ බිඳුව වෙන්නේ නැහැ තොරණයේ මේ මුළු චලිතය පුරාම පුතේ තොරණයේ 10යි ප්‍රවේගයේ බිඳුව වෙනවා ඒක හරි උඩම මුදුන් ලක්ෂයේදී
අපි ගල් කැටයම් මෙහෙම එක තැන උඩ විසිකරොත් ගිල නැවතෙනවා. එතනදී ප්‍රවේගයේ බිඳුව වෙනවා. හැබැයි ත්වරණයේ බිඳුව වෙන්නේ නැහැ. ත්වරණයේ 10ම තමයි. ගුරුත්වජ ත්වරණය ඕනෑම වස්තුවක් ඕනෑම වෙලාවක පොළවට අදගන්න ත්වරණය 10යි ms ඍණ 2යි. ඒකනේ ගුරුත්ව ත්වරණේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙතෙන්ට ගියාම ප්‍රවේගයේ බිඳුව වුණාට මේ වෙලාවේදී ගුරුත්ව ත්වරණේ 10යි. හරි. ඒ නිසා ඒක වැරදි. මොකද මෙයාලා කියනවා ප්‍රවේගයත් බිඳුව වෙනවා උඩම ලක්ෂයේදී ත්වරණයත් බිඳුව වෙනවා කියලා නෑ. ත්වරණය බිඳුව වෙන්නේ නැහැ. මං කියවනේ ත්වරණය නියතයි. පළවෙනි චලිතේ පුරාම ත්වරණය 10යි. ත්වරණය නියතයි. ඒ ලක්ෂයේදී ඉහළට යන විට ප්‍රවේගය ආපසු ගමනේෙහිදී ඇති වේ. ඔව්. ඒ ලක්ෂයේදී ඉහළට යන විට මෙතනදී පුතේ ඉහළට විසි කරපු ප්‍රවේගයමයි වාත ප්‍රතිරෝධයක් නැත්තම් ආපහු ඒ ඒ වේ. දැන් මෙහෙම අපි ගල් කැටයක් මෙහෙම උඩ විසි කරා නම් 40න් අපේ අතට වැටෙන මොහොතේ එයාගේ පල්ලෙහාට ප්‍රවේගයත් 40යි. හැබැයි වාත ප්‍රතිරෝධයක් නැත්තම් ඈ හරි. right එතන ඒකත් හරි. ඒ ලක්ෂයේදී ඉහළට යන වේගය ආපහු ගමනේදී එම ලක්ෂයේදී වේගයට සමාන වේ. හරි. හැබැයි දිශා දෙකට තියෙන්නේ මේක උඩට මේක පල්ලෙහාට. හරි. right එතන පුතේ උත්තරේ වැරදි එක අහන්නේ. උත්තරේ 3. උපරිම ලක්ෂයේදී ප්‍රවේගයේ බිඳුව වුණාට ත්වරණයේ බිඳුව වෙන්නේ නැහැ. ත්වරණයේ මේ චලිතයේ පුරාම 10යි. චලිතයේ පුරාම මොකද ගුරුත්වත්වරණය පල්ලෙහාට 10යි. right. ඒ 20 20 වෙනි ප්‍රශ්නේ 2005 20 වෙනි ප්‍රශ්නේ 2005 MCQ එක මෙන්න මෙහෙම තියෙන්නේ 5 ms ශ්‍රේණියක ආරම්භක වේගයකින් සිරස් ලෙස පහළට වැටෙන්නට සලස්සුණු ලැබූ බෝලයක වේගය 25 වීමට ගතවන කාලය. හරි. පුතේ මෙහෙමයි උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන්න හසලා බෝලය. හැබැයි ආරම්භක ප්‍රවේගයෙන් නිශ්චලව නෙමෙයි අතහැරලා තියෙන්නේ. නිශ්චලව අතහැරින ආරම්භක ප්‍රවේගයේ බිඳුවයිනේ. පල්ලෙහාට යම් ප්‍රවේගයෙන් විසිකල්ලා දිනනවා. විසිකල්ලා දිනන පටන් ගන්නකොට පහ හිටින විදිහට. හරි. පහ හිටින විදිහට. ඒතර අපි දන්නවා දැන් නිශ්චලව මෙහෙම බෝලයක් අතහැරියා නම් එයා පටන් ගන්නෙ බිඳුවෙන්. හැබැයි අපි පල්ලෙහාට මෙහෙම ගස්සලා විසිකරොත් අපිට අවශ්‍ය ප්‍රවේගය දෙන්න පුළුවන්. හරි. ඒතර මෙයා කියනවා මේක මෙහෙම තමයි විසිකල්ලා තියෙන්නේ පල්ලෙහාට පහකින් විසිකල්ලා. හරි. දැන් මේක 25 ms ශ්‍රේණියක වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා හන්ද. අපි දන්නවා පුතේ පල්ලෙහාට තොරණේ කියද ගුරුත්වත්වරණය 10යි ms ශ්‍රේණිය 2යි. ඒ කියන්නේ හැම තප්පරයකදීම ප්‍රවේගයේ 10 10 වැඩි වෙනවා. හරි. right. ඒ කියන්නේ පුතේ පළවෙනි තප්පරේ ඉවරෙද්දී මෙයාගේ ප්‍රවේගය කීයද? 5යි 10කින් වැඩි වෙන්න ඕනේ. පළවෙනි තප්පරේ ඉවර වෙද්දී මෙයාගේ ප්‍රවේගය 15 ms ඍණ 1යි. හරිද? ඊළඟ තප්පරේ ඉවර වෙද්දී මෙයාගේ ප්‍රවේගය කීයද පුතේ? 10කින් වැඩි කරන්න. 25 ms ඍණ 1යි. 5යි 10යි 15. හරි. එතන මේකට ගත වෙච්ච කාලය කොච්චරද පුතේ? තප්පර 2යි. සරලයි. හරි ලේසි. තප්පර 2යි. හරි. එහෙනම් ප්‍රවේගයේ 25 වීමට ගතවන කාලය කොච්චරද කියලා අහන්නේ? තප්පර 2යි. පළවෙනි තප්පරේ ඉවර වෙද්දී දැන් 5න් ආරම්භයේදී 5න් විසි කරා නම් පළවෙනි තප්පරේ ඉවරෙද්දී 10කින් මොකද? ගුරුත්වත්වරණය 10යිනේ. එතකොට පල්ලෙහාට 10 නිසා 10ෙන් වැඩි වෙනවා. පල්ලෙහාට විසි කරේ. එතකොට 15 වෙනවා පළවෙනි තප්පරේ ඉවරෙද්දී දෙවෙනි තප්පරේ ඉවරෙද්දී 25 වෙනවා. තප්පර 2ක් ගත වෙනවා පුතේ. උත්තරේ 20:2. ප්‍රවේගයේ 25 වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා අහන්න. හරි. තප්පර 2යි යන්නේ. 20:2. හරි. ඊළඟ පොතේ 21 2005 ප්‍රශ්නේ 2005 MCQ එක. අචල චුම්බකයක් විතර ඇදීගෙන යකඩ කෑල්ලක් දැන් චුම්බකයක් මෙහෙම තියනවා කියලා කියන්නකෝ. NS. දැන් මේ චුම්බකයේ දිහාට මෙහෙම යකඩ කෑල්ලක් ඇදිලෙන්න පටන් ගන්නවා කියන්නකෝ. හරිද? දැන් හිතන්නකෝ මෙයා මත පුතේ මේ හරියේදී මේ යකඩ කෑල්ල මේ හරියේදී නිව්ටන් 5යි තිබ්බේ කියන්නකෝ බලේ. ඊට පස්සේ මෙයාලා මෙහෙම කියනවා අචල චුම්බකය. මේ චුම්බකේ බැඳලා තියෙන්නේ. මේකට යන්න බෑ. හිර වෙන්න බැඳලා තියෙන්නේ කියලා හිතන්න යන්න බෑ. එයා නිශ්චලයි. වෙතට ඇදීන යකඩ කෑල්ලක් මත ක්‍රියා කරන බලය ක්‍රමයෙන් වැඩි වේ. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. මෙතනදී නිව්ටන් 5යි නම්
මේ හරියට ආවම නිව්ටන් 10ක් වෙලා බලය. දැන් මේ ටික ටික ඇදිලෙනවා එන්න එන්න බලය වැඩි වෙනවා නිව්ටන් 10. මේ හරියට ඇදි තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ අසන්තුලිත බලය එන්න එන්න වැඩි වෙනවා. හරි. යකඩ කැලලේ චලිතයට ප්‍රවේග කාල ප්‍රස්ථාරය අහනවා. පුතේ මෙහෙමයි. දැන් අපි දන්නවා වස්තුවක් මත අස ඒකාකාර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් එයා ත්වරණය වෙනවනේ. කාලයේ තප්පර. මෙන්න VT ප්‍රස්ථාරය මෙහෙම එනවා. එකම අසන්තුලිත බලයක් ඒ කියන්නේ මෙහෙමයි. ඔයා හිතන්න මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත මම මේ පැත්තට නිව්ටන් 10ක් දීලා ඇදගෙන යනවා. එක දිගට. එතකොට පුතේ එයා යන්නේ මේ වගේ ඒකාකාර ත්වරණයක. කොහොමද? එන්නෙන් ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකාකාර ත්වරණයක යන්නේ. හරි. ඒකාකාර ත්වරණයක යන්නේ. හැබැයි බලය එකම 10ම තියාගෙන යනවනම් බලය 10ම තියාගෙන යනවනම් එන්නෙන් මෙයාගේ ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙනවා. ඒ ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙනවා. එතකොට අපි කියනවා ඒකාකාර ත්වරණයක්. එතකොට මෙහෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ එන්නේ සරල රේඛාවක්. ඒකාකාර ත්වරණයක්. හරි. එතකොට මේ මොකද්ද මේ? මෙහෙමද? ආ, ඒ පුතේ ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ත්වරණය, ඒකාකාර ප්‍රවේගය, ඒකාකාර මන්දනය. හරි. රයිට්. එතකොට පුතේ ඒකාකාරව මේ විදිහට ත්වරණය වෙනවා. නියත බලයක් නම් තියෙන්නේ දිගටම පුතේ නිව්ටන් 10ක බලයක් දීලා නම් මෙයාව ඇදගෙන යන්නේ. මෙයා ඒකාකාර ත්වරණයෙන් ගමන් කරනවා. හැබැයි දැන් මේ කතාවට අනුව චුම්බකයේ දිහාවට මෙයා ඇදිලෙනකොට මේකේ කකුල කියනවා බලය වැඩි වෙනවා. බලය එන්නෙන්ද පළවෙනි වෙලාවේ 15 ඊළඟට 10. එකම බලයෙන් නෙමෙයි ඇදගෙන යන්නේ. එන්නෙන්ද බලය මෙහෙට වැඩි වෙනවා. එතකොට පුතේ ඒකාකාර ත්වරණයෙන් යන්න විදිහක් නැහැ. මොකද බලය එන්නෙන්ද වැඩි වෙනවනේ. එතකොට පුතේ ත්වරණය වැඩි වෙන්න ඕනේ. ඒතර අපි කියනවා මේ ඒකාකාර ත්වරණය බලයේ නියතනම් අසන්තුලිත බලයේ නියතනම් ඒකාකාර ත්වරණයෙන් යනවා. එන්නෙන් ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙනවා. දෙකෙන් දෙකට වැඩි වෙනවා. තුනෙන් තුනට වැඩි වෙනවා. 10ෙන් 10ට වැඩි වෙනවා. ඒකාකාර ත්වරණය. එතකොට ඒකාකාර ත්වරණය ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙනවා. පළවෙනි තප්පරේ දෙකක් වැඩි වුණා ප්‍රවේගය. ඊළඟ තප්පරේ තව දෙකක් වැඩි වුණා. ඊළඟ තප්පරේ තව දෙකක් වැඩි වුණා. එතකොට එන්නේ පුතේ මේ වගේ සරල රේඛාවක් ඉන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ. හැබැයි පුතේ බලය නියතනම් අසන්තුලිත බලය නියතනම් ඒකාකාර ප්‍රවේග මේකාකාර ත්වරණයෙන් යන්නේ. හැබැයි අසන්තුලිත බලයත් එන්නෙන් ඒකත් වැඩි වෙනවා නම් පුතේ ත්වරණය මෙහෙම ඔන්නෝම එන්නේ. එතකොට අපි ඒකට කියනවා පුතේ වැඩිවන ත්වරණය. මෙහෙම ආවොත් ඒකාකාර ත්වරණය. පුතේ බලය නියත නැතුව බලය එන්නෙන් වැඩි වෙනවා නම් එතකොට අපි ඒකට කියන්නේ වැඩිවන ත්වරණයක්. එතකොට පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ VT ප්‍රස්ථාරය එන්නේ මෙන්න මෙහෙම වැඩිවන ත්වරණය. දැන් මේ කියන කතාව ඒක තමයි. චුම්බකයේ දිහාවට මේක ඇදෙනකොට බලය නියතව තියෙන්නේ නැහැ. බලය එන්නෙන් වැඩි වෙනවා. බලය එන්නෙන් වැඩි වෙනවා නම් පුතේ ත්වරණයත් එන්නෙන් වැඩි වෙන්න ඕනේ. ඒකාකාර වෙන්න විදිහක් නැහැ. බලය වැඩි වෙනවා නම් ත්වරණයත් එන්නෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට පුතේ මේක ඇවිල්ලා මොකද්ද? වැඩිවන ත්වරණය. වැඩිවන ත්වරණය. ඔන්න ඔය ප්‍රස්ථාරයක් එන්න ඕනේ පුතේ. එතකොට 21ට උත්තරේ 4 ඒ ජාතිය ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. 21ට 4. 21ට 4. හරි. ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නේ. 22 වෙනි ප්‍රශ්නේ. විසි දෙක මේක ඇවිල්ලා පුතේ 2005. සිරස්ව ඉහළට විසි කරන්න ලද බෝලයක් අර කතාවමයි. වේගයේ ක්‍රමයෙන් අඩුවේ. අපි තුන් පොළවෙන් ඉඳන් මෙහෙම උඩට විසි කරපු කියලා වේගය එන්නෙන් අඩු වෙලා බිඳුව වෙලා ආපහු වැටෙන්න ගන්නවා. කොහොමනේ උඩ විසි කරපු බෝලයක චලිතය නේ මෙතනදී ප්‍රවේගයේ බිඳුව වෙනවා. හරි. එදම් බාන්න මේකේ තියෙනවා. හරි. ක්‍රමෙන් බෝලයක වේගයේ ක්‍රමෙන් අඩුවේ උච්චතම ලක්ෂ්‍යයේදී වේගය ශුන්‍ය වී. උච්චතම කියන්නේ පුතේ මුදුන උඩම තැන. හරි. උච්චතම ලක්ෂ්‍යයේදී වේගය ශුන්‍ය වී ඒ කියන්නේ බිඳුව වෙලා නැවත ක්‍රමෙන් වැඩි වේ. අපහු වැඩි වෙනවා. හරි. වාත ප්‍රතිරෝධය නොසලකා හරින්නලු. නොසලකා හැරිය විට බෝලය අතින් නිදහස් වූ පසු එහි චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය. මෙතනින් බිසි කරාට පස්සේ චලිතය ගැන නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. හරි. වාත ප්‍රතිරෝධය අයින් හිතට ගන්න එපා. ඒ කියන්නේ මෙතනින් විසි කරන ප්‍රවේගය මාපහු මෙතනදී වැටෙනවා පුතේ.
වාත ප්‍රතිරෝධය නැති වුණාම එහෙම වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගත වෙන්නේ තප්පර 5යි නම් වැටෙන්න යන්නේ තප්පර 5යි. වාත ප්‍රතිරෝධයක් නැත්තම්. හරි. රයිට්. ඒතර බලන්න පුළුවන් මෙහෙම කියනවා. චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශයේ කුමක්ද? උච්චතම ලක්ෂයේදී බෝලේ මත ක්‍රියා කරන බලය ශුන්‍ය වේ. එහෙම නැහැ පුතේ. මේ බෝලේ හැම වෙලාවෙම මේ බෝලේ හැම වෙලාවෙම යාගේ බර ක්‍රියා. ඔයා හිතන්නකෝ මේ බෝලේ කිලෝ 2 කිලෝ 1යි අපි යගුලියක් කියලා හිතමු. කිලෝ 1ක යගුලියක් කියලා හිතන්නකෝ. මෙයා මේ පොළව ගැතන තියෙන කොටත් එයාගේ බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට නිව්ටන් 10යි. එයා මේ චලිතයේදී ඕනම තැනක පුතේ මෙතනදි ගත්තත් එයාගේ බර නිව්ටන් 10 පල්ලෙහාට තියෙනවා. මෙතනදි ගත්තත් පුතේ එයාගේ බර නිව්ටන් 10 පල්ලෙහාට තියෙනවා. එයාගේ බර කොයි වෙලෙත් තියෙනවා පල්ලෙහාට. නිව්ටන් 10 බර පල්ලෙහාට තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට මේගොල්ලෝ කියනවා උච්චතම ලක්ෂයේදී බෝලේ මත ක්‍රියා කරන බලය ශුන්‍ය වේ. ගිහලා මෙතන නවතිනවාද? එතකොට එහෙම වෙන්න නවතින්නේ නැහැ නේ. ආපහු එනවනේ. බර කොයි වෙලාවකවත් බිඳුව වෙන්න බෑ. හැම වෙලාවෙම වස්තුවේ බර, වස්තුවක බර පොළව දෙසට. හරි. පොළව දෙසට ක්‍රියාත්මක වෙනවා එයාගේ නිව්ටන් ගාන. ඒක තමයි බර කියන්නේ. එතකොට කොයි වෙලාවකවත් බිඳුව වෙන්න බෑ. එතකොට මේකේ කියනවා පළවෙනි එක උඩම තැන උච්චතම ලක්ෂයේදී බෝලේ මත ක්‍රියා කරන බලය शून्य बल शून्य बार अनिवार्यन बार कि बल या बार अनिवार्यन पोलव दिशा न्यूटन दहाते पल प्रकाश सर इला बोले मत क्रियाकरण बल वाणी बरपमनी आए कहारी मे हेम वेलावधि बोले मत क्रियात्मक बल ये बोले मुखद ये बोले बर ये बोले बर एक हरी बोले मत संप्रयुक्त बल दिशा उच्चतम लक्ष्य दि मारुवे නෑනේ නේද මෙතනදීත් පල්ලෙහාර නිව්ටන් 10යි උඩම තැනදී නිව්ටන් 10 උඩ මාරුණාද පැත්ත මාරුණාද උඩ අතට ආවද නෑනේ බර පල්ලෙහාට හැම වෙලේම බර පල්ලෙහාටදී මාරුණාද උච්චතම ලක්ෂයේදී හරි තැන වෙන කොහෙදී හරි නෑ නෑ හැම වෙලේම පල්ලෙහාර නිව්ටන් 10 වැරදි 4 මේක කියනවා මාරු වෙනවා කියලා බෝලේ ඉහළට යන විට එය මත සිරස්ස ඉහළට ක්‍රියා කරන බලයක් තිබේ බෝලේ ඉහළට යනකොට පුතේ ඉහළට බලයක් තිබ්බද නෑ නෑ හැම වෙලෙම පහලට බර විතරයි තිබ්බේ වෙන මුකුත් බලයක් ඉහළට තිබ්බද නෑ නෑ පල්ලෙහාට බර විතරයි තිබ්බේ හරි රයිට් එතකොට ඒකත් වැරදි එහෙනම් ඇයි බෝලේ උඩ යන්නේ බෝලේ උඩ යන්නේ පුතේ අපි බෝලේ විසි කරනවනේ යම් ප්‍රවේගයකින් ඒ ප්‍රවේගයෙන් විසි කරපු හින්දා උඩ යනවා හැබැයි එන්න එන්න ප්‍රවේගය අඩු වෙනවා අඩු වෙලා අඩු වෙලා නවතිනවා එහෙම නෙවෙන්නේ හැම වෙලෙම බර තියෙන්නේ පල්ලෙහාට හරි රයිට් එතකොට පුතේ උත්තරේ 2 බෝලය මත ක්‍රියාකරන බලය වන්නේ එහි බරයි ඒ හැම විටම පොළව දෙසට පවතී හරි රයිට් එතකොට 22ට 2 ඊට පස්සේ පුතේ 23 2006 ප්‍රශ්නේ විසිතුන 10 ms ශ්‍රේණියක ප්‍රවේගය 5 කිලෝමීටර වලින් දැක්වුවොත් ඒ සමාන වන්නේ ආ මෙන්න පුතේ ඒකක පරිවර්තනයක් මේක ඇවිල්ලා 2006 ප්‍රශ්නේ 10 ms ශ්‍රේණියක අපිට හදන්නලු පුතේ 5 කිලෝමීටර වලට 10 ms ශ්‍රේණියක හදන්නලු 5 කිලෝමීටර වලට හරි පුතේ 10 ms ශ්‍රේණියක කියන්නේ මොකද්ද මීටර් 10 බෙදීම තප්පරය කියන එක ඕක තමයි පුතේ 10 ms ශ්‍රේණියක කියන්නේ තප්පරයට මීටර් 10ක් යනවා. හරි. මේක පුතේ අපිට මෙයා කරන්නලු පැයට කිලෝමීටර්. හරි. මුලින්ම පුතේ මීටර් කිලෝමීටර් කරන්න 10ෙන් බෙදන්න ඕනේ. එහෙනම් 10 බෙදීම 10 කිලෝමීටර් ඔන්න හරි. මීටර් කිලෝමීටර් කරා. ඊළඟට පුතේ තප්පර පැය කරන්න 3600ෙන් බෙදන්න ඕනේ. ආ එක බෙදීම 3600යි තප්පර. හරි. දැන් ඔහොම තියන්නේ නැතුව අපි භාගසුළු කිරීමක් විදිහට පරස්පරය දානවනේ. ඒක 10 බෙදීම 1000 වැඩි කිරීම වෙලා මේක උඩයට මාරු වෙලා එනවා මෙතෙන්ට 3600 යට 1යි 5ට කිලෝමීටර් km/h ඍණයක හරි ඔන්න ඔක තමයි උත්තරේ පුතේ 10 බෙදීම 1000 මෙයාලා 3600 කියන එකට දීලා තියෙන වැඩි කිරීම 60 වැඩි කිරීම 60 හරිනේ පුතේ එතන මෙහෙම දීලා තියෙන උත්තරය 10 වැඩි කිරීම 60 වැඩි කිරීම 60 යට 1000 හරිනේ යට 1000යි 10යි 3600 කියන්නේ පුතේ 60 60ක් නේ හරි එතකොට
උත්තරය දීලා තියෙන්නේ මෙහෙම නෙමෙයි උත්තරය දීලා තියෙන්නේ මෙහෙම ඒ බය වෙන්න එපා ඈ අරක නැහැ කියලා බය වෙන්න එපා 3600 කියන 60 වරක් 60 හරි රයිට් පුතේ උත්තරේ වෙන්නේ එතකොට 23ට 1 පැයට කිලෝමීටර හදුවම ඒතරො සරල දෙයක් නේ මීටර් කිලෝමීටර කරා තප්පර පැය සෝරි මෙතන පැය මීටර් කිලෝමීටර කරා තප්පර පැය කරා මොන මොන්ඩි සෝරි වැඩක්ද නේ මීටර් කිලෝමීටර කරා තප්පර පැය කරා එච්චරයි හරි ඊට පස්සේ පුතේ 24 23ට පුතේ උත්තරේ 1 පළවෙනි උත්තරේම තියෙනවා නිවැරදි එක ඊළඟ පුතේ බලන්න 24 ඕවලාකාර පතයක් හරි ඕවලාකාර පතයක් තියෙනවලු මේ වගේ කියලා හිතමු ඕවලාකාර පතයක යනවලු පුතේ මෝටර රථයක් වේගයෙන් නිරන්තරවම 8 කිලෝමීටර 30 මේකේ මෝටර රථයක් යනවලු හැම වෙලේම මෙයාගේ වේගය පුතේ 8 කිලෝමීටර 30 තියෙනවලු හැම වෙලාවෙම මෙයාගේ වේගය 8 කිලෝමීටර 30 ලෙසට එහි වේගමානයේ සටහන් වී තිබුණි 8 කිලෝමීටර 30 ලෙසට එහි වේගමානයේ සටහන් වී තිබුණි හරි මෝටර රථයේ චලිතය පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ හරි අපෙන් හරියව වෙන්න තියහන්නේ ඔව් හරි ඒ ප්‍රකාශය කියනවා මෙහෙම හැම වෙලේම පුතේ මෙයාගේ වේගය 30 8 කිලෝමීටර 30 තිබ්බ පතයේ එක් වටයක් සම්පූර්ණ කිරීමේ විස්ථාපනය ශුන්‍ය වෙයි හරි මෙතනින් පටන් ගන්න මෝටර රථය මේම ගිහිලා ආපහු මෙතෙන්ටදී විස්ථාපනයේ බිඳුවද ඔව් ආරම්භක ලක්ෂයේ පටන් අරන් ආපහු හිටපු දැනටම එනවා කියලා කියන්නේ විස්ථාපනයේ බිඳුවද ඔව් B එක් වටයක් සම්පූර්ණ කිරීමේදී පතයේ පරිධියට සමාන දුරක් රථය ගමන් කර ඇත ඔබ දෙය කියන්නේ මේ මෙන්න මේකේ මේ දුරනේ ගිහිල්ලා තියෙන්නේ මේ දුර ගිහිල්ලා මෙතන ඉඳන් මේම මේ දුර ගියා හැබැයි විස්ථාපන බිඳුවයි හැබැයි ගමන් කරපු දුර හැවුවා නම් මේ පතේ දිග තමයි හරි එතකොට ඒක හරි එක් වටයක් සම්පූර්ණ කිරීමේදී පතේ පරිධියට සමාන දුරක් ගිහිල්ලා ඔව් ගමන් කර ඇත රථයේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත පුතේ මෙහෙ මේ වෙලාවේදී 8 කිලෝමීටර 30ක් මේ පැත්තට ඔන්න බලන්න කතාව ඈ මෙතනදී පුතේ 8 කිලෝමීටර 30 මෙහෙට ඇයි මේක රවුමක් නෙනේ ඕවලාකාරයි නෙනේ මෙතනදී පුතේ 8 කිලෝමීටර 30 මෙහෙට මෙතනදී පුතේ 8 කිලෝමීටර 30 මෙහෙට දැන් පොඩ්ඩක් හිතන්න හිතන්න හරි පුතේ වේගය කිව්වහම දැන් වේගය නියතයි කියලා කවුරුහරි මේක කිව්වොත් හරි හරි වේගය 8 කිලෝමීටර 30 වේගය නියතයි වේගය කියන්නේ අදීශ රාශිය වේගය කියන්නේ අදීශ එයාට විශාලත්වයක් විතරයි තියෙන්නේ දිශාවක් නැහැ 30යි 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 වේගය හැමතැනම 30යි ඔව් වේගය නියතයි හරි ප්‍රවේගය නියතද ප්‍රවේගය කියනකොට සලකන්නේ විශාලත්වය විතරද නැහැ මෙතනදී ප්‍රවේගය පුතේ මෙහෙට 30යි අපි හිතමු නැගෙනහිර කියලා නැගෙනහිර දිශාවට 30යි මෙතනදී පුතේ දකුණට 30යි බටහිරට 30යි උතුරට 30යි වගේ නේද එතකොට ප්‍රවේගය නියතද නැහැ ප්‍රවේගය කියන්නේ පුතේ දෛශික රාශියක් දෛශික රාශියක් ගැන සලකනකොට විශාලත්වය ගැන බලන්නත් ඕන දිශාව ගැන බලන්නත් ඕන දෛශික රාශියක් ගැන සලකනකොට විශාලත්වය බලන්නත් ඕන දිශාව බලන්නත් ඕන විශාලත්වයේ 30 තිබ්බට දිශාව වෙනස් වෙනවා නම් මේක නියත ප්‍රවේගයක් විදිහට ගණ්ඩ බෑ වේගය නියතයි කිව්වොත් හරි මොකද වේගයට දිශාවක් නැහැනේ වේගය අදීශ දිශාවක් නැහැ හැබැයි ප්‍රවේගයේ දෛශිකය ඒතොර එයාගේ විශාලත්වය ගැන බලන්නත් ඕන එයාගේ දිශාව ගැන බලන්නත් ඕන ඉතින් එතකොට විශාලත්වයේ නියතයි උනාට දිශාව වෙනස් වෙන හින්දා පුතේ මේක අපිට කියන්න පුළුවන්ද ඒකාකාර ප්‍රවේගයක් කියලා බෑ නියත සෝරි මේක අපිට නියත ප්‍රවේගයක් කියලා කියන්න පුළුවන්ද බෑ හේතුව දිශාව වෙනස් වෙනවා මෙතනදි දිශාව නෙමෙයි මේ හරියේදී ඇයි මේ රවුමක් නේ ඇල ඇල වෙනවනේ එතකොට මෙතනදි දිශාව නෙමෙයි මෙතනදි දිශාව වෙනස් වෙන හින්දා අපිට පුතේ මේක නියත ප්‍රවේගයක් කියන්න බෑ හේතුව විශාලත්වයේ නියත උනාට විශාලත්වයේ දිශාවයි දෙකම බලන්න එපා විශාලත්වයේ නියත උනාට දිශාව වෙනස් වෙන හින්දා අපිට මේක නියත ප්‍රවේගයක් කියන්න බෑ සී වැරදි
एहा बी निवेरदी पुते उत्तरे तुन एहा बी पामनी उत्तरे तुन एहा बी प्रामनी उत्तरे तुन उत्तरे तुन ඊළඟට සිසුන් කණ්ඩායමක් විසින් ට්‍රොලියක චලිතය සම්බන්ධව 2009 ප්‍රශ්නේ 2009 MCQ එක පුතේ මේක අපේ MCQ එක 25 2009 හරි සිසුන් කණ්ඩායමක් විසින් ට්‍රොලියක චලිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විද්‍යාගාර පරීක්ෂණයකදී රැස්කරගත් දත්ත ඇසුරෙන් අඳින ලද විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දැක්වේ මෙන්න මෙහෙම අපිට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා ඔන්න ඔය වගේ හැඩයක් හරිද විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා අඳින ලද විස්ථාපන කාල ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ sorry එතකොට අපිට විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට දීලා තියෙනවා ඊට පස්සේ අපිට කියන මේ ට්‍රොලියේ චලිතය වඩාත් ගැළපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය නේද හරි පුතේ මෙහෙමයි විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙම තිබ්බොත් මොකද්ද විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙම තිබ්බොත් ඒක ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගය VT ඒකාකාර ප්‍රවේගය මෙහෙම හරි ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙම තිබ්බොත් एक पुते तोरण्याक वीटी प्रस्तार है मेहम तोरण्याक इतने में विस्थापने विस्थापने वैडिवीम वैडिवीनो इन्नेंड इकने पिकेना इतने में इतने विस्थापने वैडिवीम तो वैडिवीनो में भी दिखे उड़ू आता टवाक करे इतने पुते में भी दिखे आवो विस्थापन काल प्रस्तार मेहम आवो पुते एक मंदन्या एक मंदन्या वीटी प्रस्तार में मेहम मंदन्या हरि प्रयोग काल प्रस्तार उन्नो में රට එන පුතේ උත්තරේ දෙක මෙන්න මේ විදිහ එකක් එන්න ඕනේ මොකද මේක දීලා තියෙන්නේ උත්තරේ දෙක උත්තරේ දෙක මේක එන විදිහ කියලා දෙන්න බලුවා මේ එච්චර දුරට පුතේ දැන් දැනට ඔයාට අවශ්‍ය නැහැ හරි ඔයා මේ A level වල මේ maths හරි bio හරි කරන්න කියන එක science කරන්න ගියොත් ඔයාට මේ චලිතය පිළිබඳ මීට වැඩිය හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ චලිත ප්‍රස්තාර ගැන මේ වැඳෙන්නේ කොහොමද මේ හැඩෙන්නේ කොහොමද මේ දේවල් හොඳටම ඉගෙන ගන්න පුළුවන් හරි ඊළඟට පුළුවන් බලන්න 26 26 වෙනි ප්‍රශ්නේ මෙහි දැක්වෙන විස්ථාපන කාල වක්‍රයට අදාළ වනුයේ පහත සඳහන් මෙහි දැක්වෙන විස්ථාපන කාල වක්‍රයට අදාළ වන්නේ මෙන්න මෙහෙම විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා විස්ථාපණය කාලය හරි මෙහෙම ගිහිල්ලා මෙහෙම ඉඳලා හරි ඒ කියන්නේ පුතේ මෙහෙම ගියොත් අපි දන්නවා මේක ඇවිල්ලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දොත් ඒකාකාර ප්‍රවේගය මෙහෙම විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එනවා කියන්නේ නැවතිලා ඉඳලා කොහෙවත් ගිහිල්ලා නැහැ එතනම ඉඳලා හරි එතකොට මෙහෙම ආවොත් ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා නැවතිලා ඉඳලා එක තැන ඉඳලා එහෙම නෙන්න ඕනේ හරි. එතකොට මෙහි දැක්වෙන විස්ථාපන කාල වක්‍රයට අදාළ වුණේ පහසදාහන් කුමක්ද? ඒකාකාර ප්‍රවේගයෙන් ගොස්. ඔව්. මෙහෙම ආවොත් පුතේ මං ඔයාලට දැන් කියලා දුන්නා නේද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එනවා කියලා කියන්නේ අපි ST ප්‍රස්ථාරයකින් විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එනවා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඒකාකාර ප්‍රවේගයෙන් ගියා කියන එක. හරි. විස්ථාපන කාල ප්‍රස්ථාරයක පුතේ මෙහෙම රේඛාවක් එනවා කියන්නේ එයා එතන නැවතිලා ඉඳලා කියන එක. ඒ කියන්නේ මීටර් දැන් හිතන්න අපි හිතමු මෙහෙම මෙතනට මීටර් 4 තියෙන කියලා. ඒ කියන්නේ මම මෙතන ඉඳන් මීටර් 4ක් ඉස්සරහට ගිහිල්ලා මං එතන නැවතිලා ඉන්නවා යම් කාලයක් මේ. එතන යම් කාලයක් නැවතිලා ඉඳලා නිශ්චලව ඉඳලා. එහෙම තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මෙහෙම කැලලක් ආවොත් ඒකේ තේරුම නැවතිලා හිටියා කියන එක. එතකොට එහෙනම් මෙහෙම આવොත් ඒක ඒකාකාර ප්‍රවේගයක්. අර මේ ඒකාකාර ප්‍රවේගය. එහෙනම් ඒකාකාර ප්‍රවේගයකින් ගිහිල්ලා නැවතිලා ඉඳලා. හරි. එතකොට එහෙනම්
ඒකාකාර ප්‍රවේගයකින් ගොස් නිශ්චලතාවට පත්වීම කියලා උත්තරයක් එන්න ඕනේ. පුතේ 26 ඒ උත්තරේ තියෙනවා. උත්තරේ 1. 26ට 1. 26ට 1. 26ට 1. දැන් මේ ඊළඟ ප්‍රශ්නේ පුතේ අපිට නැවත නැවත මේ ප්‍රශ්නේ මහනවා. මොකද දැන් ඔය උඩ විසි කරපු වස්තු ගැන වස්තුවක් උඩ විසි කරපු ඒවා ගැන අපෙන් ගොඩ ප්‍රශ්න නැන් අපිට සෙට් එකක්ම හම්බුණානේ මේ කතා කරද්දි. දැන් මේකත් ඒ වගේ 27 වෙනි ප්‍රශ්නේ පුතේ 2011 2011 මෙන්න මෙහෙම කියන්නේ නිදහසේ සිරස්ව ඉහළ විසි කරන ලද ගලක් නිදහසේ මේ විදිහට සිරස්ව ඉහළට විසි කරන ලද ගලක් ආපහු පොළොව මත මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ආපහු පොළොවට පතිත වෙනවා හරිද ආපහු පොළොව මතට පතිත වේ ගලෙහි සම්පූර්ණ චලිතය සඳහා ප්‍රවේග කාල රස්තරය අපි දන්නවා පුතේ අපි උඩට ප්‍රවේග ධන ලෙස ගත්තොත් දැන් අපි දන්නවා ප්‍රවේගයෙන් එන්න එන්න අඩු වෙලා අඩුලා බිඳුව වෙනවා මෙතෙන්දී උඩට ප්‍රවේග ධන කියලා ගත්තොත් අපි දන්නවා පුතේ පහළට ප්‍රවේග ඍණ වෙන්න ඕනේ හරි එතකොට පුතේ මේකට අපි ඇඳා VT ප්‍රස්ථාරය උඩට ප්‍රවේග ධන කියලා ගත්තොත් පහළට ප්‍රවේග ඍණ ඉන්නේ දැන් මේ ප්‍රවේගය අපි දුම් 50න් විසි කරා එන්න එන්න අඩු වෙලා බිඳුව වෙනවා අඩු වෙලා එන්න එන්න මොකද වෙන්නේ අඩු වෙලා බිඳුව වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ ආපහු හැරෙනවා එතකොට ප්‍රවේග ඍණ වෙනවා හැබැයි එන්න වැඩි වෙනවා ඍණම වැඩි වෙනවා ඔන්න ඔහොම එන්නේ හරියටම රේඛාව තනිකලින් එනවා ඔන්න ওই විදිහට එන්න ඕනේ පුතේ උත්තරේ දෙක අපි කලිනුත් මේ ප්‍රශ්නෙම කතා කරා 2011 ත් ඒකම අහලා තියෙනවා හරි උත්තරේ දෙක 27ට 2 ඊළඟ පුතේ 28 28 28 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා ගලක් සිරස් ලෙස 20ක ප්‍රවේගයෙන් විසි කරුණු ලැබේ. ආ කියන උඩටද ඉහළට සිරස් ඉහළට. ඒ જાතිය මේක. පුතේ මෙයා උඩට විසි කරලා තියෙනවා ගලක් 20 ms ඍණයක වේගයෙන් ඉහළට විසි කරලා. හරි. විසි කරුණු ලැබේ. ගල ළඟාවන උපරිම උසක් උසහා උපරිම උසහා ගල පොළොව මත පතිත වීමට ගතවන මුළු කාලය කොපමණද කියලා අහනවා. දැන් මේ ගල පුතේ මෙහෙම යනවනේ. ගිහලා මෙහෙම ගිහලා ප්‍රවේගයේ බිඳුව උපරිම තැනට ඇවිල්ලා ආපහු වැටෙනවනේ. ඔහොමනේ මේකේ චලිතය වෙන්නේ. ඒතර 20ක වේගෙන් විසි කරා මෙතනට යද්දී අපි දන්නවා ප්‍රවේගය කීය වෙනවද? ප්‍රවේගයේ බිඳුව වෙනවා. ඒතර මේ ගල මේ විදිහට උඩ විසි කරාම ගල ළඟාවන උපරිම උස අහනවා. ගල ළඟාවෙන උපරිම උස උස කොච්චරද කියලා කොච්චර උඩකට යනවද කියලා. ඒ කියන්නේ පුතේ මෙන්න මේක අහන්න. මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චර උසද කියලා. හරි. හරි. අපි දන්නවා පුතේ එහෙනම් අපි චලිත සමීකරණයක් දාන්න ඕනේ. දැන් අපි දන්නවා මෙතන ආරම්භක ප්‍රවේගය විදිහට අපි මේක ගන්නවා එතකොට. හරි. ආරම්භක ප්‍රවේගය කීයද? U. ආරම්භක ප්‍රවේගය දැන් 20 විසි කරලා තියෙන්නේ. එතකොට 20 ms ඍණ 1යි. ආරම්භක ප්‍රවේගය 20 ms එකයි. හරි. දැන් 20 යනවා. උඩම තැනට එන එතෙන්දී ආයේ අපි එතන අවසාන ප්‍රවේගය කියලා හිතමු. බිඳුවයි. එතෙන්ද බිඳුවයි අවසාන ප්‍රවේගය. ඊළඟට පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට විස්ථාපනය අහන්නේ අපි ආයේක s. ඒක තමයි අහන්නේ ඒක අපි දන්නේ නැහැ. ඊට අමතරව පුතේ අපි දන්නවා තව දෙයක් අපි දන්නවා ගුරුත්වජ ත්වරණය a නැත්තම් g 10යි ms ඍණ 2 පල්ලෙහාට. තොරණේ අපි දන්නවා හැමතිස්සෙම ඉහළට විසි කර ඕනම ඉහළට විසි කර වස්තුවක් හරි උඩ ඉඳන් පල්ලෙහාට විසි කරපු වස්තුවක් හරි ගුරුත්වජ තොරණේ හැමතිස්සෙම පල්ලෙහාට තියෙන්නේ. ඒ කියන්නේ ඒගේ අගය අපි දන්නවා තොරණේ අගය 10 ms ඍණ 2 පල්ලෙහාට. දැන් චලිත සමීකරණය දාන්න ඕනේ. මොකද්ද දාන චලිත සමීකරණය? දැන් අපි මෙතන දාන්න ඕනේ මොකද්ද පුතේ? චලිත සමීකරණයක් දාන්න ඕනේ. මොකද්ද දාන්නේ? චලිත සමීකරණය අපි දාමු. චලිත සමීකරණය අපි දාමු VUSA නේ. V වර්ග සමානයි U වර්ග ධන 2s. හරි. චලිත සමීකරණ
උගන්වලා තියෙනවානේ චලිත සමීකරණයක් අපි දානවා මෙතන v වර්ග සමානයි u වර්ග + 2as එහෙනම් v දැන් කොහෙටද මේ චලිත සමීකරණය දාන්නේ දැන් මෙතන ආරම්භක ප්‍රවේගය උඩට 20යි හරි ඒක මතක තියාගන්න ආරම්භක ප්‍රවේගය උඩට 20යි උඩට 20යි හැබැයි ත්වරණය තියෙන්නේ පල්ලෙහාට 10යි ඒ පටල ගන්න නැතුව දාගන්න ඕනේ හරි එතකොට v ආරම්භක ප්‍රවේගයේ මේ අවසාන ප්‍රවේගයේ බිඳුවයි බිඳුවේ වර්ගයේ බිඳුවමයි ආරම්භ දැන් මේ චලිත සමීකරණය මම දාන්නේ පුතේ උඩට උඩට දානවා එතකොට ආරම්භක ප්‍රවේගයේ 20යි එහෙනම් 20 වර්ගයේ 400යි හරි 20 වර්ගයේ 400යි උඩටනේ තියෙන්නේ අවුලන්නේ ධන 2යි ත්වරණය දැන් පුතේ යටට 10යි අපි චලිත සමීකරණය උඩටගෙන උඩට දාන්න හිතුවේ එතකොට යටට 10 නම් චලිත සමීකරණය උඩට දානකොට යටට තියෙන ඒවා පැත්ත මාරු වෙන්න ඕනේ එතකොට මෙතන එන්න ඕන ඍණ 10යි ඍණ 10යි ඊළඟට පුතේ විස්ථාපණය තමයි අපි හොයන්නේ දැන් ප්‍රශ්නයක් එනවා ඇයි මේක ඍණ 10 වුනේ හේතුව පුතේ අපි චලිත සමීකරණය උඩට දැ උඩ පැත්තට දැම්මේ එතකොට මෙතන ත්වරණය තියෙන යට පැත්තට එතකොට පැත්ත මාරු වෙන්න එපා ඒක නිසා තමයි එතන ඍණ 10 වුනේ හරි එතකොට මෙන්න මෙහෙම වෙනවා බිඳුව සමානයි ඍණ මොකද ධනයි ඍණ ගුණාම ඍණ වෙනවනේ 2 10 20 20 s 20 s මෙහෙට ගන්න සමානයි 400යි එතකොට පුතේ විස්ථාපන එනවා අපිට 400 බෙදීම 20 ඒ කියන්නේ 400 20ෙන් බෙදුනහම මීටර් 20යි මෙයා උඩට යන උපරිම ප්‍රමාණය පුතේ කොච්චරද මීටර් 20යි මීටර් 20යි හරි මීටර් 20යි ඊළඟට අපෙන් අහනවා ඔව් මේක පොළොව මත පතිත වීමට ගතවන කාලය මේක පොළව මත පතිත වීමට ගතවන කාලයත් අහනවා ඈ ඒ කියන්නේ පුතේ මෙහෙම ගිහිල්ලා ආපහු මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය මුළු කාලය අපි මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගත වෙච්ච කාලය හොයලා ඒක දෙකෙන් වැඩි කරමු ඒ කියන්නේ මෙතන t හොයා ගන්නත් ඕනේ t එතකොට මේ හතර තියෙන සමීකරණයක් දාමු මේ දෙකයි තියෙන සමීකරණයක් දාන්නු v u a t අපි දන්නා පුතේ මොකක්ද දාන සමීකරණය v සමානයි u + a t කියන චලිත සමීකරණේ දාන්න අවසාන ප්‍රවේගයේ බිඳුවයි මේකත් උඩට දාමු ආරම්භක ප්‍රවේගය 20යි ධන ත්වරණය පුතේ පහළට 10යි. දැන් අපි කලින් සමීකරණේ දාන්නේ උඩට. එතකොට පල්ලෙහාට 10 තියෙන එක ලකුණ මාරු වෙලා දාන්න ඕනේ. එතකොට පුතේ මෙතන ඉන්නේ ඍණ 10යි t. හරි. ඍණ 10යි t මෙහෙට ගන්නවා. ධන 10යි t වෙනවා. 20යි. එතකොට t එනවා පුතේ 20 බෙදීම 10 ලස්සන්ට එනවා තප්පර 2යි. මෙතන ඉඳන් මෙතෙන්ට යන්න තප්පර 2යි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට වැටෙන්න තව තප්පර 2ක් යනවා. එතකොට පුතේ සම්පූර්ණ කාලය ගමනට ගත වෙන මුළු කාලය තප්පර 4යි. මෙතන ඉඳන් උපරිම ලක්ෂ්‍ය උසම මීටර් 20යි. මෙතන ඉඳන් මේම මෙතෙන්ට ආපම් මෙතන ඉඳන් මෙතෙන්ට යන්න තප්පර 2යි. ආපහු මෙතෙන්ට එන්න තප්පර 2යි තප්පර 2යි 2යි තප්පර 4යි. හරි. මීටර් 20යි තප්පර 4යි කියන උත්තරේ තමයි එන්න ඕනේ. 28ට 2. 28ට 2. 28ට 2. 28ට 2 28 වෙනි ප්‍රශ්නෙට 2 ඊට පස්සේ අපි බලමු පුතේ මේ 29 29 කියන පුතේ 2013 ආපු MCQ එක राइट बान पुते विसी नामय मेंने मेहम किये नवा देदास दहतुने प्रश्ने මිනිසෙකු සරල රේඛීය මාර්ගයක සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ රූපේ පෙන්වා ඇත. පුතේ මෙන්න මෙහෙම අපිට මේගොල්ලන්ගේ මේ VT ප්‍රස්ථා මේ VT නෙමෙයි විස්ථාපන ST ප්‍රස්ථාරයේ දීලා තියෙනවා. ප්‍රවේග කාල නෙමෙයි විස්ථාපනයේ මීටර් කාලය තප්පර. හරිද? මෙන්න මේ ප්‍රස්ථාරය තමයි අපිට දීලා තියෙන්නේ මොන ප්‍රස්ථාරයේද? VT ප්‍රස්ථාරය දීලා තියෙනවා මේ VT නෙමෙයි මේ ST විස්ථාපනයේ කාලයේ ප්‍රස්ථාරය දීලා තියෙනවා. අපිට මෙන්න මෙහෙම දීලා තියෙනවා බිඳුවේ බිඳුව මෙතන
මෙන්න ඒ කියන්නේ මෙහෙම තියනවා කියලා කියන්නේ අපි දන්නවා මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම තියනවා නම් ඒකේ ඒකාකාර ප්‍රවේග මේ ඒකාකාර ප්‍රවේගයක් ඊට පස්සේ මෙහෙම තියනවා නම් නිශ්චලව ඉඳලා මේ කතා කරන්නේ පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ගැන විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම තියනවා කියලා කියන්නේ ඒක ඒකාකාර ප්‍රවේගයක් විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ විදිහට එනවා කියලා කියන්නේ එයා නිශ්චලව ඉන්නවා ඒ ටික ඊට පස්සේ ආපහු මෙහෙම තියනවා ඒ කියන්නේ පුතේ එතකොට ඒත් ඒකාකාර ප්‍රවේගයකින් චලිතයක් ආපහු මෙතෙන්ට එනවා කියලා කියන්නේ කාලක්ෂයට එනවා කියන්නේ ආපහු හිටපු තැනටම ඇවිල්ලා ඒ කියන්නේ විස්ථාප මුළු විස්ථාපනයේ බිඳුවයි මේක 16යි මෙතන 8යි තප්පර වෙන්න ඕනේ මෙතන 25යි මෙතන 35යි හරි දැන් මේ චලිතය ගැන කතා කරොත් පුතේ නිශ්චල ඒ කියන්නේ ආරම්භක ස්ථානයෙන් පටන් අරගෙන ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර 8ක් තුල මීටර් 16ක විස්ථාපනයක් ගන්නවා ඊට පස්සේ එම ස්ථානයේ තව තප්පර 12යි 5යි 17ක් තව තප්පර 17ක් නැවතිලා ඉන්නේ ඒක 25 වෙනකන් 8 ඉඳන් 25 වෙනකන් එම ස්ථානයේ තප්පර 17ක් නැවතිලා ඉඳලා නැවත ඒකාකාර ප්‍රවේගයෙන් ආරම්භක ස්ථානයට චලිත වෙලා තප්පර 35ක් 25 ඉඳන් 35 10යි තප්පර 10ක් ඇතුළත ආරම්භක ස්ථානයට එනවා හරි ආපහු පාරක් කිව්වොත් ආරම්භක ස්ථානයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙලා තප්පර 8ක් තුල මීටර් 16ක විස්ථාපනයක් ගන්නවා ඒ අරගෙන ඒ ලබාගත් එම ස්ථානයේ තව තප්පර 17ක් නැවතිලා ඉන්නවා තප්පර 25 වෙනකන් ඊට පස්සේ මොකද වෙන්නේ නැවත ආපහු හැරිලා ආරම්භක ස්ථානයට ගමන් කරනවා ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර 35ක් ඇතුළත ආරම්භක ස්ථානයට එනවා හරි ඒක තමයි මේ තියෙන්නේ හරි ඊට පස්සේ ඔහුගේ චලිතය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය හරිද කියලා අහනවා පුතේ ඔහුගේ චලිතය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය හරිද කියලා අහන්නේ පළවෙනි ප්‍රකාශය මෙන්න මෙහෙම තියෙනවා ඔහු පළමු තප්පර 8 තුල තොරණයකින් ගමන් කර ඇත ඔහු පළමු තප්පර 8 තුල ඉතින් මෙතෙන්ට ඔහු පළමු තප්පර 8 තුල තොරණයෙන් ගිහිල්ලානු නෑනේ පුතේ අපි දන්නවා මෙහෙම මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එනවා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ කෝක ඇන්දොත් ඒකාකාර ප්‍රවේගය විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම එනවා කියලා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ කෝක ඇන්දොත් ඒකාකාර ප්‍රවේගය. එතකොට මුතේ මේක කියනවා ඔහු පළමු තප්පර 8 තුල තොරණයෙන් ගමන් කරලා. ඔහු පළමු තප්පර 8 තුල තොරණයෙන් ගිහිල්ලා නැහැ. ඔහු ගිහිල්ලා තියෙන ඒකාකාර ප්‍රවේගයෙන්. වැරදි. දෙවැනි උත්තරේ ඔහුගේ උපරිම වේගය 16 ms ශ්‍රේණියක. නෑ මෙතන මේ 16 කියලා කියන්නේ පුතේ ඔහු ඔහුගේ විස්ථාපනයේ මීටර 16 කියන එක. ඇත්තටම මෙතන ඕනනම් ඒකාකාර මෙතන ගියපු ඒකාකාර ප්‍රවේගය හොයන්න පුළුවන්. මෙතන ප්‍රවේග වෙනස බෙදුවා මෙතන විස්ථාපන වෙනස කාලයෙන් බෙදලා බලමු. පුතේ එන්නේ 2 ms ශ්‍රේණියක. මෙතන මේ ගියපු ඒකාකාර ප්‍රවේගය 2 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙන. මේ 16 කියලා කියන්නේ ප්‍රවේගය නෙමෙයි ඒ කියන්නේ විස්ථාපනයනේ. මීටර 16ක්. කියන එකේ ඒක අදහස් කරන්නේ රයිට් ඒක වැරදි 3 ඔහුගේ මුළු විස්ථාපනය මීටර් 16යිලු පුතේ ඔහුගේ මුළු විස්ථාපනය කීයද බිඳුවයි ඇයි මං කියන්නේ බිඳුවයි කියලා මේ බලන්න මෙතනින් පටන් අරගෙන මීටර් 16ක් ගිහිල්ලා එතන නැවතිලා ඉඳලා අහපව් හැරිලා හිටපු තැනටම එනවා හිටපු තැනටම ආපු හින්දානේ මේ කාලක්ෂයට ආපහු ඇවිල්ලා තියෙන්නේ එතන විස්ථාපනය 16යි නේ මුළු විස්ථාපනය බිඳුවයි හරිද එයා මීටර් 16ක් ගිහිල්ලා එතන රැඳිලා ඉඳලා ආපහු හිටපු තැනට මෙනවා හරි එතන මුළු විස්ථාපනයේ බිඳුවයි ඒකත් වැරදි ඔහු තප්පර 17ක් නිසලව සිට ඇත පුතේ මෙතන 8 ඉඳන් 25 වෙනකන් තප්පර 17යි හරිද මම කිව්වා මෙතන මීටර් 16ක් ගිහිල්ලා එතන නැවතිලා ඉඳලා තියෙනවා තප්පර 17ක් එතකොට පුතේ ඒක මොකද වෙන්නේ ඔහු තප්පර 17ක් නිසලව සිට ඇත හරි නේද එතකොට මං කිව්වා හරි මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් මීටර් 16ක් ගිහිල්ලා කොච්චර ඒකාකාර ප්‍රවේගයෙන්ද මේ තියෙන එකත් ඕනනම් තියෙනවා 2 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් මීටර් 16ක් ගිහිල්ලා තප්පර 8ක් තුල එතන නැවතිලා ඉන්නවා තව තප්පර 17ක් ඊට පස්සේ ආපහු හැරිලා හිටපු තැනට මෙනවා තප්පර 10ක් ඇතුළත හරි එහෙනම් පුතේ මේක හරි හරි ඔහු තප්පර 17ක් නිසලව සිට ඇත කියන එක හරි උත්තරේ 4 29යට 4 29යට 4 ඊ අපි කතා කරේ 2013 ප්‍රශ්නේ ඊළඟ පුතේ 30
ඔයා පුතේ සරසවියට ගිහිල්ලා මේකේ මේක ගන්න අපි දිගටම ඩිස්කස් කරන් යන්නේ මේක සම්පූර්ණයෙන් මෙන්න මේ පේසුරු ප්‍රකා මේ පේසුරු ප්‍රකාශකයෝ තමයි මේක මේ විදිහට ලස්සනට මේ වෙන් කරලා හදලා තියෙන්නේ එතකොට ඔයාට මේක ගත්තට පස්සේ අපිට ඒ ඒ පාඩම් වලට අදාළ ප්‍රශ්න ටික වෙන වෙනම ලස්සනට සාකච්ඡා කරගෙන යන්න පුළුවන් පිළිවෙලට හරි රයිට් ඊට පස්සේ බලන්න පුතේ 30 වෙනි ප්‍රශ්නේ 30 30 වෙනි ප්‍රශ්න පුතේ 2014 MCQ එක මෙන්න මෙහෙම කියනවා සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙකු සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල දත්ත පහත වගුවේ දැක්වේ මෙන්න මෙහෙම පුතේ විස්ථාපන කාල දත්ත දෙනවා කාලයේ තප්පර විස්ථාපනයේ මීටර කාලයේ තප්පර මේ දින විස්ථාපනය හරි තප්පර පළවෙනි තප්පරය නේද මුලින්ම පළවෙනි තප්පරයේ විස්ථාපනයක් නැහැ බිඳුවයි ඊළඟ තප්පර 10 ළමයෙකු සිදු කළ චලිතය දා විස්ථාපනව හරි මීටර 50යි මීටර 50ක් යනවා හරිද පළවෙනි තප්පරේ ඉවර වෙද්දී විස්ථාපනයේ බිඳුවයි ඊළඟ තප්පර 9 තොන් මීටර 50ක් යනවා 20 වෙනි තප්පරේ වෙද්දී ආපහු බිඳුවයි ඒ කියන්නේ පුතේ හිටපු දැනට ඇවිල්ලා මං හිතන්නේ ආපහු හිටපු දැනට ඇවිල්ලා ඊළඟ පුතේ 30 වෙනි තප්පරේ වෙද්දී 50යි හරි මීටර 50ක් ආපහු ගිහිල්ලා ඊට පස්සේ 40 වෙනි තප්පරේ වෙද්දී ආපහු බිඳුවයි විස්ථාපනය හරිද එතකොට සරල රේඛීය මාර්ගයක දිගේ ළමයෙකු සිදු කළ චලිතයට අදාළ විස්ථාපනය කාල දත්ත පහත දැක්වේ ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇන්දොත් බිඳුවෙන් පටන් අරගෙන තප්පර 10 කියන තැනදී මීටර 50ක විස්ථාපනයක් ගන්නවා මේල විස්ථාපනය මීටර 50ක විස්ථාපනයක් අරගෙන ආයි 20 වෙනකොට බිඳුවයි තප්පර 20 වෙද්දී එහෙනම් ආපහු හිටපු තැනට ඇවිල්ලා ඒතර විස්ථාපනයේ බිඳුවයිනේ ඊට පස්සේ ආපහු 30 වෙද්දී ආපහු 50යි ආපහු මීටර 50ක් ගිහිල්ලා හරිද එතස ආපහු 40 වෙද්දී ආපහු බිඳුවයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ පුතේ හරි මෙතනින් බිඳුවෙන් පටන් ගත්තා තප්පර 10ක් වෙද්දී මීටර 50ක විස්ථාපනයක් ගත්තා මීටර 50 කියන්නේ මෙතන ඉඳන් මම මීටර 50ක් ගියා ඊට පස්සේ ආපහු පුතේ තප්පර 20 වෙද්දී මම ආපහු හිටපු තැනට ආවා එතකොට බිඳුවයි මගේ විස්ථාපනය ඊට පස්සේ මම ආපහු අර පැත්තට මීටර 50ක් යනවා 30 වෙද්දී ඊට පස්සේ මම ආපහු හිටපු තැනට එනවා 40 වෙද්දී තප්පර හරි රයිට් ඔන්න ඔක තමයි මේ කාලයේ තප්පර ඔන්න ඔක තමයි දීලා තියෙන්නේ හරි ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම පළවෙනි උත්තරේ මෙන්න මෙහෙම තියෙන්නේ පුතේ ඔහු එකම දිශාවට චලිත වී ඇත නෑනේ මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 50ක් ගියා ඊට පස්සේ මෙතෙන්ට 20ට එද්දී ආපහු හිටපු තැනට ඇවිල්ලා එතන එකම දිශාවද නෑ ඊට පස්සේ පුතේ ආපහු මෙතන ඉඳන් මෙතෙන්ට තව මීටර 50ක් ආපහු ගියා ඊට පස්සේ ආපහු හිටපු තැනට ඇවිල්ලා එතන පුතේ එකම දිශාවද නෑ එකම දිශාවට චලිත වෙලා කිව්වොත් වැරදි අර පැත්තට ගිහලා ආපහු මේ පැත්තට ඇවිල්ලා ඊට පස්සේ ඔහුගේ ප්‍රවේගය 5 mm එක වේ ඔහුගේ ප්‍රවේගය 5යිලු ඔහුගේ ප්‍රවේගය 5යිලු පුතේ අපි මෙතන නිකන් හදලා බලමු මෙතන ඔහු ඒකාකාර ප්‍රවේගයෙන් යනවා ඒකාකාර ප්‍රවේගයෙන් කොච්චර ඒකාකාර ප්‍රවේගයෙන්ද ගිහිල්ලා තියෙන්නේ හරිද එතකොට මීටර් 50 බෙදුවා නම් හරි තප්පර 10 මීටර් 50 බෙදන්න පුතේ තප්පර 10න් එතකොට පුතේ මෙයාගේ ප්‍රවේගය එනවා මෙයා 5 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ හරි ඔහුගේ ප්‍රවේගය 5 ms ශ්‍රේණියක වේ හරි එතකොට මෙහෙට ගිහිල්ලා තියෙනෙත් 5යි ආපහු ඇවිල්ලා තියෙනෙත් 5ක ප්‍රවේගයෙන් ආපහු ගිහිල්ලා තියෙනෙත් 5ක ප්‍රවේගයෙන් ආපහු ඇවිල්ලා තියෙනෙත් 5ක ප්‍රවේගයෙන් හරි එතකොට ඒකේ ඔහුගේ ප්‍රවේගය 5 ms ශ්‍රේණියක වේ කියන එක ඒක වැරද්දක් නැහැ හරි ඊට පස්සේ ඔහු චලිත වූ මුළු දුර මීටර් 200යි චලිත වෙච්ච මුළු දුර මීටර් 200යි හරි පුතේ මම දැන් මේ මුළු විස්ථාපනේ නෙමෙයි විස්ථාපනේ හොරන් බිඳුවයි මේ මෙතෙන්ටදී ආපහු ආරම්භක ස්ථානයට ඇවිල්ලානේ විස්ථාපනේ බිඳුව හැබැයි දුර 50ක් ගියා ආපහු 50ක් ආවා 100යි ආපහු 50ක් මෙහෙම ගියා ආපහු 50ක් ආවා 100යි 100යි 200යි හරිනේ නේද එතකොට එහෙනම් ඔහු චලිත වූ මුළු දුර මීටර් 200ක් වේ ඒක හරි හරි තුනත් හරි හරි ඊට පස්සේ
ඔහුගේ විස්ථාපනය මීටර් 100යි නෙමේ. ඔහු මෙතන ආරම්භක ස්ථානයට ආපහු ඇවිල්ලා ඔහුගේ විස්ථාපනය 0යි. හතර වැරදි. ඔහුගේ විස්ථාපනය 0යි. රයිට්. එතකොට පුතේ මේකේ 3ත් හරි ඔහුගේ ප්‍රවේගය 5 කියන එක ඔහුගේ ප්‍රවේගය 5යි ms ඍණ 1 කියන එක දැන් අපි හරියටම දන්නේ නැහැ පුතේ මේක මේ විදිහටද නැත්තම් පුතේ මේක මේක මේ හරියටම සරල මම මේ දල වශයෙන් ඇන්දේ මේක හරියටම සරල රේඛාව වෙනවද කියන්න අපි දන්නේ නැහැ හරි ඕක සරල රේඛාවක් නොවෙන්නත් පුළුවන් අපි මේ දල වශයෙන් ඇන්දේ ඒක නිසා මේ දෙවෙනි උත්තරේ මෙතන මම වැරදි කියලා ගන්නවා ඒ කියන්නේ හේතුව අපි හරියටම දන්නේ නැහැ පුතේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලාද නැත්තම් වැඩි වෙන ප්‍රවේගයෙන් ගිහිල්ලාද ඒ කියන්නේ තොරණයකින් ගිහිල්ලාද ඒක අපි හරියටම දන්නේ නැහැ මේ මම දල වශයෙන් මේක ඇන්දේ හරි මේක හරියනම් මේක වක්‍රද දන්නෙත් නැහැ මෙතන මෙහෙම වක්‍රාකාරයේ හැඩේනවද දන්නෙත් නැහැ ඒ නිසා මේක හරියටම මෙතන කියන්න බෑ පුතේ මේ දෙවෙනි උත්තරේ ඔහුගේ ප්‍රවේගය 5යි ms ඍණ 1ම කියලා හැබැයි ඔහු ගමන් කරපු දුර 200යි කියන එක හරි මෙතන ඉඳන් 50ක් ගියා 50යි ආපහු ආවා 50ක් එතකොට 100යි ආපහු 50ක් ගියා එතකොට 150යි දුර ආපහු ආවා 200යි දුර 200යි මීටර් හැබැයි විස්ථාපනය 0යි මොකද ආපහු හිටපු තැනටම ආපු නිසා හරි රයිට් එතකොට පුතේ ගණ්ඩ උත්තරේ හරි උත්තරේ විදිහට 3 හරි උත්තරේ විදිහට ගන්න 3 ඒ කතා කරේ 2014 ප්‍රශ්නේ ඊට පස්සේ පුතේ 2015 2015 2015 නෙමෙයි පොඩ්ඩක් ඉන්න 2016 ප්‍රශ්නේ 31 2016 ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැය 4ක කාලයකදී එහි සම්පූර්ණ ගමන නිම කළේය බස් රථයේ ධාවනය මහනුවර සිට කොළඹ ආ මෙතන මහනුවර කියලා හිතන්න මෙතන කොළඹ කියලා හිතන්න හරි අපි මෙහෙම හිතමු ආ මහනුවර ඉඳන් කොළඹට ඇවිල්ලා තියෙනවා මේ හරි කෙලින් පාරක් නැහැ අපි කියන් දල වශයෙන් හිතමු හරි ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැය 4ක් තුල කාලයකදී එහි සම්පූර්ණ ගමන නිම කළේ බස් රථයේ ධාවනය වූ දුර කිලෝමීටර් 112යි. අපෙන් අහනවා පුතේ බස් රථයේ සාමාන්‍ය වේගය කොහොමද පුතේ සාමාන්‍ය වේගය හොයන්නේ? මධ්‍යක වේගය කියන්නේ තෝකම තමයි. සාමාන්‍ය වේගය සමානයි පුතේ මුළු දුර බෙදීම මුළු කාලය මුළු දුර බෙදීම මුළු කාලය. ඉතින් මුළු දුර කීයද පුතේ? කිලෝමීටර් 112යි. उदे मुलुकाले की यद पै हतर आई राइट मेक सुलू कर दुला हतरे बेदुना एक दुला हतरे बेदुना कीयदे हतर वर दिख अटाई तुरु तुना किस दिख हतर वर अटाई पैट किलोमीटर विसी अटाई हरी पैट किलोमीटर विसी अटाई ओगे तमाई पुते मुकद सामान अर लेसी प्रश्न है बसरत ए सामान्य वेगे बसरत ए सामान्य वेगे राइट ईट पास पुते तीस तुण විශාලත්වයකුයි දිශාවකුයි තියන අය දෛශික කියන්නේ විශාලත්වයකුයි දිශාවකුයි තියන කට්ටිය අදීශ කියන්නේ විශාලත්වයක් තියනවා දිශාවක් නැති කට්ටිය. දැන් අපි දන්නවා හරි. එතකොට මුලින්ම දීලා තියෙන පුතේ පළවෙනි උත්තරේ බර. ඔයා දන්නවා බර කියන එක ගත්තාම අපි දන්නවා බර හැමතිස්සෙම ඕනම වස්තුවක බර කියන්නේ බලයක්. බර කියන බලය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ පොළව දෙසට. පොළව දෙසට. එහෙනම් පුතේ බර කියන එක බලයක් නේ අනිවාර්යෙන් බලයේ දෛශිකයක්. විශාලත්වයකුත් තියනවා දිශාවකුත් තියනවා. එතකොට බර කියන එක හරි. බර කියන්නේ දෛශික තමයි. හරි බර කියන්නේ දෛශික රාශියක් කිසි කතාවක් නැහැ පළවෙනි උත්තරේම හරි ඊළඟ දෙවෙනි උත්තරේ පුතේ කාලය කාලයට දිශාවක් නැහනේ කාලයට විශාලත්වයක් විතර එහෙනම් කාලය කියන්නේ අදීශ රාශිය එහෙනම් මේක ගන්න බෑ 3 වේගය අපි දන්නවා පුතේ වේගයට දිශාවක් නැහැ වේගය අදීශයි හැබැයි ප්‍රවේගය ප්‍රවේගය දෛශිකයක් හරි වේගය අදීශ රාශියක් හරි ඒක ගන්නත් බෑ ඊළඟ දිනා පුතේ දුර අපි දන්නවා පුතේ දුර අදීශ හැබැයි විස්ථාපනේ ඒක දෛශික. හරි විස්ථාපනේ දෛශික දැන්. වේගය අදීශ ඒකටම ගැලපෙන රාශිය ප්‍රවේගය ඒක දෛශිකනේ. ප්‍රවේගයට විශාලත්වයකුයි දිශාවකුයි තියෙනවා. හැබැයි
වේගයට විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ. දුරට විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ. හැබැයි විස්ථාපණයට විශාලත්වයක්ත් තියෙනවා දිශාවකුත් තියෙනවා ඒක දෛශික. හරි. එහෙනම් මේකේ උත්තරේ පුතේ දෛශික රාශියක් වන්නේ පහත කවරක්ද? බර. බර කියන්නේ බලයක්. බර සෑම වස්තුවකම බර ක්‍රියාත්මක වෙන දිශාව කොහෙද කියලා හෙව්වොත් පුතේ පොළව දෙසට. පොළව දෙසට. ගුරුත්වාකර්ෂණය නිසා තමයි මේ බලය හටගන්නේ. ගුරුත්වාකර්ෂණය නිසා තමයි මේ බලය හටගන්නේ. රයිට්. ඊට පස්සේ පුතේ බලන්න 33 33 වෙනි ප්‍රශ්නේ පුතේ 2016 මයි මෙන්න මෙහෙම කියනවා එක්තරා ස්ථානයක සිට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ළමයෙකු සිදු කරග චලිතය අදාළ පහත දත්ත දක්වා ඇත. හරි. මෙහෙම පුතේ විස්ථාපන විස්ථාපනයේ කාලයයි කියලා එකක් තමයි දීලා තියෙන්නේ. හරිද? කාලය තප්පර විස්ථාපනය මීටර්. හරි. අපිට දීලා තියෙනවා බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 9 10 11 හරි එතකොට පුතේ බිංදුව විස්ථාපනයේ බිංදුවයි ඊළඟට පුතේ පළවෙනි කාලයේ පළවෙනි තප්පරයේදී විස්ථාපන මීටර 2යි ඊළඟට දෙවෙනි තප්පරයේදී 4යි තුන්වෙනි තප්පරයේදී 6යි හතරවෙනි තප්පරයේදී තාපව 6යි ඒ කියන්නේ නැවතිලා ඉඳලා තිනවා පස්වෙනි තප්පරයේදී තා විස්ථාපන මීටර 6මයි එතස ආපව 6වෙනි තප්පරයේදී මීටර 8යි විස්ථාපනය 7වෙනි එකේදී මීටර 8යි කියන්නේ නැවතිලා ඉඳලා තිනවා එතස 8වෙනි තප්පරයේ මීටර 7යි ආපව අඩු වෙලා ඒ කියන්නේ ආපහු ආපස්සට ඇවිල්ලා 9වෙනි තප්පරයේ මීටර 4යි 10වෙනි තප්පරයේ 2.0යි ඔන්න ඔහොම තියෙනවා හරි එතකොට පුතේ මෙන්න මේ විදිහේ මම ඔන්න ප්‍රස්තර වල ඇඳලා මෙන්නන්නම් විස්ථාපන කාල ප්‍රස්තාරය විස්ථාපනයේ මීටර් කාලයේ තප්පර බිඳුවෙන් පටන් අරගෙන 2 4 6 8 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 උපරිම 8යි නෝන විස්ථාපනය මොන මීටර 8යි හරි ඕන පටන් ගත්ත පුතේ පළවෙනි තප්පරයේදී මීටර 2යි ඒ කියන්නේ මෙතෙන්ට ගිහිල්ලා දල වශයෙන් මෙයා ඉන්නේ මීටර 2යි පළවෙනි තප්පරයේදී මීටර 2යි ඊළඟ දෙවෙනි තප්පරයේදී මීටර 4යි දෙවෙනි තප්පරයේදී මීටර 4යි මෙතෙන්ට ගිහිල්ලා හරිද ඊට පස්සේ තුන්වෙනි තප්පරයේදී මීටර 6යි මෙතෙන්ට ගිහිල්ලා හරිද තුන්වෙනි තප්පරයේදී මීටර 6යි ඊට පස්සේ පුතේ 6 නැවතිලා 4ෙත් 6යි 5ෙත් 6යි 4ෙත් 6යි 5ෙත් 6යි ඔන්න ඔහොම ඉඳලා තියෙනවා හරි නැවතිලා ඉඳලා තියෙනවා 4ෙත් 6යි 5ෙත් 6යි ඈ නැවතිලා ඉඳලා එතන ඊට පස්සේ පුතේ ආපහු වැඩි වෙලා 4ෙත් 6යි 5ෙත් 6යි ඊළඟ 6ෙදි 8යි 6ෙදි 8යි හරි ආපහු තව මීටර මෙහෙමයි පළවෙනි තප්පරයේදී මීටර 2ක් ගියා දෙවෙනි තප්පරයේ තව මීටර 2ක් ගියා එතකොට 4යි ඊළඟෙදි මීටර 6යි අවතර නැවතිලා ඉන්නවා ඉඳලිවරලත් 7වෙනි තප්පරයේ තව මීටර 2ක් ගියා ඉස්සරහට එතකොට ඔක්කොම මීටර 8යි ඔක්කොම මීටර 8ක් ගිහිල්ලා දැන් ආපස්සට එනවා මේ ඊට පස්සේ 7ෙත් 8යි ඒ කියන්නේ මෙතන ඉඳලා තියෙනවා තප්පරයක් ඊට පස්සේ පුතේ දැන් 7ේ 8ේදී 8වෙනි තප්පරයේ 7 වෙනවා ආයෙ කියන්නේ ආ මීටරයක් පස්සට ඇවිල්ලා ඔන්න ඔතෙන්ට එනවා හරි මීටරයක් ආපස්සට ඇවිල්ලා එහෙනම් 8 වෙනි තප්පරේදී 7යි ඉන්න 9ේදී 4යි 9ේදී 4 වෙලා ආ තව මීටර් එතකොට 3ක් පස්සට ඇවිල්ලා දැන් මෙතන හිටියේ සම්පූර්ණ විස්ථාපනය 8යිනේ 8 ආපහු හැරුණා ආරම්භක ලක්ෂය අන්න අරහේ තියෙනවා හරිද මෙතනදී 7 වෙනවා කියන්නේ මීටරයක් ගියා ආරම්භක ලක්ෂය දිහාට එතකොට 7 වුණා මුළු විස්ථාපනය ආරම්භකට ඉඳන් දැන් 7ක් ඈතින් ඉන්නේ ඊට පස්සේ තව ගිහිල්ලා තියෙනවා 3ක්. ඒතර ආරම්භක ලක්ෂයේ ඉඳන් මීටර 4ක් මෙහෙන් ඉන්නේ. හරි. ඊළඟ පුතේ 10යි 2යි. 10යි 2යි. ඔන්න ඔය හරියට එනවා. එළර අවසානයේදී පුතේ 11 වෙනි තප්පරයේදී ආරම්භක තැනටම ඇවිල්ලා නැවතිලා. ඔන්න ඔහොම විස්ථාපන කාල ප්‍රස්තාරයක් තමයි එන්නේ. හරි. දැන් කියනවා. දී ඇති කාලය තුල ළමයාගේ චලිතය සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය
असत्य वेद के लिए वेरदीय कहान्य वेरदीय कहान्य हर एक कीलती ना मेन मिहिम पलमु तप्र तुण तुण लमे एकाकार वेगेन चालित भी है हरि पलम तप्रदीमीटर देखाई ईलंग तप्रदीमीटर हतराई ईलंग तप्रदीमीटर हयाई हरि मीटर मीटर देख गाने वेडिवेला तीन एक देखाई एम ए श्रीन एक एकाकार प्रवेगेन तम या मेटिक मेन मे चालित है सरल रेखा वाक्य ना मेन मे विधि हेट इतर पे मेन मे विधि हेट वीटी प्रस्तार पलवनी तपर पलवनी तपर तुण की सीमा वेनका प्रवेग एक विधि हेट मे एका सॉरी मे मेहमे मेहमे एकाकार प्रवेगे त्रोण प्रवेग काल प्रस्तार क्वच्चर प्रवेगे देखा एम एस श्रीने एक मेन एकाकार प्रवेगे विस्थापन काल प्रस्तारे मे विधि हेट मेहमावत एकाकार प्रवेगे एकाकार प्रवेगे तपर तुना गिहिल हेम तप्रेम मीटर देखगा गिहिल अरे एकाकार प्रवेगे गिहिल अरे यदोड़पुते मुलिम की नम पलमु तपर तुण तुण लमया मेहमेनम की अदहस एकाकार विस्थापन काल प्रस्तारे मेहमेनम की अदहस एकाकार प्रवेगे नम की मेती पलवन तप्रति मीटर देखा दिन तप्रति मीटर हाथ तुंग तप्रति मीटर है हेमत अपरेदी में मीटर देखगा गिहिले एक प्रवेगे मे आने हरियट निकांग पैट किलोमीटर पनहा कि वाहन अक्यना वगे पलवनी पैत मीटर किलोमीटर पनहाक्यनो ईलंग पैत किलोमीटर पनहाक्यनो एहम पलवनी तप्रे मीट देखा गिहिले ईलंग तप्रे ताव मीटर देखा गिहिले तरह मुलुगान हतराय ईलंग तप्रे ताव मीटर देखा गिहिले ईलंग मुलुगान हयाय एहम हेम तप्रेम समान दूरवल्यानवा एक यानी पुते एकाकार प्रवेगे यानवा हरि एक यानी देखा एम एस श्री ने एकाकार प्रवेगे इधर पुते पलवनी प्रकाशे हरि पलवु तप्र तुण तुण लमया एकाकार प्रवेगे चलते भी हर लमया निश्चल सिटी मुलुकाले तप्र पहाइलु मेतन पुते लमया तप्र देखा निश्चल हिटिया मेतन एया तव तप्र एका निश्चल हिटिया इतना मेके की ना पुते लमया निश्चल सिटी मुलुकाले तप्र पहाई ने मेतन तप्र देखाई मेतन तप्र एकाई तप्र तुनाई एक वेरदी तुंगने देवनी उत्तरे वेरदी तुंगने उत्तरे की ना लमया नैवत आरंभक स्थानेट पैमीने तहारी ने पुते में पटंगत्तु तेनेट मैविल्ला विस्ताप मुलु विस्तापने कौर हुआ मुलु विस्तापने कोच्चर दिखेला मुलु विस्तापने बिंदु आई हरि हतर लमया चालित मुलु दूर मीटर दास आई दूर दूर है मुलु दूर हरि लमया पुते मेतनी दा मीटर अटक गिहिल्ला आप हिटपु तेनेट मावा मुलु दूर की अर्हेट अटाई आप हिटपु तेनेट आवा अटाई 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 दास आई मुलु विस्तापने बिंदु आई मुकद पटंगत्तु तेनेट आवाम मेतनी पटंगर मीटर अटक गिहिल्ला तीयनवा ईट पास आप हिटपु तेनेट अविल्ला तीयनवा एहेमने नेद मे मे बान मे तीन अंगम मीटर हयाई ताव मीटर देखाई अट्टाई आपसर देखाई आपसर एकाई नमयाई आपसर तुनाई ओयटी को ओक्कोम एकतु करहाम दह दासयाई इस्सरहट मीटर अटक गिया आपहुए मीटर अटावा हरि एतोर मुलु विस्थापनीय बिंदुवाई हबै पुते लमया गमन करपु मुलु दूर अरहेट अटक गिया मीटर आपहु अटक्कावा मुलु दूर मीटर दासयाई एक हरि हरि विस्थापने बिंदु आई मुलु विस्थापने बिंदु आई हबै लमया गमन करो मुलु दूर दासे हरि इधर मेतन अरहेट अटक गया आपहु अटक्कावा मीटर दासे इधर पुते एक हरि एना मेके वेरदी एक हान्नी वेरदी एक देख लमया निश्चल सिटी मुलु काले तप्पर पहा नेमे मेतन तप्पर देखाई मेतन तप्पर एकाई लमया निश्चल विंदला तीन तप्पर तुनाई तपर तुनाटे दिदास दास एमसीक्यूट इतन तिब्बेपूते इलाट मेघोलो मे वेनम पुतकम दिदास दाहते दाहते दिदास विश्वदाक्वा प्रश्न के दादी ने वेनमे अरे मे वेनम मे ओयाव गत्ता रुपया तुंसी पान हेन्न ओ पेपर से मे एक पुते मे वेनम ओयाट बल मे की तीन दिदास दाहते दिदास विश्वदाक्वा वर्गीकरण कल प्रश्न टिकती है विनम एक अरे तो मूल में एमसीक्यू टी कथा कर बलांड दिदास दाहते एमसीक्यू एक बल तो तीस हाथर है तीस हाथर है
දෙදස් දාහත එම්සිකව් එක තිරස් බිමක් මත ඒ ලක්ෂයට නැගෙනහිරින් බී ලක්ෂයද ඒ ලක්ෂය මෙතන තියෙනවා පුතේ ඒකට නැගෙනහිරින් බී ලක්ෂය තියෙනවා හරි හරියටම නැගෙනහිරින් බී ලක්ෂය තියෙනවා ඊට පස්සේ පුතේ බී ලක්ෂයද බී ලක්ෂයට උතුරින් සී ලක්ෂය තියෙනවා සී ලක්ෂය තියෙනවා පිහිටයි කූඹියෙක් ABBC සමරේඛීය මාර්ග ඔස්සේ A සිට C දක්වා මෙතන මෙතෙන්ට ගිහිල්ලා AB මාර්ගේ BC මාර්ගේ කූඹියෙක් මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට යනවානේ AB හා BC සරල රේඛා AB හා BC සරල රේඛා ඔස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට යනවා කෙලින්ම මූ යන්නේ නැහැ මූ මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ටයි යන්නේ කූඹියා හරි ඊට පස්සේ අපිට කියනවා AB මීටර් 3යි BC 4යි AB මීටර් 3යිලු BC මීටර් 4යිලු එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට ගියා මෙතන ඉඳන් මෙතෙන්ට ගියා එහෙමයි කූඹියා ගිහිල්ලා තියෙන්නේ අහනවා මේ කූඹියාගේ විස්ථාපනය පුතේ මේ තියෙන්නේ කූඹියා ගමන් ආරම්භ කරපු ලක්ෂය මේ තියෙන්නේ පුතේ කූඹියා ගමන් අවසන් කරපු ලක්ෂය දැන් මම අහනවා ඔයාගෙන් කූඹියා ගමන් කරපු දුර කියන්න බලන්න කොච්චරද කියලා කූඹියා මෙතෙන් ඉඳන් මෙතෙන්ට ගියා ආපහු මෙතෙන් ඉඳන් මෙතෙන්ට ගියා එතන 3යි 4යි 7යි කූඹියා ගමන් කරපු දුර කවුරු හරි ඇහුවා නම් මීටර් 7යි හැබැයි පුතේ කූඹියාගේ විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂය අතර සරල රේඛීය දුර ඒ කියනවා මෙන්න මේක හොයාගන්න ඕනේ මේක පුතේ නැගෙනහිර මේක උතුරින් දා මෙතන හරියට මංශ කණුව වෙනවා හරි එතකොට පුතේ මෙයා ලහන්නේ දුර නෙමෙයි මෙයා ලහන්නේ මොකද්ද ඔයාගේ විස්ථාපනය විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි අතර කෙටිතම දුර නැත්තම් සරල රේඛීය දුර එහෙනම් පුතේ ඔයා හොයාගන්න ඕනේ මෙන්න මේක කීයද කියලා අපි දැනට මේකට x අකුරක් දාගමු පයිතගරස් දාලානේ හොයන්න වෙන්නේ නේ x අකුරක් දාගමු මේක තමයි එතකොට මොකද්ද මේක තමයි කර්ණය මේක 4යි මේක 3යි එතකොට පුතේ කොහොමද එන්නේ x වර්ගය කර්ණයේ වර්ගය සමානයි අනෙක් පාද දෙකේ වර්ග දෙකේ එකතුව 3ේ වර්ගය ධන මේක 4ේ වර්ගය රයිට් එතකොට පුතේ x වර්ගය සමානයි 3ේ වර්ගය 9යි 4ේ වර්ගය 16යි එතකොට පුතේ එනවා x වර්ගය සමානයි 25යි මූලයේ දැම්මහම පුතේ x සමානයි මූල 25 ඒ කියන්නේ පුතේ මීටර් 5යි මේ මීටර් වලින්ද දීලා තියෙන්නේ ඔව් මීටර් 5යි එහෙනම් පුතේ කූඹියා A ඉඳන් C වලට කූඹියාගේ කූඹියා ගමන් කරපු දුර මීටර් 7යි හැබැයි කූඹියාගේ විස්ථාපනය අහුවා නම් ඒක එන්නේ මීටර් කීයද මීටර් 5යි රයිට් එතකොට කූඹියාගේ විස්ථාපනය මීටර් 5යි රයිට් අපේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කූඹියාගේ සිදු වූ විස්ථාපනය සොයන්න පුතේ මීටර් 5යි උත්තරේ 2 එතකොට මේ 2017 ප්‍රශ්නේ 2017 ප්‍රශ්නේ පුතේ 2 2 34 ඊට පස්සේ 35 2017 තව ප්‍රශ්නයක් දීලා තියෙනවා සරල රේඛීය චලිතය දෙක එකක් 2017 තමයි 35 නේ රයිට් එතකොට මෙන්න මෙහෙම සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කළ වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දැක්වේ. පුතේ විස්ථාපනයේ කාලයයි දෙය ගැන මෙහෙම වගුවක් දීලා තියෙනවා. අර අපි ඉස්සෙල්ලත් හදුවා ඒ වගේ ගණන්. මේක කාලය මේක විස්ථාපනය. මේක තප්පර වලින් මේක මීටර වලින්. හරි. බිංදුවේදී බිංදුවයි පළවෙනි තප්පරයේ වෙද්දි මීටර 4ක විස්ථාපනයක් ගත්තා. දෙවෙනි තප්පරයේ වෙද්දි මේ තව මීටර 4ක් ගියා එතකොට මීටර 8යි තුන්වෙනි තප්පරයේ වෙද්දි මීටර 10යි විස්ථාපනය තව මීටර 2ක් ගිහිල්ලා තව මීටර 2ක් පළවෙනි තප්පරයේ වෙද්දි මීටර 4ක් ගියා ඊළඟ දෙවෙනි තප්පරයේ වෙද්දි තව මීටර 4ක් ගියා ඔක්කොම විස්ථාපනය මීටර 8යි ඊළඟ තප්පරයේ වෙද්දි තව මීටර 2ක් ගියා විස්ථාපනය මීටර 10යි ඔක්කොම ඊළඟ තප්පරේ 4 වෙද්දි 14යි තව මීටර 4ක් ගිහිල්ලා තව මීටර 4ක් ගිහිල්ලා ඊළඟ පස්වෙනි තප්පරයේ වෙද්දි 16යි තව මීටර 2ක් ගිහිල්ලා ඊළඟ පුතේ 6 වෙනි තප්පරයේ වෙද්දි 18යි තව මීටර 2ක් ගිහිල්ලා ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ හරිද දැන් අපිට කියන ඉහත තොරතුරු වලට අනුව පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහනවා 1 වස්තුව සම්පූර්ණ කාලය තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා නැහැ ඕකේ පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇන්දොත් මෙන්න මෙහෙම නේද එන්නේ බිඳුව 1 2 3 4 5 6 නේ පළවෙනි තප්පරයේදී මීටර 4යි 1 අපි දෙකෙන් දෙකට යන්නේ 2 4 විස්ථාපණයනේ මීටර් මේ කාලය
තප්පර හරි එතකොට 2 4 6 8 10 12 14 16 18 විස්ථාපනයේ 2 මීටර් මීටර් 4 මීටර් 6 මීටර් 8 මීටර් 10 මීටර් 12 මීටර් 14 මීටර් 16 මීටර් 18 ඔන්න ඔය විදිහට තියෙන්නේ එතකොට මේ බිංදුවේදී බිංදුව 1 දී 4යි 2 දී 8යි ඒ ටික ඒකාකාර ප්‍රයෝගකින් ගිහිල්ලා තිනවා ගන්නට 2 දී 8යි 1 දී 4යි 2 දී 8යි හැබැයි ඊට පස්සේ 3 වෙනි තප්පරේදී 10යි දැක්කද වෙනස් වුණා මේ හැඩේ වෙනස් වුණා දැක්කද එකම විදිහට එන්නේ ඊට පස්සේ මෙන්න මෙහෙම වගේ ගිහිල්ලා තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා නැහැ සම්පූර්ණ චලිතය ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා ඊට පස්සේ ආපහු 4 දී 14යි ඔන්න ඔය වගේ වෙනවා 4 දී 14යි ඊට පස්සේ 5 දී 16යි 16යි ඊට පස්සේ 6 දී 18යි ඒකාකාර ප්‍රවේගයෙන් ගියා නම් දිගටම පුතේ තනි සරල රේඛාව මෙන්න මේ විදිහට එන්න ඕනේ ඒකාකාර ප්‍රවේගයෙන් දැන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙන්න මේ විදිහට එනවා නම් පුතේ සරල රේඛාවක් එතකොට ඒක ඒකාකාර ප්‍රවේගයක් එහෙම එන්නේ නැහනේ එහෙම ඇවිල්ලා නැහැ එතකොට මේක කියනවා වස්තුව සම්පූර්ණ කාලය තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත වැරදි ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා නැහැ මෙතන ප්‍රවේගය වෙනස් මෙතන ප්‍රවේගය ආපහු වෙනස් මෙතන වෙනාගයක් මෙතන වෙනාගයක් ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා නැහැ වැරදි දෙක සම්පූර්ණ චලිතය තුල වස්තුවේ මධ්‍යක වේගය 3 ms ශ්‍රේණිකලු. හරි. අපි මධ්‍යක වේගය හොයමු පුතේ. මධ්‍යක වේගය සමානයි පුතේ මුළු දුර බෙදීම මුළු කාලය. මුළු දුර බෙදීම මුළු කාලය. හරි. මුළු දුර මෙයා කොච්චරක් ගියාද? මීටර 18යි. ගත වෙච්ච මුළු කාලයේ තප්පර 6යි. මේක මීටර මේක තප්පර. අපි දන්නකෝ 18 6 බෙදුනහම පුතේ 3 ms ශ්‍රේණිකයි. හරි. මධ්‍යක වේගය 3 ms ශ්‍රේණිකයි පුතේ. ඒක හරි. මුළු දුර බෙදීම මුළු කාලය ඒක හරි දෙක හරි තුන පුතේ වස්තුව නැවත ආරම්භක තැනට ඇවිල්ලාලු නෑ නෑ ආරම්භක තැනට ආවා නම් මේ කාලක්ෂයට ආපහු එන්න ඕනේ කාලක්ෂය කියන එකට ආපහු එන්න ඕනේ ආපහු ඒ කියන්නේ විස්ථාප මේකේ කොයි අවසානයේ විස්ථාපනයේ බිඳුව වෙන්න ඕනේ නෑ එහෙම ඇවිල්ලා නෑනේ මේ හරිය මීටර 18 කියන තැනින් ඉවර මේක දත්ත ඉවරයි ඒතර ආරම්භක ලක්ෂයට ඇවිල්ලා නෑ ඒ වැරදි හරි ආරම්භයට ආවා කියලා කියන්න බෑ ආරම්භක ස්ථානට පැමිණ නැත කියන්න බෑ වස්තුව ගමන් කළ මුළු දුර මීටර 70යි නෙමෙයි වස්තුව ගමන් කරන මුළු දුර මීටර 18යි මේවා එකතු කරලා එහෙම නෙමෙයි ගන්න ඈ පළවෙනි තප්පරේදී මීටර 4යි දෙවෙනි තප්පරේ තව මීටර 4ක් ගිහිල්ලා ඒතර ඔක්කොම 8යි ඊළඟ තප්පරේ වෙද්දි තව මීටර 2ක් ගිහිල්ලා මීටර 10යි ඊළඟ තප්පරේදී තව මීටර 4ක් ගිහිල්ලා ඔක්කොම 14යි ඊළඟ තප්පරේදී තව මීටර 2ක් ගිහිල්ලා ඒතර ඔක්කොම 16යි ඊළඟ තප්පරේදී තව මීටර 2ක් ගිහිල්ලා ඔක්කොම 18යි समस्त विस्थापन 18යි 70යි නෙමේ මේ ටික ඔක්කොම එකතු කරලා එහෙම බයිලාවක් නැහැ මීටර් 70යි මේ වස්තුව ගමන් කළ මුළු දුර මීටර් 70යි රයිට් එතකොට 70ක් මේ කියලා කියන එක වැරදි මොකද වස්තුව ගමන් කළ මුළු දුර මීටර් 18යි මීටර් 18යි එතන මේකේ හරි සම්පූර්ණ චලිතය තුල වස්තුවේ මධ්‍යක වේගය මධ්‍යක ප්‍රවේගය 3යි හරිනේ මුළු දුර මුළු කාලයෙන් බෙදුවා එතකොට නැත්තම් මුළු විස්ථාපණය මුළු කාලයෙන් බෙදුවා. එතකොට පුතේ මධ්‍යක ප්‍රවේගය එනවා 3 ms ශ්‍රේණියකයි කියලා ඒක හරියට. උත්තරේ එතකොට 2017 දෙවනි ප්‍රශ්නේ ඒ කියන්නේ 35 ඒකට උත්තරේ 2. හරි. හා 2019 2019 ආපු MCQ එක බලමු මේ සරල රේඛීය චලිතය කියන 10 වසරේ සරල රේඛීය චලිතය කියන පාඩමෙන් 2019 ආපු MCQ එක right 36 අපි කතා කරන MCQ 36 2019 ආව එක මෙන්න මෙහෙම කියනවා දෛශිකයක් වන්නේ පහත කුමන රාශියද එක තියෙනවා පුතේ විස්ථාපණය විස්ථාපණයට අපි දන්නවා විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා දෛශික විස්ථාපනේ හරි ඊළඟ පුතේ දුර දුරට අපි දන්නවා දුර කියන්නේ අදීශයක් එයාට විශාලත්වයක් තිබ්බට දිශාවක් නැහැ ඒසයික වැරදි 3 පීඩණය අපි දන්නවා පීඩණය කියන්නේ අදීශ රාශියක් පීඩණයට පුතේ විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් නැහැ ඒක අදීශයක් පීඩණය කියන්නේ අදීශ රාශියක් 4 කාර්ය ප්‍රමාණය කාර්ය කියන එකට අපි දන්නවා ඒකත් විශාලත්වයක් තියෙනවා කාර්ය ශක්තිය ජවය ක්ෂමතාවය කාර්යක්ෂමතාවය ඒව ඔක්කොම අදීශ පුතේ
කාර්ය ශක්තිය අපි ඒවට දිශාවල් කියන්නේ නැහැනේ විශාලත්වයක් විතරයි ජූල් 500ක කාර්යයක් කෙරුණා අපි දිශාවක් කියනවද නැහැනේ ජූල් 500ක කාර්යයක් එතකොට පුතේ එහෙනම් විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ ඒකත් අදීශ එහෙනම් කාර්ය කියන්නේ අදීශයක් එහෙනම් මෙතන තියෙන දෛශික රාශිය පුතේ මොකද්ද විස්ථාපණය උත්තරේ 1 උත්තරේ 1 උත්තරේ 1 पृथ्वी मतुपीट दी गुरुत्वजतरणे दहायक्वे पृथ्वी मतुपीट वस्तु पोलो देशरे अदगान्न तोरणे जी की अपि कियनवा दहायै गुरुत्वतरणे दहायै हरि एतोर पुते दैन अपि वस्तुवक बार किया लगी अंदर आप मैं आगे बार किया नहीं एमजी ने मैं आगे बार किया मैं आप पोलो वट ऐसे करने बाले नहीं तब मैं आगे बार एमजी इक्यर मैं आगे इसका एम किया नहीं इसका अंदर गुरुत्वतरे वैरी करने वह वही तनु मेरे किलो देखा ही किया ला वस्तुए मैं आगे बार किया दे ना जी गेंग वैरी करने नोने तो उड़ पुते मैं किलो देखा ही ना जी दहाया ही नहीं इतर पुते मैं आगे बार न्यूटन विस्साई एम तो माई गाने मैं किलो पहाई ना जी दहाया ये थोड़ा न्यूटन पनहाई में आगे बार अरे गुरुत्वज तोरण है पृथ्वी ओ दया इतर मेतने की ना मेहम पृथ्वी मत बेटा गुरुत्व तोरण दहाया एक दहाया एत्तम आगे होगा पुते दहाया ने में नामे आई दसम अटाई एक आई हरिम आगे नम तभी गाना हाँ दादी में एक गाने गुरुत्वज तोरण है पृथ्वी देशट वास्तु एद गाना तोरण है दहाया की अल हरि राइट එතකොට කියනවා ඊළඟ සඳබතු පිට ගුරුත්වජ තරණය පෘථුවියේ 6 පෘථුවියේ ගුරුත්ව තරණය 6 න් එකයි. ආ ඒ කියන්නේ පුතේ හඳේදී ගුරුත්වජ තරණය මං G' කියලා ගන්නම් ඈ. G කිව්වේ පෘථුවියේදී ගුරුත්ව තරණය. හඳේදී ගුරුත්වජ තරණය පෘථුවියේ ගුරුත්වජ තරණයෙන් 6 න් එකයි. ඒ කියන්නේ පුතේ එහෙනම් හඳේදී ගුරුත්වජ තරණය කියලා කියන්නේ 10යි ms ඍණ 2 න් 6 න් පංගුවයි. ඒ කියන්නේ පුතේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයට වඩා ඔය ඉගෙනගෙන තියෙනවනේ හඳේ ගුරුත්වාකර්ෂණ බලය අඩුයි පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් පුතේ හඳේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයට සාපේක්ෂව හඳේ ගුරුත්වාකර්ෂණ බලය 6 න් පංගුවයි ඒ කියන්නේ පුතේ හඳේදී පාවෙන්නේ හරි පෘථුවියට වඩා ගුරුත්වාකර්ෂණ බලය 6 ගුණයකින් අඩුයි 6 න් පංගුවයි ඒ කියන්නේ හඳේදී පාවෙන්නේ පුතේ ගුරුත්වය අඩුයි ඒ කියන්නේ හඳ මතු පිටට ඇද ගන්න බලය අඩු වෙනවා හරි එතකොට පුතේ පෘථුවියේදී දැන් හිතන්න මේ වස්තුව කිලෝ 2යි නේ අපි හිතමු හරි අපි මේක කියමු අපි ලාකියෝ මේක කිලෝ ඔය ඊට පස්සේ මෙහෙම කියනවා දැන් මේක අපි ගානට යංගු කෙලින්ම එතකොට හරි පෘථුවියේදී මිනිසෙකුගේ බර දැන් මිනිහෙක් ඉන්නවා මේ මිනිහාගේ පුතේ බර පොළව දෙසට ක්‍රියාත්මක වෙන එක නිව්ටන් 600යි පෘථුවියේදී හරි පෘථුවියේදී නිව්ටන් 600යි තොර මෙයාගේ බර නිව්ටන් 600. ඒ කියන්නේ පුතේ මෙයාගේ ස්කන්ධය කිලෝ 60 නේද බිලා තියෙන්නේ. මොකද අපි දන්නවා බර කියලා කියන්නේ ස්කන්ධයේ ගුරුත්ව ත්වරණයෙන් වැඩි වෙන්න එපා. ස්කන්ධය කිලෝ 60යි ගුරුත්වජ ත්වරණය 10යි. හරි මගේ නෙමෙයි අපි මේ ගණන් හදද්දි මේක තමයි පාවිච්චි කරන්නේ. 60 10ෙන් වැඩි වුණාම පුතේ නිව්ටන් 600යි. එතකොට මෙයාගේ බර 600යි. දැන් ඔයාට තේරෙනවද පෘථුවියේදී මෙයාගේ බර 600 වුණාට හඳේදී මෙයාගේ බර මීට වඩා අඩු වෙනවා. බර අඩුවේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ ස්කන්ධය කිලෝ 60ම තමයි මෙතනදිත් කිලෝ 60 ස්කන්ධය කියන්නේ අදීශ රාශිය හරි බර කියන්නේ දෛශික බර කියන්නේ පොළව දෙසට දැන් හඳේදී මෙයාගේ එතකොට කොච්චරක්ද වෙන්නේ බලමුද හඳේදී මෙයාගේ බර හඳේදී මෙයාගේ බර වෙන්නේ පුතේ කොච්චරක්ද m හඳේදී ගුරුත්වජ ත්වරණය පෘථුවියේ ගුරුත්වජ ත්වරණයෙන් 6 න් 1යි හරි එහෙනම් 6 න් එක දාන්න ඕනේ. එතකොට මෙයාගේ ස්කන්ධය කිලෝ 60යි නේ. හරි. ඉතින් මේ හඳේදී ගුරුත්වජ ත්වරණය කීයද? පෘථුවියේ ගුරුත්වජ ත්වරණයෙන් 6 න් පංගුවයි. හරි. එතකොට මෙතන සුළු කරන්න මෙතන කැපුණාම 10යි. 10 වරක් 10 100යි. ආ මෙයාගේ පුතේ හඳේදී බර නිව්ටන් 100යි. පෘථුවියේදී මෙයාව ඇද ගන්නවා පුතේ පොළව දිහාවට නිව්ටන් 600ක බලයකින්. හැබැයි පුතේ හඳේදී මෙයා වැද ගන්නේ නිව්ටන් 100ක බලයකින්. මෙයාගේ බර අඩුයි. ඒ කියන්නේ පෘථුවියේදී බරට වඩා හඳේදී බර 6 ගුණයකින් අඩුයි. හරි 6 ගුණයකින් අඩුයි.
එතකොට මෙයාට හඳේ ඒකනේ පුතේ අර උඩ පැනනහම බිම වැටෙන්න වෙලා යනවා හඳේදී ඔයා දැකලත් ඇති සමහර වීඩියෝස් එහෙම තියෙනවානේ හරි එතකොට හඳේ ගුරුත්වාකර්ෂණ බලය අඩුයි එතකොට ගුරුත්වජ ත්වරණයත් අඩුයි පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් 6න් එකයි හඳේ ගුරුත්වාකර්ෂණ බලයෙන් එතකොට පුතේ පෘථුවියේදී මගේ බර නිව්ටන් 600 නම් හඳේදී මගේ බර නිව්ටන් 100යි හරි ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ ස්කන්ධය පෘථුවියේදීත් කිලෝ 60යි හඳේදීත් කිලෝ 60යි හැබැයි බර අඩුයි බර අඩු වෙනවා හරි බර අඩු වෙන්නේ ගුරුත්වජ ත්වරණය අඩු වෙන නිසා හඳේදී ගුරුත්ව ත්වරණය අඩු වෙන නිසා පුතේ උත්තරය එතකොට 4ට 2 සඳ මතු පිටදී මිනිසාගේ බර කොපමණද නිව්ටන් 100යි නිව්ටන් 100යි රයිට් 7 එතකොට 2019 ප්‍රශ්නයක් ඒ කතා කරේ 2 උත්තරය උත්තරේ 2 නිව්ටන් 100 තියෙන දෙවෙනි උත්තරේ ඊට පස්සේ පුතේ බලන්න 38 අවසාන ප්‍රශ්නය 2019 මෙන්න මෙහෙම තියෙන්නේ තප්පර 25කදී වස්තුවක චලිතයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපිට දීලා තියෙනවා VT ප්‍රස්ථාරය දීලා තියෙනවා විස්ථාපන හැම නෙමෙයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය හරි ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙන්න මෙහෙම දීලා තියෙනවා එතකොට මේ ඒකාකාර ත්වරණයෙන් ගිහිල්ලා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා මන්දණය වෙලා නිශ්චල වෙනවා මන්දණය වෙලා නිශ්චල වෙලා හරිනේ ඔන්න ඔහොම ඇවිල්ලා තියෙනවා මෙතන තප්පර 10යි මෙතෙන්ටෙදි තප්පර 20යි මෙතෙන්ටෙදි 25යි හරි මෙතන පුතේ ප්‍රවේගය තිබිලා තියෙන 10යි හරි මේන් බලන්න නිශ්චලතාවයෙන් පටන් අරගෙන තප්පර 10ක් තුල ඒකාකාරව ත්වරණය වෙලා 10ක ප්‍රවේගයක් ලබාගෙන ඒ ලබාගත් ප්‍රවේගය ඒකාකාරව පවත්වා ගනිමින් තව තප්පර 10ක් ගමන් කරලා ඊට පස්සේ ඒකාකාර මන්දනයක් යටතේ තප්පර 25ක් වන විට නිශ්චලතාවයට පත් වෙනවා කොහොම නේද නේද නිශ්චලතාවයෙන් පටන්ගෙන පළමු තප්පර 10 තුල ඒකාකාරව ත්වරණය වෙලා 10යි MSV න එකක ප්‍රවේගයක් ලබාගෙන එම ලබාගත් ප්‍රවේගය ඒකාකාරව පවත්වා ගනිමින් තව තප්පර 10ක් ගමන් කොට ඒකාකාර මන්දනයක් යටතේ තප්පර 5ක් තුල නිශ්චලතාවයට පත් වෙයි හරි රයිට් එතකොට මේ ඇවිල්ලා ඒකාකාර ත්වරණය මේ ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගය මේ ඇවිල්ලා ඒකාකාර මන්දනය මේ ඇවිල්ලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඈ විස්ථාපන කාල ප්‍රස්ථාරත් එක්ක පටල ගන්න එපා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම આવොත් ඒක ඒකාකාර ත්වරණය මෙහෙම આવොත් ඒකාකාර ප්‍රවේගය මෙහෙම આવොත් ඒකාකාර මන්දනය හරි රයිට් එතකොට තප්පර 25කදී වස්තුවක චලිතය දී ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දැක්වේ මේ වස්තුවේ චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය අහනවා එක කියනවා වස්තුවේ මන්දනේ 2 ms ඍණ 2 ලු අපි බලමු මෙතන මන්දනේ හොයලා බලමු හරි එතන මන්දනේ හොයන්නේ පුතේ කොහොමද ඒ ප්‍රවේග වෙනස බෙදන්න කාලයෙන් හරි ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න එතන මන්දනේ නම මෙතන ප්‍රවේග වෙනස කොච්චරද දැන් මෙතන පටන් ගන්නකොට ප්‍රවේගය 10යි මේ 10යි මෙතෙන්ටදී ප්‍රවේගය 0යි එතන ප්‍රවේග වෙනස කීයද 10යි 10 ඍණ 0 කියලා ගන්න ප්‍රවේග වෙනස 10 ඍණ 0 කාලය 20 ඉඳන් 25ට කාලය තප්පර 5යි 10 5 න් බෙදුනහම පුතේ මන්දනේ කීයද එන්නේ 2 දැන් මෙතන ප්‍රවේගය නෙමේ 10යි එතන මේ උඩ එන්නේ ප්‍රවේග වෙනස ඒක ඒකකය ms ඍණ එක කාලය පුතේ තප්පර 5යි ඒක s එතන පුතේ 10 5 න් බෙදුනහම 2යි ms ඍණ එක ආපහු s ගෙන් බෙදුනහම ms ඍණ 2යි එතන 2යි ms ඍණ 2යි මන්දනය එක හරි වස්තුවේ මන්දනේ 2 ms ඍණ 2 වේ හරි ඊළඟ දෙවැනි එක කියනවා වස්තුවේ විස්ථාපනයේ 0 වේ දැන් කියනවා විස්ථාපනය පුතේ මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නෙමෙයි විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් මෙතනින් පටන් අරන් ආපහු කාලක්ෂයට ඇවිල්ලා නැවතුනොත් විස්ථාපනයේ බිඳුවයි හැබැයි මේකේ විස්ථාපනයේ බිඳුවද නැහැ මේකේ විස්ථාපනය හොයන්න නම් අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක පුතේ විස්ථාපනය හොයන්න ඕන නම් අපි මෙන්න මේ මුළු වර්ගඵලය හොයන්න ඕනේ. එතකොට අපිට මුළු මොකක් වෙනවද? අපිට මුළු විස්ථාපනය එනවා. හරිද? දැන් අපිට ඕන නම් පළවෙනි තප්පර 10 ඇතුළේ විස්ථාපනය හොයන්න මෙන්න මේ ත්‍රිකෝණය හොයන්න ඕනේ. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වා නම් පළවෙනි තප්පර 10 විස්ථාපනය වෙනවා. ඊළඟ තප්පර 10 විස්ථාපනය හොයන්න ඕන නම් අපි මෙන්න මේ කොටස හොයන්න ඕනේ. හරිද?
අවසාන තප්පර පහේ විස්ථාපනය හොයන්න ඕන අපි මේ ටික හොයන එක මන්දනය මේ ටික හොයන්න මුළු විස්ථාපනය හොයන්න ඕන නම් මේ මුළු වර්ගඵලය හොයන්න ඕන ඉතින් මේ මුළු වර්ගඵලය හොයන්නේ කොහොමද මේක ට්‍රැපීසියමක් ඉතින් සරලව හොයන්න ට්‍රැපීසියමක කොහොමද පුතේ වර්ගඵලය හොයන්නේ මැත්සොල්ට අපි ඉගෙන ගන්න ඕනේ සමාන්තර පාද දෙක එකතුව අම් මේ දෙකනේ සමාන්තර මෙයා සමාන්තරයි මෙයත් සමාන්තරයි අම් මේක කීයද මෙතන ඉඳන් මෙතන 25යි මේ ටික කීයද 10යි හරිද මේ 10 ඉඳන් 20ට 10යි මේක 10යි මේක 25යි සමාන්තර පාද දෙක එකතු කරන් 25 දන 10 මෙතන මෙතන 25යි මෙතන මෙතන 10යි එහෙනම් 25 දන 10යි බෙදන්න දෙකෙන් වැඩි කරන්න පුතේ ලම්බ උසෙන් මේ තියෙන ලම්බ උසත් කීයද 10යි සමාන්තර පාද දෙක එකතු කරා දෙකෙන් බෙදුවා ලම්බ උසෙන් වැඩි කරා හරි 25යි 10යි 35යි 35 දෙකෙන් බෙදුවා පුතේ ලම්බ උසෙන් වැඩි කරා 10යි දෙකට කැපුණාම මෙතෙන්ට 5යි 35 සරප් 5 පසරප් 5 25න් 15 ඉතුරු 2යි පසරප් 5 25න් 15 ඉතුරු 2යි පසරප් 3 15 2යි 17යි මෙතන පුතේ කවුරුහරි ඇහුවා නම් මුළු විස්ථාපනය කීයද කියලා මීටර 175යි එතකොට පුතේ ආරම්භක ලක්ෂයට ආපහු ඇවිල්ලාද නැහැ අපෝ නැහැ ආරම්භක ලක්ෂයට ඇවිල්ලා නැහැ ආරම්භක ලක්ෂයට නැහැ මුලින්ම යා ඒකාකාර තොරණයෙන් ගිහිල්ලා ඊළඟට ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා ඊළඟ මන්දනේ වෙලා නිශ්චල වෙලා පටන් ගත්ත තැන ඉඳන් මීටර 175ක් ඈතින් හරි මීටර 175ක් ඈතින් මුළු විස්ථාපනය මීටර 175යි කවුරු හරි පුතේ අහුව පළවෙනි තප්පරය 10යේදී නැත්තම් ඒකාකාර තොරණයෙන් ගියපු කොටසේ විස්ථාපනය කොච්චරද කියලා ඔයා මෙන්න මේකේ වර්ග මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කවුරු හරි හෙව්වා නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගියපු කාලයේ විස්ථාපනය කොච්චරද කියලා ඔයා මෙන්න මේ වර්ගඵලය හොයලා දෙන්න මෙන්න මේ මෙතන එන මෙන්න මේ ඍජු කෝණ ආශ්‍රයෙන් හරිද කවුරු හරි හෙව්වා නම් ඔයාගෙන් අවසාන තප්පර පහ ඒ කියන්නේ මන්දණයෙන් ගියපු කාලයේ විස්ථාපනය කොච්චරද කියලා මෙන්න මේක හොයලා දෙන්න මෙන්න මේ ත්‍රිකෝණය මුළු විස්ථාපනය හෙව්වා නම් මේ මුළු වර්ගඵලය හොයලා දෙන්න එතකොට පුතේ ඔයාට ත්‍රැපීසියමේ වර්ගඵලය හොයන විදිහටනේ මම හෙව්වේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට ත්‍රැපීසියමේ වර්ගඵලය හොයන සූත්‍රය අමතක වුණා කියලා පුතේ ඔයාට ත්‍රැපීසියමේ වර්ගඵලය හොයන සූත්‍රය අමතක වුණොත් මේ ත්‍රිකෝණේ වෙනම හොයන්න මේ ඍජු කෝණාශ්‍රය වෙනම හොයන්න මේ ත්‍රිකෝණේ වෙනම හොයන්න හොයලා එකතු කරන්න එතකොටත් පුතේ ඔයාට 175 එන්න ඕනේ හරි 175 එන්න ඕනේ රයිට් එතකොට මේකේ කියනවා වස්තුවේ විස්ථාපනයේ ශුන්‍යයක් නැහැ වස්තුවේ මුළු විස්ථාපනයේ මීටර 175යි පටන් ගත්ත තැන ඉඳන් මේ වෙලාවේ මෙයා ඉන්නේ මීටර 175ක් මේ වෙලාවේ මෙයා ඉන්නේ මීටර 175ක් ඈතින් හැබැයි පුතේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ වගේ හැඩයක් ඇවිල්ලා මෙතනදී ආපහු කාලක්ෂයටම ආවනම් එතකොට පුතේ ආරම්භක ලක්ෂයටම ආපහු ඇවිල්ලා එතකොට විස්ථාපනයේ බිඳුවයි ඒ විස්ථාපන කාල ප්‍රස්ථාරය මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය හරි රයිට් එතකොට පුතේ දෙවෙනි එක වැරදි 3 වස්තුවේ තොරණේ 10යි මෙතන තොරණේ 10යි මෙතන තොරණේ 10යි හරි සරලයි කොහොමද පුතේ තොරණේ හොයන්නේ මන්දනේ හොයපු විදිහටම තමයි තොරණේ හොයන්නේ කොහොමද ප්‍රවේග වෙනස බෙදන්න පුතේ ගත වෙච්ච කාලේ හරි මෙතන පුතේ ප්‍රවේග වෙනස ගන්න ප්‍රවේග වෙනස කොච්චරද මේ ප්‍රවේග අක්ෂයනේ ප්‍රවේග වෙනස කීයද මේ ලක්ෂයයි මේ ලක්ෂයයි ඒ ටිකනේ තොරණෙන් ගියේ ඒකාකාර තොරණේ ප්‍රවේග වෙනස මෙතන බිඳුවයි මෙතන 10යි කියන්නේ ප්‍රවේග වෙනස 10යි කාලය කොච්චරද පුතේ ගත වෙච්ච කාලය 10යි 10යි 10ෙන් බෙදුනහම තොරණේ කීයද 1ms ඍණ 2යි එතකොට මෙතන තොරණේ පුතේ 1ms ඍණ 2යි මෙතන මන්දණය 2ms ඍණ 2යි එතකොට මෙතන පුතේ මෙහලා කියනවා වස්තුවේ තොරණේ 10ms ඍණ 2ලු අම්මෝ නෑ තොරණේ 10 නෙමේ තොරණේ පුතේ එන්නේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුනහම ප්‍රවේග වෙනසක් 10යි කාල වෙනසක් 10යි 10 10ෙන් බෙදුනහම 1ms ඍණ 2යි 1ms ඍණ 2යි. එතකොට ඒක වැරදි. 3 වැරදි. 4 කියනවා වස්තුව 10ms ඍණ 1ක ප්‍රවේගයෙන් තප්පර 20ක් චලිත වෙලාලු. පුතේ මෙතන මෙයා 10ms ඍණ 1ක ප්‍රවේගයක් අරගත්තට පස්සේ ඒක ඒකාකාරව තියාගෙන තප්පර කීයක් ගිහිල්ලාද? මෙතෙන්ට එද්දි තප්පර 10යි. මෙතෙන්ට එද්දි තප්පර 20යි කියන තප්පර 20ක් ගියා කියන එක නෙමෙයි. තව තප්පර 10ක් ගියා කියන එක. එතකොට මෙයාලා කියනවා වස්තුව 10ක ප්‍රවේගයෙන් තප්පර 20ක් ගිහිල්ලලු නෑ නෑ නෑ. වස්තුව පුතේ දැන් මෙහෙමනේ ඒකාකාරව තොරණය වෙලා 10ක ප්‍රවේගයක් අරගෙන ඊට පස්සේ පුතේ තව තප්පර 10ක් ඒ 10ක ප්‍රවේගය ඒකාකාරව තියාගෙන ගිහිල්ලා. මෙතෙන්ට එද්දි 20යි කියන එකේ තේරුම මේ ගැප් එක 20යි කියන එක නෙමෙයිනේ මේ ගැප් එක 10යි මෙතන 10යි
තව 10ක් තව තප්පර 10ක් ගියාම තමයි මුල් කාලයේ තප්පර 20 වෙන්නේ. එතකොට පුතේ 10ක ප්‍රවේගයෙන් තප්පර 10යි ගිහිල්ලා තියෙන්නේ. තප්පර 20ක් නෙමෙයි. එහෙනම් වස්තුව 10යි ms විනේක. වස්තුව 10යි ms විනේක ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර 20ක් චලිත වී ඇත කිව්වහම ඒක වැරදි. තප්පර 10යි චලිත වෙලා තියෙන්නේ. මොකද මෙතන ඉඳන් මෙතෙන්ට කාලය තමයි තප්පර 10යි. තප්පර 20යි නෙමෙයි ඈ. මෙතෙන්ට එද්දි පුතේ මුළු කාලය තමයි තප්පර 20. හරි. රයිට්. එතකොට එහෙනම් ඒකත් වැරදි. එහෙනම් පුතේ උත්තරේ 5ට 1 වස්තුවේ මන්දනය 2 ms ඍණ 2 කියන එක ඒක පුතේ මේ 2019 ප්‍රශ්නේ උත්තරේ 1. උත්තරේ 1. රයිට්. එහෙනම් පුතේ මෙන්න අපි සම්පූර්ණයෙන්ම කතා කරා පුතේ සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය කියන කොටසට අදාළව 1982 ඉඳන් 2020 වෙනකන් සම්පූර්ණ MCQ සරල රේඛීය චලිතය කියන පාඩමට අදාළව ඔක්කොම MCQ ටික කතා කරා. මම හිතන්නේ මම උත්තරේ විතරක් කියන්නේ නැතුව හැම ප්‍රශ්නෙම උත්තර හතරම බැලුවා ඩිස්කස් කරා. ඒ වගේම විවරණය කරා ප්‍රශ්න වලට උත්තර ගන්නේ කොහොමද කියන එක. ඒක තමයි වැදගත්. මොකද මේකට උත්තරේ කියන එක නෙමෙයි පුතේ වැදගත්. මේ වෙලාවේ ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් විභාගෙට ආවොත් ඒකේ උත්තරේ ගන්නේ කොහොමද කියන එක. හරි. රයිට්. එහෙනම් පුතේ ඊළඟට මම කතා කරනවා සරල රේඛීය චලිතයේ කොටසේ රචනා ප්‍රශ්න ටික. හරි. සරල රේඛීය චලිතයේ කොටසේ රචනා ප්‍රශ්න ටික කතා කරනවා අපේ ඊළඟ සම්මන්ත්‍රණය ඇතුලේ. හරි. එහෙනම් මේ අද අපි දැන් මේකේ අපි කතා කරේ සරල රේඛීය චලිතයේ කොටසේ MCQ ටිකනේ. එහෙනම් පුතේ ඊළඟට ඊළඟ සම්මන්ත්‍රණයේදී අපි කතා කරනවා සරල රේඛීය චලිතය කියන කොටසේ මේ වෙනකන් තිබ්බ සම්පූර්ණ රචනා ප්‍රශ්න ටික 2020 වෙනකන් තිබ්බ සම්පූර්ණ රචනා ප්‍රශ්න ටික ඩිස්කස් කරනවා ඊළඟ සම්මන්ත්‍රණය ඇතුලේ. රයිට්. එහෙනම් ඊළඟ සම්මන්ත්‍රණයත් එක්ක එකතු වෙන්න. එතකන් හැමෝටම සුබ දවසක්.